අන්න කැමති කොහමද යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හොඳයිද මං හිතන්නේ යෝජිත ආණ්ඩුක්‍රම මේ ධනමය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කැටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් යම් තීන්දුව දුන්නා මං හිතන්නේ ඒ තීන්දුව සලකා බලලා දැන් පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට සිදු වෙන ඒ වගේම 20 වෙනි සංශෝධන ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් විශාල පුල් කතිකාවක් අවශ්‍යයි ඒ නිසා ජනතා අවශ්‍යතාවයක් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ ඡන්ද ක්‍රමයේ වෙනස්කමක් ඇති කිරීම සම්බන්ධයි හොඳයි ඔබේ ඡන්දේ කොහොමද මගේ ඡන්දේ මම විශ්වාස කරනවා මම ජනතාවත් එක්ක ඉන්නේ ඒ නිසා මගේ ඡන්දේ ඕනම ක්‍රමයකට මම මූණ දෙන්න ලෑස්තියි හැබැයි ඔබතුමා ආණ්ඩුවත් එක්ක කලකිරිල වගේ පහුගිය දවස්වල හිටියා ඇමතිකුණුත් අයින් වුණා ඇමතිකම අයින් වීම තුලින් මම කිසිම කලකිරීමක් වුණේ නැහැ මම ආණ්ඩුවේ පාක්ෂිකරුවෙක් ආණ්ඩුවේ ඉන්නවා මම විපක්ෂයට ගියේ නැහැ ඒ නිසා ඇමතිකම සහ මම ආණ්ඩුවත් එක්ක ඉන්න එක විශාන් දෙකක් හිටින මම සලකනවා හොඳයි නිර්මල කොතලාවල මැතිතුමත් එකතු වෙනවා අද සටනට අද උණුසුම් සටනක් බලන්න පුළුවන් වෙයි කොහොමද ඔබේ ඡන්දය මේ අනුක්‍රමයස සංශෝධනයට ලැබෙනවා මේ රටේ ජනතාවගේ මතවාද වෙනුවෙන් පිනිහිටිනවා අද ප්‍රතිපත්තිගත දේශපාලන මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන පොළොව තුල ඒ ක්‍රියාත්මක වෙන්නේ ඩීල් දේශපාලන ඉන්සයි ඩීල් දේශපාලනය තුළ මේ රටේ ජනතාව බොහොම දුක් විඳලා ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත්ත ජයග්‍රහණ ආපස්සට හැරමින් පවතින මොහොතක් මේ ක්‍රියාත්මක වෙන්නේ නැවත වරක් මේ රටේ මිනිස්සු දිනාගත්ත ජනතා ජයග්‍රහණ ආරක්ෂා කරන රජයක් ඉදිරියට ගෙන යාම සඳහා දායක වෙනවා කැප වෙනවා ඉදිරිපත් වෙනවා කියන එක මතක් කරගන්න. ඒ කියන්නේ මැතිතුමනි ව්‍යන්ගෙන් ඔබතුමා කියන්නේ ඔබේ ඡන්දය මේ සංශෝධන ලැබෙන්නේ නැති බවද? මේ සංශෝධන මගින් රටේ ජනතාවට දේශපාලන කාරණාවලට මිනිස්සුන්ට යහපතක් වෙන වැඩපිළිවෙලක් තුල ඒකට දායක වෙනවා. හොඳයි. අපි අහලා බලමු එහෙනම් ආණ්ඩුව පාර්ශවයෙන් තමයි මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ. කොයි විදිහටද අමාත්‍යතුමනි සුජිය සේනසිංහ මැතිතුමනි කොහොමද ජයග්‍රාහී ලීලාව මේ සංශෝධන වලට ලැබෙන්නේ? ඇත්තටම මේ සංශෝධන ජයග්‍රහණයට අපේ ජයග්‍රහණයකට වඩා රටේ ජයග්‍රහණය මේක අපිට වුණා සංශෝධනයක් නෙවෙයි අපි ගිනාවේ විශේෂයෙන්ම මේ රට ජරා ජීර්ණ වෙලා තිබ්බ මේ රටේ නීතිය යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා තිබූ කලක මේ රටේ විශාල බලාපොරොත්තුවක් තිබ්බ ඒ පොදු හතුරා විනාශ කරන්න ඒ ක්‍රමවේදය හරහා තමයි මේ අපේ ආණ්ඩුව බිහි වුණේ. ඉතින් ඒ ආණ්ඩුවේ විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ එක්සත් අධිපක්ෂ නායකයා. ඉතින් මේ වගේ හෙළවුරුමේ මේ වගේ ගොඩාක් පක්ෂවල ඌමනාවට තමයි මේ සංශෝධන ගෙනාවේ රටේ ජනතාවගේ ඌමනාවට. නැත්නම් අපි ඌමනාවට නෙමෙයි අපිට ඇත්තටම ඡන්දකට යන්න තිබ්බනම් ජනාධිපතිවරයා ඉවරලා ඒ වෙලේම ඒක තමයි අපිට තිබු අවස්ථාවේ. හැබැයි රටේ අවස්ථාවේ අනුව ජනතාවගේ අවස්ථාවේ රටේ ඉදිරි ගමන සඳහා තමයි අපි මේ සංශෝධන ගේන්නේ. මැතිතුමනි මේ සංශෝධනයට පාර්ලිමේන්තුවේ බහුතරය ලැබෙන්න ඕන. යහපාලන නැති වෙන්න නම් ජනතාවගේ සිතුම් පැතුම් එයක නිශ්චිත වෙන්න නම් ඔබතුමන් කියන විදිහට මේක ජයග්‍රහණය කරන්න ඕන. විශ්වාසයක් තියනවද පාර්ලිමේන්තුවද මේ සම්මත වෙයි කියලා? විශ්වාසයක් තියනවා. මෙතුමා කිව්ව ආකාරයට අර ඩීල් දේශපාලනය කරොත් ඒකට මහිතන්නේ සහභාගීත්වය වගේම අපිට සහයෝගය නොලැබෙයි. හැබැයි රටේ ජනතාව ඉල්ලුව දේවල් තමයි මේ අපි අන්තර්ගත කරලා තියෙන මේ සංශෝධන වලට. ඉතින් ජනතාව වෙනුවෙන් ඡන්දය ලබා දෙනවා නම් ඒ පිරිස එහෙම ලබා දෙයි, එහෙම නොදෙනවා නම් එහෙම ලබා නොදෙයි. ඉතින් අපි ඉදිරිපත් කරනවා ඒක ජනතා නියෝජ්‍යයන්ට බාරයි. තමන් තීන්දුව කරන ජනතාවගේ අවස්ථාවන් කොයි ආකාරයෙන් තමන් නියෝජනය කරනවාද කියන යන්න දේ සම්බන්ධයෙන් තීන්දුවක් ඉදිරිපත් කරනවා. සංශෝධන පැරදුනොත් ජයවා. මේ සංශෝධනය පැරදුනොත් අපිට ප්‍රශ්නයක් නැහැ. පෙරදුනොත් ඒ ආකාරයෙන් අපි තව ඡන්දයකට යනවා. ජනතාව වෙනුවෙන් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. දින්නොත් එහෙමයි, පෙරදුනොත් එහෙමයි. ඔව්. මෙන්න මේ ආකාරයට තමයි මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව දේශපාලන අධිකාරිය අදහස වන්නේ. එහෙමනම් මේ අදහස් එක්ක අද හොඳ සටනක් අපිට බලන්න පුළුවන් වෙයි. මේ සටනේ වේලාව සටනේ වේලාවට මේ විදිහට දේශපාලකයන් සූදානම් වෙද්දී අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ වැඩම කරනවා සටන සඳහා. අපිට පුළුවන් මේ ආණ්ඩුව පිහිටවන්නට යහපාලනය ඇති කරන්නට කැපවෙච්ච අතුරුලිය රතන ස්වාමීන් වහන්සේගෙන් මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ අදහසක් දැනගන්න. අපි හාමුදුරනේ ඔබ වහන්සේ කලකිරීමෙන් දින්න ආණ්ඩුව පිළිබඳව අපට තියෙන කලකිරීලා අයින් වෙන විදියක් නැහැ. ජනතාව පිළිබඳ වගකීමක් තියෙන නිසා මොනතරම් කලකිරීම ආවත් මේ හරි මාර්ගයට ගෙනියන්න අපි උපරිම දේ කරනවා. ඒ කිසි කෙනෙකුට වැරදි මාර්ගවල ගෙනින් අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. ඔව් රතන හැමදෙනා ඔබ වහන්සේ කියන්නේ මේ සංශෝධන ඔබ වහන්සේලා බලාපොරොත්තු වෙච්ච නිසි නියම සංශෝධන කියලා. අපි ජනාධිපති දුරේ සංශෝධන කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව මෛත්‍රී පාලනයක් සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වලා තිබුණා.
ඒකනේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ආකාරය. නමුත් ඊටත් ඔබෙන් ගිහිල්ලා ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ සීරම තටු කපන්න ගිහිල්ලා කපා ගන්න තිබි තටුවත් අවසානයේදී කපා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඕනවට වැඩිය කරන්න යෑමෙන් ඒක මධ්‍යස්තව විද්‍යාත්මකව සියලු දෙනා අතර සම්මුතියකින් කළා නම් මීට වැඩිය පුළුල් සංශෝධනයක් අපට කළ හැකිව තිබුණා. සුළුතරයක් සහිත ආණ්ඩුවක් තිබෙන්නේ. මේ යෝජනා ස්ථිර වේද? මං විශ්වාස කරනවා මේ යෝජනා සම්මත කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා දෙයි කියලා. මොකද පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යම් යම් බාධක තිබුණත් මම හිතනවා මේ ජනතා මතයට හිස නමන්න සියලු දිනාටම සිද්ධ වෙනවා. මං හිතන්නේ මුළු පාර්ලිමේන්තුවම එකතැනකට ගන්න පුළුවන් වෙයි. අපි ඒ සඳහා කවුරු වගකීම වැඩ නොකළත් අපි ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළු සීලු පක්ෂ සමග සුවදව සාකච්ඡා කරමින් මේ සම්මුතිය ගොඩනගා ගන්න උපරිම මහන්සිය ගන්නවා. ඒක සාර්ථක වෙයි කියලා අපි ඉතාම බලාපොරොත්තු සහගත වෙනවා. ඔව්, එහෙමනම් උණුසුම් සටනක් අද දවසේදී ප්‍රේක්ෂක ඔබට දේශපාලනයට හිත ඇති, ඒ වගේම ආනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට කැමති ඔබට අද දවසේදී සිරසෙන් උණුසුම් සටනක් බලා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙනම් මේ අවස්ථාව සටනටයි. අපි කල්පනා කරනවා දේශපාලනයේ අලගිය වැලගිය මුලගිය දැන් කතා කරන්නටම නෙවෙයි, යුද්ධානුකූල ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව කතා කරන්නට. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කියලා කියන්නේ රටේ හැමෝටම, ඔබට, මට, හෙටට, මේ හැම දෙයකටම බලපන්නා වූ අති තීරණාත්මක දෙයක් වෙනවා. එනිසාම මේ තීරණාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ගැන සාකච්ඡා වීම, ඔබ ඉදිරියේ සාකච්ඡා වීම වැදගත්. මක් නිසාද? දැනට කියවෙන විදිහට හෙට අනිද්ද වෙනකොට මෙය පාර්ලිමේන්තුවේ සම්මත වීමට හෝ විවාද වීමට නියමිතව තිබෙනවා. අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. කොහොම වුණත් මෙය ජනතාව ඉස්සරහා සාකච්ඡා විය යුතුයි, සංවාදයට ලක් විය යුතුයි. මේ නිසාම අපි කල්පනා කරනවා මෙය අද දවසේත් මාතෘකාව කරගන්නට. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන රටට කොහොමද? අපි ආරාධනා කළා පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුලලියේ රතන හිමිපාණන් වහන්සේට, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මැතිතුමාට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මල කොතලාවල මැතිතුමාට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මැතිතුමාට අපි ඔබතුමාලා ඉතාමත්ම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. අපි අද මාධ්‍යවේදීන් වශයෙන් ආරාධනා ලැබ මෙහි පැමිණ සිටින අය ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. සුරංග සේනනායක මහතා, සංජීව රණතුංග මහතා සහ චාමික රොෂාන් මහතා, ආයිබුවන්. අශෝක ඩෑස් මහතා අද තීරකර්තව්‍ය උසුරනවා. අශෝක. ඔව් චන්දන, අපේ ඉස්සරහ තියෙනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඉතාම ඉක්මනින් මේක පාර්ලිමේන්තුවට ගේනවා කියන එක ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ මතක් කරන්න ඕන වැදගත් කාරණයක්, වසර 2002 පමණ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින්ම හැඳින්වුණු තවත් සංශෝධනයක් තිබුණා. ඒ සංශෝධනය සම්මත වුණේ නැහැ. වැදගත් කාරණේ මේ 2002 ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ උනේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කළා, පාර්ලිමේන්තුවට අගමැතිවරයාට වැඩි බලතල ලබා දෙන්න. ඒ එවක තිබුණු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තිබුණු මොහොතේ ජනාධිපති තනතුරේ සිටියේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති තනතුරේ හිටියා. හැබැයි ඒ 19 වෙනි සංශෝධනය ඉස්සරහට ගිහිල්ලා සම්මත කරගන්න බැරි වුණා.
හරි වැදගත්. මෙවර ගෙනාපු ධනමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධය අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වග සමාවෙන්න. ඒකීය රජයක් බව ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳව කියවෙන තුන්වැනි වගන්තියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන හතරවැනි වගන්තියත් එකතු කළා. මේක දිහා බලන්න කටයුතු කළා තියෙනවා. මේක හරි වැදගත් අපි අවබෝධ කරගන්න අපේ දේශපාලනඥයන්ගෙන් මම හිතනවා අපිට මේ කරුණු තවත් මතු කරගන්න පුළුවන් වේවි. මේ ජනතාවගේ පරමාධිපත්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනත් එක්ක කොහොමද ගැට ගැහිලා තියෙන්නේ, කොහොමද ඒක තර්ක කෙරෙන්නේ කියන කාරණේ ගැන. සුදි අශෝක්, අපි එමනම් සාකච්ඡාවට අවතීර්ණ වෙමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා. චන්ද්‍ර, මම හිතන්නේ මේ විෂය අද මේ කතිකාව හුඟක් හරි වැදගත් කියලා, විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරණය තරඟ කරපු අවස්ථාවකදී දුන් විශේෂ පොරොන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. පළවෙනි එක ජනාධිපතිතුමාගේ අත්නෝපමික බලතල අඩු කිරීම සහ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ගැන. දැන් සමහර උදවිය කියනවා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න ඕනේ කියලා. ඒ පොරොන්දුව නෙවෙයි කියන එක අපට 19 වන සංශෝධනයෙන් අපට දකින්න පුළුවන්. හේතුව අදත් 19 වන සංශෝධනය යටතේ ජනාධිපතිතුමා පත් කරන්නේ ඡන්දෙදී. අපි පළවෙනි ජනරජ 1972 පළවෙනි ජනරජ ව්‍යවස්ථාවට ගියාම නාමික ජනාධිපති කෙනෙක් හිටියේ. ඒ නිසා අපි 19 වන සංශෝධනයේ ජනාධිපතිතුමාව පොල් පිටකට සීමාව කරන්න බෑ. ඒ කියන්නේ එතුමා විධායක බලය 4B වගන්තිය යටතේ සංශෝධනයත් එක්ක ක්‍රියාත්මක කරනවා. ඒ නිසා කිසිම සංශෝධනයක් එතුමාගේ බලය අඩු කිරීමේදී 3 කියන්නේ ජනතා පරමාධිපත්‍ය, 4 කියන්නේ ජනතා පරමාධිපත්‍ය ක්‍රියා කරන ආකාරය. විවස්ථාදායක බලය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. විධායක බලය දීලා තියෙන්නේ ජනතාව විසින් පත් කරපු ජනාධිපති පරිවර්. අධිකරණ බලය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ පත් කරපු ආයතනවලට. ඊට පස්සේ මානව අයිතිවාසිකම්, ඊට පස්සේ ඡන්ද බලය ඍජුව පත් කරන ජනාධිපති සහ පාර්ලිමේන්තුවෙන් පත් කරන ව්‍යවස්ථාදායක සභාව සහ මේ ජනමත විචාරණයකදී ජනතාව තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරන අවස්ථා. ඒ නිසා ඒ ප්‍රතිපාදන ආරක්ෂා කරන විදිය සංශෝධන තමයි අපිට ඉදිරිපත් කර හැක්කේ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය යම් යම් තීන්දුව දීලා තියෙනවා. ඒ කියන්නේ කෙටුම්පතේ තියෙන සමහර ව්‍යවස්ථාපිත වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ අදහස් ඉදිරිපත් කළා තියෙනවා. මම හොඳ උදාහරණයක් දෙන්නම්. රටේ ආණ්ඩුවේ නායකයා ජනාධිපති කියන එක 78 ව්‍යවස්ථාවේ තිබ්බා. ඒක මේ සංශෝධනයෙන් ඉවත් කරාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය කියන එක ජනමත විචාරණයක් අවශ්‍යයි කියන තීන්දුවට ආවා. ඒ වගේම කැබිනට් ඇමතිවරු පත් කිරීම සම්බන්ධයේදී විෂයන් බෙදෙන ආකාරය සම්බන්ධයෙන් අගමැතිතුමාට තියෙන බලය තියෙන වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව මේ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒ නිසා ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වැදගත් දෙයක් තමයි මාධ්‍ය නිදහස. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඡන්ද කාලයේදී කොමිසමට දේශපාලන වැඩසටහන් රෙගුලාසි උල්ලංඝනය කරන අවස්ථාවේදී බලයත්ක් නිලධාරි කෙනෙකුට පත් කිරීමේ හැකියාව තිබ්බා මේ කෙටුම්පතේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒක ඡන්ද බලය 4E වගන්තියට පටහැනි කියලා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ ප්‍රතිපාදනය ආරක්ෂා කළ තියෙන අතරම අර ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් මං හිතන්නේ පුළුල් කතිකාවක් අවශ්‍යයි. හේතුව සුළු ජාතික නියෝජිතය, ඒ වගේම ජාතික හැලවුරුමය සහ ජනතා විමුක්තිවරණි ප්‍රතිගාමී ප්‍රගතිශීලී පක්ෂ මතධර්ම අය රට පුරාම තියෙනවා. ඒගොල්ලන්ගේ ඓතිහාසිකම ආරක්ෂා කළා තමයි අපිට මේ ඡන්ද ක්‍රමය අවශ්‍ය කරන්න ඕනේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය ඒ දෙකම එකට ගේන්න ඕනේ කියන්නේ. සුදී, අපි මීළඟ අවස්ථාව
ලබල දෙන්නේ පිවිතුරු හිටක් උදෙසා ජාතික සභාවේ සභාපති ගම්පා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමිපාණන් වහන්සේ. අපි මුලින්ම කියන්නට ඕන මේ සිරසනාලිකාවේ අපි මීට පෙරත් අවස්ථා ගණනාවක සාකච්ඡා කළා. ඡන්ද කාලෙත් සටන වැඩසටහන් වල යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී අරබයා උළුල් උණුසුම් දේශපාලන සාකච්ඡා වට ගණනාවක් කළා. දැන් අපට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජනාධිපතිවරයා හැටියට අභිෂේකයක් ලැබුණා, ජනවරමක් ලැබුණා. ඒ ජනවරම අපි කොහොමද ඊළඟ අධියරේ කරන්නේ? ඒ කියන්නේ ඔහුට ලැබිච්ච ජනවරම ලැබුණේ යම්කිසි ප්‍රතිපත්තියකට. දැන් ප්‍රතිපත්තිය මොකද්ද? මට කලින් කතා කර ෆයිසර් අපේ මුස්තාප මන්ත්‍රීවරයා කිව්වා මේ අපි ගෙනාපු කාරණේ ගෙනාවේ විධායක බලතල ඒකාධිපති බලතල සංශෝධනය කිරීමක් සඳහා කියලා. ඒ වගන්තිය ඉතාමත්ම වැදගත්. එතකොට දැන් අපි 19 වෙනි සංශෝධනයක් ගෙනාවා පිවිතුරු හෙට ජාතික සභාව මගින්. ඇත්තටම මේක හැදීමට හුඟක් දායකුනේ සරත් වෙනසුරිලා මැතිතුමා. තවත් නීතිඥයෝ ගණනාවක් ඒට පාර්ශවීය විදියට විද අයුරින් සහයෝග වුණා. අදහස් ලබා දීමෙන් බහුජන සංවිධාන විශාල ප්‍රමාණයක් සහය ලබා දුන්නා. දැන් මොකද්ද උනේ මෙතන? ඉතාම කනගාටුයි කියන්න, මේ ව්‍යවස්ථා සංශෝධනයේ අරබයා 19 වෙනි සංශෝධනයේ ඇති කිරීමේදී හරවත් සම්මුතියක් කරා ගමන් කළේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? ප්‍රධාන වශයෙන්ම මේ පනත සම්මත කරන්න වෙන්නේ පාර්ලිමේන්තුව. ජනාධිපතිවරයාට ජනවරමක් ලැබිලා හිටපු රජයේ ජනාධිපතිවරයා පරාජය වුණාට පාර්ලිමේන්තුවේ ආසන 120 ගණනක් වගේ මතක හරි 22ක් පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක අපටත් ආසන කීපයක් තියෙනවා. තව සුළු පක්ෂවලටත් ආසන තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට 49ක් පමණ නිසුජීව 49ක් පමණ පවතිනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න යන්නේ මේ ඉලක්කම් වලින් තමයි සම්මත කරන්න ඕනේ. එහෙනම් මේ කණ්ඩායම සමග සම්මුතියක් අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි බලාපොරොත්තු වුණා එතුමා මේ අධියරේදී මේ අවස්ථාවේදී ඉතා හොඳින් සම්මුතියක් ඇති කරලා මේ කටයුතු සිද්ධ කරයි කියලා. නමුත් අවාසනාවකට වගේ එතුමා මේ පවත්න යථාර්ථය හරියට පිළිඅරගෙන සම්මුතියක් ගොඩනගන්න උත්සාහ කරේ නැහැ. අත්නොමතිකව විධායක බලයේ සැලකිය යුතු අංග, ඒ කියන්නේ විධායක බලයේ අගමැතිවරයාට මාරු වෙන විදියට ව්‍යවස්ථා සංශෝධනය කළා. ඒ කියන්නේ විධායක ජනාධිපතිවරයාගේ සේරම තටු කපන්න ගියා. අපලා ජනාධිපතිතුමාට ඒක අලව ගන්න අගමැතිතුමාට අලව ගන්න ගියා. අන්තිමට උනේ මොකද්ද? ඒ කියන්නේ 4 වෙනි වගන්තියෙන් විධායක ජනාධිපතිවරයා පිළිබඳ කියවෙන බලතල 8 වෙනි පරිච්ඡේදයේ වගන්ති වලින් තමයි ක්‍රියාවට නැගීම පිළිබඳ වගන්ති සකස් වෙලා තියෙන්නේ. ඒතොර 8 වෙනි පරිච්ඡේදයේ තියෙනා වූ සංශෝධනය කරපු, ඒ කියන්නේ 19 වෙනි අවස්ථාවේ තියෙන සීලම වගන්ති අද වෙනකොට අහෝසි කරලා තියෙන මොකකින්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් ජනමත විචාරණය තියෙයි. එතකොට උනේ මොකද්ද? අර ජනාධිපතිවරයාගේ අපිට සමබර කරගන්න අවශ්‍ය කරන බලතල ටික තව ටිකක් මිටොඩ ප්‍රගතිශීලී තව ටිකක් ගුණාත්මකව කරගන්න තිබිච්ච වැඩෙත් අර සම්මුතියකින් තොරව අත්නොමතිකව කෑදරකම වැඩි නිසා කරගන්න බැරි තත්වයකටද පත් වෙලා තියෙනවා. මක් නිසාද? මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් එහෙම තීන්දුවක් ලබා දීලා තියෙනවා. දැන් හදනවා තවත් නීතිගත ගහලා. දැන් ඊපෙරිදා සාකච්ඡාවක් පැවැතුණා. ඒ සාකච්ඡාවේදී තවත් උත්සාහ කරනවා විවිධ මාර්ගෙන්, ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ගේ පුජ්‍යලික යෝජනා හැටියට ගෙනල්ලා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නමුත් මම පැහැදිලිව කියනවා 82 වෙනි වගන්තියෙන් එහෙම කරන්න බෑ. මේකේ දැන් ඊළඟට ගැසට් නොකර තවත් පිටු 12ක කොටසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යවලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් හෝ පෙස්සම් ගොනු කිරීමක් සිදු වෙලා නැහැ. ඒ කියන්නේ ඒක ජනතාවට දැනගන්න ලැබිලත් නැහැ. අද වෙනකන් ඒක සිංහල භාෂාවෙන් නැහැ. දෙමළ භාෂාවෙන් ඇත්තෙත් නැහැ. ඉදිරියේදී මගේ කාලීකරණ නිසා හරි සංකීර්ණ තත්ත්වයක් තියෙනවා. ඒ කෑල්ල අහන්න කැමතියි අපි. ඒ කියන්නේ දැන් පිටු 12ක කෑල්ලක් තියෙනවා. ඒක ගැසට් කරලා නැහැ මේකේ. ඒක වෙනම යවුවා. නීතිපතිතුමා කිව්වා මේකයි ඒකයි ඔක්කොම ව්‍යවස්ථාවට අනුකූලයි කියලා කිව්වා. එතුමා අහිංසකයි. ඒත් අවසෙම අන්තිමට උනේ මොකද්ද? ඒකත් ඒක දැන් කතා ඊයේ පෙරේදා නුදුරු දිනක තිබිච්ච පාර්ලිමේන්තු කණ්ඩායම් නායක රැස්වීමද කියනවා. ඒකත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සැලකිල්ලට භාජන වුණා. ඒකත් ඉදිරිපත් කරනවා කියලා. ඒක ගැසට් කරලා නැහැ. ඒ නිසා අපි කියන්නේ ඒක ඉදිරිපත් කරන්න බෑ. දැනටමත් 8 වෙනි පරිච්ඡේදය ඉවත් කරපුවහම ව්‍යවස්ථාවේ විශාල විසංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒක හන්දා මේ පනත් කෙටුම්පත ගේන්නේ මොකද්ද කියලා අපට කිව්වොත් සිකුරාදා දෙනවයි කියලා.
සිංහලක නැහැක දෙමලකත් නැහැකු ඉංග්‍රීසියක දෙනයකු ඉංග්‍රීසියක ඉල්ලුවම නීති පරිද පාරතුමෙන්දුන් ආපු ඒ කතානායකතුමාගේ මුලිගත්තෙන් පච රැස්වීමේදී ඒ නීති පරිද පාරතුමෙන්තුන් ආපු ළමය කියනවා තාම එක නීතිපට්ටියක නීති කමිටු කෙටුම්පත් හැදීමේ කමිටුවෙන් ඒක තාම හදල නෑ. එතන අපට ඒක අද වෙනකන් මේ අර සලකිල්ලට අරගෙන සකස් කරපු ඉංග්‍රීසි ලියවිල්ලවත් අද වෙනකන් ලැබිලා නැහැ. විවාදය පටන් ගන්නෙ සඳුද අනහරුවාද සම්මත කරන්නයි කියලා හිතනවා. මොන වැනි තත්ත්වයක් තියෙන නමුත් අපි මේක සම්මත කළ යුතුමයි. මේක තවත් ගුණාත්මක කළා හරාත්මක කළා අපි ගත්ත ජනමතයට අනුව මේක සම්මත කළ යුතුයි මේ කියන ස්ථාවරය අපි තදින්බින්නවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මීළඟ අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මල කොතලාවලවරිතුමා. චන්දන ඇතුළු සියලුම මාධ්‍ය වේදීන්ටත් ඒ වගේම මුළු රටේ ඉන්න සියලු දෙනාටත් සිරසාදනයටත් මම ලැබුවා වුණ අවසර සුබම සුබ අවසරක් ඒවයි කියලා ප්‍රාර්ථනය කරනවා. ඒ වගේම මේ වැඩසටහනට සිරසාදනය මට ආරාධනා කිරීම පිළිබඳවත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මණ්ඩලයේ අපි හතර දෙනෙක් ඉන්නවා. මේ හතර දෙනායෙන් කතා කරන නිර්මල කොතලාවල යහපාලන වේදිකා හිටපු නැති මිනිස්සේ මම මහින්ද චින්තනය සඳහා දිවිහිමියෙන් කැපී පෙනී සිටීමක් කරපු පුද්ගලයෙක් විදිහට මම දකින විදිහයි මේ විග්‍රහය කරන්නේ. දැන් මේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාව මේ 10ක ජනාධිපති ක්‍රමයේ ප්‍රමුඛ ආණ්ඩුක ව්‍යවස්ථාව හැදුවේ ජයවර්ධන ජනාධිපතිතුමා 1978. 72 ආණ්ඩුක ව්‍යවස්ථාවට දෙවෙනි සංශෝධන එකතු කරලා තමයි මේ වැඩපිළිවෙළට මුල් ගල තැබි. දැන් මේ 78 පටන් ගත්ත දවසේ ඉඳලා මේ රටේ ප්‍රගතිශීලී ඒ වගේම වාමාංශික මතවාදීන් සියලු දෙනාගෙන් බලාපොරොත්තු වුණේ මේ විධායක ජනාධිපති ධූරය නැත්නම් විධායක බලතල කප්පාදුවක් වී උතුයි කියන දේශපාලන මතවාදී. ඒ සඳහා අද ජනතාව මේ 2015 ජනාධිපතිවරණයෙන් කැමැත්ත දීලා තියෙනවා. ඒකට අපි හිතනවන්න ඕනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක සද්භාවයෙන් සිදු වෙනවා නම් 19 සද්භාවයෙන් සිදු වෙනවා නම් ඒ සඳහා කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මහජන නියෝජිතෙක් විදියට මාත් එකගයි. හැබැයි ඒ 19 හරහා තමන් ගත්ත දේශපාලන බලය තවදුරටත් සඳහා ගන්න ඒ වගේම ඉදිරියටත් දේශපාලන බලය ගන්න මේ 19 හරහා ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක මේ රටේ ජනතාවට නිවැරදිව එළි දක්වන්නත් ඕන. දැන් මම මුලින් කිව්වා වගේ චන්දන මම මේ යහපාලන වේදිකාව හිටපු නැති මිනිස්සෙක්. පොඩි යහපාලන වැඩපිළිවෙල මේ රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරපු පාර්ශ්ව ගණනාවක් ඉන්නවා ඒ වේදිකාවට. මම මේ 19 හරහා යහපාලනයේ වෙනුවෙන් පිනිහිටපු පාර්ශවලටත් යහපාලනය සිදු වෙලා නැහැ. එහෙම වෙලා නැති හින්දානේ මේ අපේ හාමුදුරුවෝ වීදිවල කතා කරන්නේ. 19 කොලේ වහලා ගිහිල්ලක් තියෙනවා. දැන් 78 ආණ්ඩුක ව්‍යවස්ථාව හැදුවෙත් එක්සත් ජාතික පක්ෂ රජය. අපි නෙමෙයි. දැන් මේ 78 ආණ්ඩුක ව්‍යවස්ථාව හදපු එක්සත් ජාතික පක්ෂ රජය දන්නවා අහවල් වගන්ති කොහොමද කියලා. 16ක් වාර මේ මාසික මේ සංගරාවගේ 16 වතාවක් සංශෝධනය කර එක්සත් ජාතික පක්ෂ රජය. එකේ ඉඳලා 5 දක්වා පෞද්ගලික කාරණා සඳහායි මේ රටේ එක්සත් ජාතික පක්ෂ රජ ආණ්ඩුක ව්‍යවස්ථාව වෙනස් කරේ. ඒ කියන්නේ කිසිදු අපහැදිලිතාවයක් නැහැ. මට වඩා හොඳ නීතිඥ මහතුරු මෙතන ඉන්නේ. ඒ නිසා මේ 78 ආණ්ඩුක ව්‍යවස්ථාව හදපු එක්සත් ජාතික පක්ෂ රජය දන්නවා. අද වර්තමානයේ තේ රජය ඉන්නේ. ඒ රජය දන්නවා මේ 19 ගේනකොට ජනාධිපතිවරයාගේ බලතල කොහොමද වෙනස් කළේ උත්තේ. පාර්ලිමේන්තුවේ 3/2 කොයි කොටසද ජනමත විචාරණයේ කොයි කොටසද කියන එක දන්නව නොදන්නෝනේ මේ මේ පොඩි එකෙක් නෙමෙයි පරිණත දේශපාලනඥ මේ කොලේ වැහිල්ලක් දැයිලා මේ කාරණා මේ එක එක දේශපාලන ව්‍යාපෘති. ඒ නිසා මේ දේශපාලන ව්‍යාපෘති ජනතාවට නිවැරදිව තේරුම් අරගෙන ජනතාවගේ පැත්තෙන් වෙන අසාධාරණ ජනතාවට වෙන හානිය පරාජයපත් කිරීමයි සිදු වෙන්න ඕන. ඒ හින්දා 19 හරියට ගෙනල්ලා ජනාධිපතිවරයා සතුව තියෙන විධායක බලතල අඩු කිරීමේ වැඩපිළිවෙල සඳහා නිවැරදි වැඩපිළිවෙලක් ඉන්නවා නම් එකගයි. ඒ වගේම යහපාලනය සඳහා කෙනෙහි හිටින යහපාලනය වෙනුවෙන් කැපී පෙනිච්ච අයටත්
අයහපතක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින්න අපි සූදානම් කියන එක මතක් කරනවා. බොහොම ස්තුතියි. මීළඟ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන නියෝජ්‍ය මාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මැතිතුමා. චන්දන, අපි මේ වගේ විශේෂයෙන්ම සිරස ආයතනයට සහ රටේ සිටු ජනතාවට නාවසු බලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මේ වගේ වැඩසටහන් වලට අපි විශේෂයෙන්ම ජනාධිපතිවරණයේ අවස්ථාවේදීත් ඔබතුමාලත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ඒ අවස්ථාවේදී රටේ මූලික පරමාර්ථය උනේ මේ රටේ ජරා ජීර්ණ වූ නීතිය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය මේ ඔක්කොම නැති වෙලා සුණු විසුණුලා තියෙන අවස්ථාවක පොදු හතුරා එළවන්න රටේ සියලු දෙනාම එකතු වුණා. ඒ කාර්යභාරයේදී අපේ හාමුදුරුවෝ අපි තවත් පක්ෂ ගණනාවක්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු, ෆයිස මුස්තෆා මැතිතුමාලා ඇතුළු තවත් පිරිසක් මේ සියලු දෙනා එකතු වුණේ මේ පොදු හතුරා විනාශ කිරීමේ අරමුණින්. මම අර කලිනුත් කියලා තියෙනවා, අර මොරසූරණ වැස්සේ ගංගා පිටාර ගල්ල වතුර ගලනකොට ණය මුගටේ මම නෙමෙයි කිව්වේ, ඕක අපේ කුරේ මැතිතුමා කිව්වේ, හිටපු මහා මැතිතුමා රිජිනල් කුරේ මැතිතුමා. වතුර ගැලුවට පස්සේ මේ දෙන්නම කොට උඩේ ඉන්නවා. වතුර ගල්ල ගියාට පස්සේ අනිවාර්යෙන්ම ණය මුගටියාගේ තියෙන පොඩි පොඩි ප්‍රශ්න පටන් ගන්නවා. ඉතින් මේකේ අපිට මොකක්ද අවශ්‍ය කරන්නේ? මේ රටේ ජනාධිපති ක්‍රමය හොඳයිද? ජනාධිපති ක්‍රමේ මේ රටට කිසිම අවාසියක් නැද්ද? හොඳ මිනිස්සෙක්ට આવොත් මේක හොඳයි ඇත්තටම. විශේෂයෙන්ම බ්‍රසීලයේ ලූලා ද සිල්වාගේ මහත්මයෙක්ට ජනාධිපති ධූරය විධායක බලතල ලැබුණාට පස්සේ ලෝකයේ තිබ්බ දුප්පත්ම රටවල් 10න් තිබූ බ්‍රසීලය ලෝකයේ තිබූ ධනවත්ම 10 බවට පත් කරා. එහෙම මිනිස්සෙක්ට හමුනොත් අවුරුදු 5ක් හිටියා, 10ක් හිටියා, 2යි හිටියේ වාර ඊළඟ තැනැත්තියට බාර දීලා ගියා. එහෙම මිනිස්සෙක් ඇවිල්ලා කරොත් මේක හොඳයි. මේකේ එහෙම වැරද්දකුත් නැහැ. හැබැයි රටේ කතිකාවක් ගොඩ නැගුණ ඔය එන හැම ඡන්ද පොරොන්දුවකම ඇතුළත් වුණේ විධායක බලතල අයින් කරනවා කියලා. කවුද ඒ කිව්වේ? අපිද කිව්වේ? රටේ ජනතාව සියලු දෙනාම ඒ සඳහා එකතු වුණා. ඒ විධායක බලතල අයින් කිරීම සඳහා අපි මේ පොරොන්දු අනුව කටයුතු කරා. ඉතින් මේ කටයුතු කරද්දී අනිවාර්යෙන් පොදු හතුරා ගියාට පස්සේ අපි මම නායක ස්වාමීන් වහන්සේට කිව්වේ අපි අතරේ පොඩි පොඩි ওই සම්බන්ධයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. ඕක ඉදිරිපත් කරන ආකාරය සම්බන්ධයෙන්, හැරෙන ආකාරය සම්බන්ධයෙන්, ඉස්සෙන ආකාරය සම්බන්ධයෙන්, කොලේ හැඩේ සම්බන්ධයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මොකද්ද අපි රට වෙනුවෙන් අපි මොකද්ද කළ යුත්තේ? විධායක බලතල ජනාධිපතිතුමාගේ අත්නොමතික විධායක බලතල අයින් කළ යුතුද නැද්ද? කොයි ප්‍රමාණයකට අයින් කළ යුතුද? සම්පූර්ණයෙන්ම අයින් කළ යුතුද? ඉතින් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් හිතන්නකො, රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණා නම් අද මෙතන කතිකාව කොහොමද ගොඩනගන්නේ කියලා? මේ මොකම ලයින් එක වෙනස් වෙනවනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක ජනාධිපති ධුරේ හිටියා නම් මේ කතාව එහෙම එහෙම පසින්ම වෙනස් ආකාරයකට මේ දේශපාලන වාතාවරණය දිගහැරෙන්නේ. මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ. මම කියන්නේ රටේ අවස්ථාව අනුව මේ රටේ ජනතාවට විධායක බලතල දැන් ওই මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙවෙයි ඉස්සරහට තව ජනාධිපතිවරයෙක් එනවනේ. ඒකේ නිර්මල කොතරා මහත්තයා වෙන්න පුළුවන්, ෆයිස මුස්තා මහත්තයා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, තව කවුරු හරි වෙන්න පුළුවන්. ඒන පුද්ගලයා ඔය හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයා වගේම ඒ පවුල වගේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් රටේ ඒ වගේ දූෂණය, භීෂණය, මරබලය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් නැවත අපිට අවශ්‍ය වෙනවා මේක වෙනස් කරන්න අවශ්‍යයි කියලා. ඒකයි මේක අවශ්‍ය වෙන්නේ, නැත්නම් වෙන කිසි දෙයකට නෙමෙයි. මේක යහපාලන ඇති කරනනම් රටේ යුද්ධය අවසන් වුණාට පස්සේ මේ රටේ කොන්ත්‍රාත් වලට විශේෂයෙන්ම ටෙන්ඩර් ඉදිරිපත් නොකර මේ වගේ රට අයාලේ ගියින තමයි මේ යහපාලනය, මේ විධායක බලතල තමන්ගේ පවුලකට, තමන්ගේ පිරිසකට ලබා නොදිය යුතුයි කියන මේ සංවාද එළියට ආවේ. ඒ හින්දා අපි බලමු රට වෙනුවෙන් කාටවත් එපා නම් අපිටත් කමක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරගෙන මේ දේ කරගෙන යයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා නැහැ මේක මට අතාරින්න බෑ කියලා. එතුමානේ කතා කරන්න ඕනේ. විධායක බලතල එතුමානේ දැන් අතාරින්නේ සිදු වෙන්නේ. එතුමාගේ අතේනේ තියෙන්නේ මේක. එතුමා කුලවත් කියලා දිනනවාද මගේ විධායක බලතල මම මේ ආකාරයෙන් අයින් කරනවට අකමැති කියලා. එතුමත් එක්ක කතා කරලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු මේ පක්ෂ නායකයින් මේ සඳහා තීන්දුවක් ගන්න. ඒ තීන්දුව අනුව තමයි ඕවා ඉදිරිපත් වෙන්නේ. ඕයේ අඩුපාඩු ඉදිරිපත් වෙයි. අධිකරණයට යයි. ජනතා මේ සංවාදයට තුඩු දෙයි. හැබැයි රටේ ඉදිරි අනාගතය සඳහා අපි රටේ ජනතාව වෙනුවෙන් කුමක් කළ යුත්තේද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතා නියුක්ත වශයෙන් අපි දේශපාලන අමතක කරලා කොයි පක්ෂද කොයි තැනට අපි ඉන්නේ කියන එක අමතක කරලා රට වෙනුවෙන් අපි ඉදිරි අනාගතය වෙනුවෙන් තීන්දුවක් ගත්තොත් රටේ ඉදිරියට යයි. එහෙම නැත්තම් නැවත මේ වගේ ඒකාධිපති වීරුවෙන් ක්‍රියා කරන්න පුළුවන් ජනාධිපති ධූරයක් ඉතුරු වෙයි රටේ. අර ඒක සම්මුතියෙන් වෙන්න ඕන නේද? ඒක වෙන්න يعني දැන් යම්කිසි පාර්ලිමේන්තුවේ
තියෙනවනේ චන්දන පාර්ලි අපි ඒගොල්ලන්ගේ අවබෝධයෙන් වෙන්න ඕනනේ ඒ සම්මුතියෙන් වෙන්න ඕනනේ නිකම්ම නිකන් ගිල්ල දාලි වල නෑ නිකම්ම නිකම්ම නිකන් නෙවෙයි චන්දන මේකේ පාර්ලිමේන්තුවේ අපේ අධිපති අගමැති එක දාලා දානවයි කියන එක වැරදි මට උත්තර දෙන්නද නෑ ඔබතුමා වැරදි කියන්න බෑනේ මේක නිකම්ම නිකන් ගිය එකක් නෙවෙයි අපි පාර්ලිමේන්තුව අපිට ඉන්නේ 40 ගානක් අපිට ඔක සම්මත කරන්න බෑනේ ඒ පාර්ලිමේන්තුවේ ඉතරේ කොටසක අපිට මොකද වෙන්න ඕනේ සිදුවෙන්නේ ජනාධිපති ඉරුණාට පස්සේ අනිවාර්යයෙන් චන්දේ කරන්න ඕනේ ඒ චන්දෙන් තමයි මේ තියෙන්නේ යුද්ධ මානසිකත්වයක් එක්ක ඇතුණු පාර්ලිමේන්තුව මේ තියෙන්නේ අපිට ලැබුණේ නැහැ මේ අද තියෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තුව මැතිවරණයක් අපිට ලැබිලා නැහැ එවන හරිම ක්‍රමයේ තිබ්බේ ජනාධිපති ඉරුණාට පස්සේ සුමාන ගානකින් පස්සේ පාර්ලිමේන්තුව මැතිවරණ කරන්න ඊට පස්සේ බලමු සද්දාදී පක්ෂය අපි කොහොමද මේක අනුමත කරගන්නේ කොහොමද ඉදිරිපත් කරන්නේ එහෙම නැතුව අපි සියලු දෙනාගේ ජනතාවගේ ඉදිරියේ ගමන සඳහා තමයි අපි මේක ඉදිරිපත් කරේ. ඉතින් ඒකින් තමයි විරුද්ධ පක්ෂයේ ඉන්න සියලු දෙනාට මැන්ඩේට් එකක් නැහැ නේ ඒක ඉදිරිපත් කරන්න. ඔබතුමාලට මැන්ඩේට් එකක් නැහැ නේ ඒක කරන්න. මොකද? ඔබතුමාලට ජනතා අයිතියක් ජනතාව දීලා නැහැ. ඒක කරන්න. ඉතින් අපිට මේ ජනාධිපති වර්ණයේදී ඔබතුමාලා කිව්වා අපි ඔක්කොම එකතු වෙලා මේක ගේනවායි කියලා. ඉතින් ඔක්කොම එකතු වෙලා කියන කෑල්ල හැදිලා ඔබතුමා දැන් කියනවා ජනාධිපති යගමැති එකතු වෙලා මේක දාන්න. චන්දන ඔක්කොම ඔයගලන් පස් දෙනාම එකතු වෙලා ගේන්න පුළුවන් අදහස ඔයගලන්ගේ. පස් දෙනෙක් එකතු වෙන්න ඔයගලන් අදහස ගේන්න පුළුවන්. මේ ආයතනය සම්බන්ධයෙන් පස්සේ එකතු වෙලා අදහසක් ගන්න පුළුවන් එක අදහසක් ගන්න බෑ නේ 225ක් මෙතන ඉන්න තැන ඒක තමයි අපි කිව්වේ ජනතාවගේ යන ඉදිරි ගමන සඳහා එහෙනම් මේක සම්මත වෙන්නේ නැහැ ඉතින් ඔබතුමා එහෙම තීන්දුව කරනවා නම් ඉතින් අපි මෙතන කතා කරලා නැහැ ඒක වෙනවනේ ඉතින් එහෙම නොවුනොත් ඒක වෙනවනේ එහෙම නොවුනොත් ඒකනේ මේ පේනෙන්නේ ඉතින් එහෙම නොවුනොත් එහෙම පේන්නේ නැහැ එහෙම කියන්න බෑ අපේ නායක හමුදුරුවෝ කිව්වේ මේකේ තියෙන හොඳ දේවල් තියෙනවා ඒ සම්බන්ධයෙන් මේ කතිකාවක් ඇති වෙයි ඉතින් සම්මත වුණොත් එහෙමයි සම්මත නොවුනොත් එහෙමයි අපි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළා දෙනවා අපි කොහොමද මේ මතවාදයේ හිටපු නැති මිනිස්සුනේ මේ මතවාදයේ හිටපු අයන්ටත් මේ කොලේ වාලා ගහනවා නම් මේ අපිට මොනවද පෙන්වන්න යන්නේ හරි අපි 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 යමු ඉස්සරහට ඔබතුමාට මට පොඩි කාරණයක් ඔබතුමා අධිකරණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා එනිසයි මේක අහන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලිඛිතව අවසානාත්මක ලියවිල්ල ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක ඔබතුමාට ලැබිලා තියෙනවද නැ නැ ස්තුති 19 දැන් මගේ ප්‍රශ්නේ වුණේ ඒවා ටික දැන් ඒවා නෑ දැන් මෙහෙමනේ දැන් මේක ගැසට් පත්‍රය පළ කළා හරි ඊට පස්සේ ඒක අධිකරණයට ගියා අධිකරණයෙන් මේවා එපා මේවා ගන්න පුළුවන් කියලා කිව්වා අධික ශ්‍රේෂ්ඨ අධිකරණේ දීම කැබිනට් මණ්ඩලයෙන් නීතිපතිතුමා කැබිනට් අනුමැතිය අද විවිධ සංශෝධන කෙටුම්පතක් සංශෝධන ඉදිරිපත් කරනවා එතකොට ඒ ටික අවසානාත්මකව හදලා පාර්ලිමේන්තුවට දැන් ගේන ලියවිල්ල විසිවෙන්ද ගේන ලියවිල්ල අවසානාත්මකව ලියවිල්ල මෙන්න මේක තමයි අපි ගේන්නේ කියන ලියවිල්ල එතුමා බලලා තියෙනවා කියන එක මම හිතන්නේ මතයක් ගොඩනගලා තියෙන ඒ ඇතුල් කරපු ගැසට් පත්‍රිකාවක් නිකුත් කර යුතුයි කියලා ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව අනුකූලව නෑ එතුමාගේ තර්කය පැහැදිලි නමුත් මම එතුමාගේ නිරවුල් කරගත්තේ එතුමා ඒක බලලා තියෙනවා කියලා මොකද මෙතන අපි මේ සාකච්ඡා කරන කාරණේ ඒ කියන්නේ 20 වෙනිදා මේක පාර්ලිමේන්තුවට ගේනවා ඉක්මනින් සම්මත කරගැනීමේ අවශ්‍යතාවය තියෙනවා ඉතින් ඒ නිසා මේක මම හිතන්නේ අපි මුලදී නිරවුල් කරගන්න එක වටිනවා කියලා හොඳයි අපි ප්‍රේක්ෂකීන්ට මතක් කරනවා අද දුරකථන අංකය 011 433 444 4 ඔබටත් පුළුවන් මේ සාකච්ඡාවට සමාදම් වෙන්න 011 433 444 මාධ්‍යවේදීන්ට මගේ පළවෙනි ප්‍රශ්නේ මොන්නේ හිටපු මාතේ නිර්මල කොතලාවල මැතිතුමාට ඔබතුමා කිව්වා ඔබතුමාගේ මේ කතාවේදී දිවිහිමියෙන් මහින්ද චින්තනයේ ජයග්‍රහණය කරන්න කැපවෙලා හිටපු කෙනෙක් කියලා ඔබතුමා. ඔබතුමා තාමත් දිවිහිමියෙන් කැපවෙලා ඉන්නවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දේශපාලනට ගෙනේන. මම සුරංග මේ වෙලාවෙත් පැහැදිලිව කියන්න ඕන මම මේ රටේ දේශපාලනය පාසල් යන අවදි ඉඳලා කරපු පුද්ගලෙක්. ඒ වගේම අධ්‍යාපනය ලැබලා මේ දක්වා දේශපාලනය කරන්නේ තනතුරු වරප්‍රසාද අරමුණු කරගෙන නෙමෙයි. මට එළඹිච්ච අවස්ථාවවලදී මේ රටේ විපක්ෂ නායක කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායක කරන්න මම දායක වුණා. අගමැති කමේදී ඒ වෙලාවේදී ඒ කාරණේ සඳහා දායක වුණා. ඒ වගේම
ජනාධිපතිවරණ තුනක් තිබුණා 2005දී රනිල් මහත්තයත් එක්ක තරඟ කරනකොට, ඒ වගේම 2010යි පොන්සේක මහත්තයත් එක්ක තරඟ කරනකොට, 2015දී මෛත්‍රීපාල මහත්තයත් එක්ක තරඟ කරනකොට උත්තරේ මොනවද වුණත් කමක් නැහැ. ඒ කාරණේ සඳහා කිසිදු කොන්දේසියකින් තොරව ඒ සඳහා පිනීට පුද්ගල. ඒ පිනී සිටියේ මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය සඳහා. මේ රටේ මිනිස්සුගේ මතවාදය සඳහා. ඒ නිසා හෙට දිනේදීත් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනතාව දිනාගත දේවල් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා නම් එතන ඉන්න බැරි කමක් නැහැ කියන එක මම. දැන් පහුගිය ජනවාරි 8 වෙනිදා ජනාධිපති රාජපක්ෂ මැතිතුමාව ප්‍රතික්ෂේප කළානේ ජනතාව. පැහැදිලිවම පරාජය කළා. ඔව්. දැන් පහුවෙන්ද උදේ ඉඳලම අර දිනපු ඔබේ නායකතුමාව, ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වැඩපිළිවෙලට අපිට පේනවා දැන් කකුලෙන් අදින සයිස් එකක් අර පරාජිත ජනාධිපතිතුමත් එක්ක ඉන්න පිරිස. ඉතින් මේක සදාචාර සම්පන්නද මැතිතුමනි? මම විශ්වාස කරන ඔබතුමා තාම ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායමත් එක්ක. මම දැනටත් ඉන්නේ මේ රටේ ජනතාව පිළිගන්න ප්‍රගතිශීලී මානසික මතවාදය තුල. මගේ දේශපාලන එකයි. මට හෙට දිනේදී ඡන්දය ඉල්ලන්න හම්බු නැති වුණත් කමක් නැහැ. මන්ත්‍රීකම් ඇමතිකම් නැති වුණා කරන මම දේශපාලන කරන චරිතය. හැබැයි දැන් ජනතාවේ මම විනාඩිය මගේ උත්තරේ මම දෙන්න හදන්නේ. එතකොට මොකද්ද ප්‍රගතිශීලීත්වය? එතකොට මේ රටේ මිනිස්සු මේ පවතින ක්‍රමයේ පිළිබඳව එකඟ නැත්තම් මේ රටේ මිනිස්සුන්ට ඒ සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය නැහැ. ඒ සඳහා නායකත්වයේ දෙන පුද්ගලෙක් විදිහට කවුරු හරි ඒ සඳහා ඉදිරිපත් වෙනවන් නම් ඒ සඳහා අයිතියක් තියෙන්න ඕන. දැන් මේ මොහොතේ සුරංග එක්සත් ජාතික පක්ෂයෙන් තමයි විවස්ථාදායකේ පාලනය කරන්නේ. හිටපු එමෙතුමනි, දැන් ඔබතුමා පිළිගන්නවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ඔබලාගේ ඔබතුමා ඔය කියන ප්‍රගතිශීලී මතය ජනතාව පරාජය කළානේ? ඒකට ජනතාවගේ මැන්ඩේට් එකක් ලැබුණේ නෑනේ. ඒක ඔබතුමා පිළිගන්නවනේ. එතකොට ඇයි මේ ජනතාව දුන්නු ජන වර්මෙන් ප්‍රයෝජන ගන්න දෙන්නේ නැතුව අපිට පේනවා කණ්ඩායම් එක එක තැන රැස්වීම් තියමින් නිකන් බාධා කරන ස්වරූපයක්. හැබැයි නිකන් පෙන්නන්නේ එහෙම නෙවෙයි. දැන් පෙන්නන්නේ අවුරුද්දට නෑගම් යනවා වගේ තමයි. හැබැයි 60ක් ගියාම එතන අර්ථයේ ජනතාවට මේවෙන්නේ වෙනම කාරණාවක් නෙමෙයි තුමනි. ඇත්තම කතාව අර මේක කොලේ වහලා ගන්නවා සුරංග. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දේශපාලනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නේද? ඒකේ අයිතියක් තියෙනවා. ඒ වගේම අපිටත් දේශපාලනය කිරීමේ අයිතියක් තියෙනවා. අපේ සිතුම් පැනුම් අනුව අපිටත් අයිතියක් තියෙනවා. ඒ අයිතිය තමයි මම පාවිච්චි කරන්නේ. එතකොට ඒ අයිතිය පාවිච්චි කරනවායි කියලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය සහ අනිකුත් දේශපාලන පක්ෂ සහ ඔක්කොම එකට එකතු වෙලා හදපු වැඩපිළිවෙල දින 100 තුල සම්පූර්ණ වෙන්නේ නැත්තම්, දින 100 තුල සාර්ථක වෙන්නේ නැත්තම්, ඒ දින 100 තුල මේ රටේ ශ්‍රණිකෝ මේ රටේ මිනිස්සු එක පල්ලම් බස්සනවා නම් ඒ සඳහා ජනතා නායකත්වයක් දෙන්න අපිට අයිතියක් තියෙනවා. ඒ සඳහා අපි ඉදිරිපත් වෙන්නේ. දැන් අපි බලමු. දැන් සිරිමා බණ්ඩාරනායක කොහොමද මේක කොහොමද ගැලපෙන්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන? චන්දන, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න නම් අනිවාර්යයෙන්ම මෙතුමාලගේ සහය තිබිය යුතුමයි. එතනයි ගැලපෙන්නේ. දැන් සුරංග, ඔබතුමා කොහොමද කියන්නේ? ඔබතුමා කොහොමද පූර්ණ තීන්දුවක් ගන්නේ? ඔබතුමා ඔතන ඉඳලා නිශ්චිත කරන්නේ මම ගන්න දේශපාලන තීන්දුව මොකක්ද කියලා? මම තීන්දුවක් අරගෙන ඉන්නේ. මම අහන්නේ ඔබතුමා ඒ තීන්දුවේ ඉන්නවද කියලා. නෑ, මම කියන්නේ මේ කොලේ වහලා ගහන දේශපාලනයන්නේ මේ තියෙන්නේ. දැන් අපි ඕනේ නෑනේ මේකට. මේ කාරණේදී මම අහන්නේ ඔබතුමා පැහැදිලිව ඉන්නවද? මේ ඉන්න කාරණේදී පැහැදිලිව අයිතිය තියෙන්නේ, යුතුකම තියෙන්නේ, වගකීම තියෙන්නේ ජනතාව දුන්න ජනවරම ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන ආයතනයකට. ඒක ක්‍රියාත්මක නොකර කොලේ වහලා ගන්නවා. ඔබතුමා පැහැදිලිව ඉන්නවද? ජනතාවට එළියට දාන්න. ඔබතුමා පැහැදිලිව ඉන්නවද? ඔබතුමා පැහැදිලිව ඉන්නවද? ජනාධිපතිවරයාට වසරක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අයින් කරනවට ඔබතුමා කැමතිද? සුරංග, ජනාධිපතිවරයාට වසරක් නෙමෙයි, ජනාධිපතිවරයාට අවුරුදු 6ම විසුරුවා හැරීමේ බලතල ඉවත් කරාට මගේ විරෝධතාවය නැහැ. මම මේක උදුරන් අහන්න. ඔබතුමා මේ බලන්න. ජනාධිපතිතුමා මේ අද පවතින දැන් ඔබතුමා මාව අපි හඳුන්වන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. ඔව්. මේ රටේ ජනතාව 2010 ඡන්දේ දීලා මේ මන්ත්‍රීතුමා මේ හාමුදුරු ඇතුළු අපිව පත් කරේ මේ රටේ බලය සහ බලසල සහිත සඳහා පත් කරේ. නමුත් 78 ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව මේ 19 හරහා කිසිදු ආකාරයෙන් වෙනස් නොකර ඉදිරිපත් කරනවා ජනාධිපතිවරයාගේ බලතල තමන්ගේ මතය අනුව.
තමන්ගේ මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත විශ්වාසයක් තියාගන්න පුළුවන් පුළ තමන්ගේ මතය අනුව 19 ගේනවා නම් ඇයි ඒකට එකඟ ඒකට අතුල් කරන්න බැරි ඔබතුමා මතය ඔබතුමා එකඟද ස්වාධීන කොමිෂන් සභාවේ එනවට එකඟයි ඔබතුමා එකඟද ජනාධිපතිතුමාගේ කාලය ඒ කියන්නේ වාර දෙකකට සීමා කරනවා එකඟද මම ඔබතුමාගෙන් මගෙන් අහපු ප්‍රශ්නෙට මම දුන්නේ මේ 19 තුල තියෙනවා 78 තියෙනවා ජනාධිපතිවරයාගේ මතය අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව විශ්වාසයේ දිනාගත හැකි කියලා හිතන එක්කෙනා දැන් මේ 2015 ජනවාරි 9 වෙනිදා සිදු වුණේ විවස්ථාවට විරෝධී වැඩක් නේ මේ රටේ මහජනතාවට පුළුවන් නේ දැන් ඔබතුමාලට පුළුවන් වෙනස් කරන්න මේ පාර්ලිමේන්තුවේ හතර දිනේ ඔබතුමා හිටපොම ඔබතුමාලට පුළුවන් දැන් පාර්ලිමේන්තුවේදී කියන්න ජනාධිපතිතුමාගේ මතය දිනාපු එකේ මේකෙත් තියෙනවා ඔබට මේකක් දෙන්නේ ඔය වැරදි ඔබතුමාලට දැන් පුළුවන් ලබන සංසාර රැස් වෙනවා පාර්ලිමේන්තුවේ ඔබතුමාලට දැන් පුළුවන් කියන්න ජනාධිපතිතුමාගේ මතය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට නෙමෙයි පාර්ලිමේන්තුවේ විශ්වාසය තියෙන්නේ අපේ නායකයෙකුට කියලා ඔබතුමාලට ලබන සඳුදා ඉදිරිපත් කරන්න පුළුවන් යෝජනාව. පැහැදිලිවම සුරංග ඕක මම කිව්වේ නැති වුණාට පාර්ලිමේන්තුවේ නොකිව්වට මේ රටේ ජීවත් වෙන සුවහසක් ජනතාවත් මේ රටේ අද මේ පාලනය කරන සියලු දෙනා දන්නවා පොලේ වාහන මේ පවතින ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව ඔබතුමාලත් මාධ්‍ය හරහා නිවැරදි කරන්න ඔබතුමාට පුළුවන් පෞද්ගලිකවම ලබන සෞඛ්‍ය නැගිටලා කියන්න ඔබ කියනවනේ මැන්ඩේට් එකක් නැහැ කියලා ජීඑන්පීකට ඔබ කියනවනේ එතුමා ජනතාවට කියනවනේ ඔබත් කියනවනේ මමත් කියනවා ඔබ කියනවනේ මැන්ඩේට් එකක් නැහැ යුඑන්පීකට කියලා එක්සත් ජාතික පක්ෂයට අග්‍රාමාත්‍ය ධුරයක් දරන්න මැන්ඩේට් එකක් දීලා නැහැ මං අහන්නේ ඇයි නිර්මල කොතලාවල වගේ ජනතා නියෝජිතයෝ නිහඬව ඉන්නේ පාර්ලිමේන්තුවේ ඒක පෙන්වලා දෙන්නේ නැමන පැහැදිලිවම කිව්වා මේ අද දීලා තියෙන්නේ මේ විපක්ෂ නායක ධූරේ බේරගන්න ගනුදෙනුවා නියම විපක්ෂ නායක ඉන්නේ ආණ්ඩු පැත්තේ ඔබතුමාට පුළුවන් නේ අගමැති ධූරයට වෙන කෙනෙක් පත් කරන්න කියලා නෑ මට ඒකේ බලතලයක් නෑ නේ රටේ විධායක රටේ විධායකයා කවුද මමද ජනාධිපතිතුමා ඔබතුමා ඔබතුමාගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ විශ්වාසය බහුතර දිනගත් පුද්ගලයා අගමැතියට පත් කරන්න පුළුවන්. පක්ෂය අදාළ නැහැ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා. අපි යථාර්ථය පිළිගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයට බහුතර නැහැ. නමුත් එතුමා ඡන්දෙදුන් පොරොන්දු අනුව එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා ගත්තා අගමැති ධුරය පත් කරන්න. ඒ ජනාධිපතිතුමා විධායක ජනාධිපති හැටියට එතුමාට තියෙන වරම. මට කියන්න ඔබතුමා ජනාධිපති නීතිඥයෙක් විදියට මෙතුමාලාට බැරිද අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ගේන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බහුතර කැමැත්තක් නැහැ. ඒ නිසා වෙනත් අගමැතිවරයෙක් පත් කරන්න කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. එතුමට අයිතියක් ඕනෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනවා මන්ත්‍රී කණ්ඩායමේදී එතුමාගේ අදහස ප්‍රකාශ කරන්න. හැබැයි විධායක ජනාධිපති එතුමා හිතන ඕනම එතුමා හිතනවා නම් ඕනෑම කෙනෙකුට ඒ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තියෙන හිතනවා නම් ඔව් මම පොඩ්ඩක් කියවන්න දෙන්න හැබැයි බහුතර විශ්වාසය නැහැ කියලා වෙන්නන්න මෙතුමාට පුළුවන් නේ බහුතර විශ්වාසය එහෙම පෙන්නුවා නම් හැබැයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතුයි ශ්‍රී ලංකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීතිය ගැන කියන්නේ සරලව අහන්නේ නිර්මල කොතලාවල ඇමතිතුමාලා ප්‍රමුඛ කණ්ඩායමට පුළුවන් ද බැරිද පාර්ලිමේන්තුවේදී කියන්න නැගිටලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බහුතර විශ්වාසයක් නැහැ පාර්ලිමේන්තුවේ මෙන්න මේ අහවලාට විශ්වාසය තියෙනවා අපි ඒක පෙන්නනවා එහෙම වුණොත් ජනාධිපතිවරයා ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද මගේ වග මේ මම ඒකට උත්තර මම මුලින්ම ඒ වගන්තිය කියවන්නද The presidential appoint as prime minister member of parliament who in his opinion is most likely වගන්තිය කියනවද කලි වගන්තිය 43 3 හරි කියවන්න අශෝක 43
හැඟී යනවන ජනාධිපතිවරයාට හැඟී යනවන විශ්වාසය තියෙන්නේ ආවලාට කියලා තමයි පත් කරන්නේ. ඒ හැඟෙන එක බොරුයි කියලා ඔප්පු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ. හැබැයි සුරංග අපි යථාර්ථය ගැන කතා හිතලා කතා කරන්න ඕනේ. අපි නීතිය අද ජනාධිපතිතුමා අගමැතිතුමාව පත් කරලා තියෙනවා. එතුමා විශ්වාසය කරනවා පත්තුණු අගමැතිතුමාට බහුතරය තියෙනවා කියලා. එතුමාගේ විශ්වාසය අනුව ඒ විශ්වාසය එතුමා ලබලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ අනෙකුත් පක්ෂවල සහයෝගය සම්දානේ පක්ෂවල සහයෝගය අගමැතිතුමාට පැහැදිලා. හරි මොකක්ද මේක පොඩ්ඩක් ඔබේ ප්‍රශ්නේ මම හිතන්නේ සමුදුරට සාහනික සාධාරණ නැහැ කියලා. මම හිතන්නේ ඔබ ඒ ප්‍රශ්නේ ඒ තරම් දුරට යන්න පුළුවන් කියලා. මොකද හේතුව ඔබතුමා නෑ ඔබතුමා පැහැදිලිව කියනවා ඔබතුමා චන්දන මට අසාධාරණ කියන්න බෑ. මම පෙනී ඉන්නේ පැහැදිලිවම මම පෙනී හිටින්නේ මේ 78 ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවා විධායක බලතල කප්පාදු කළ යුතුයි කියන අදහස ගේනවනේ හැමදාම. ඔව්. ඒකට ගිනාපු එකනේ මේ 19. මේ 19 ගිනාව ඒකට විරුද්ධව. ඒක කපලා දාන්න. අයින් කරන්න. එතකොට ගේන 19 තියෙනවා ඒ විධායක ජනාධිපති ධූරයේ බලතල පාවිච්චි වෙන ක්‍රමවේදය. කොහොමද ක්‍රමවේදය මොකද්ද? මේ මන්ත්‍රී ආසන 225කින් 50ක් ගත්තක් කමක් නැහැ. මම මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන නේ මම මේ කියන්නේ. මම මේ එතුමා ගැන නේ මම මේ කියන්නේ. පුද්ගලයා වශයෙන් නේ කියන්නේ. කවදාහරි බිහි වෙන ජනාධිපතිවරයාට තීන්දුවක් ගන්න පුළුවම් 225න් 50 දෙන්නේ. එදාට මම තීන්දුව කරනවා 50ක් හිටියට මෙන්න ආවලා රටේ යගමැති. ඒක මේ රටේ මම පොඩකින් සුවංග. ඒක මේ රටේ මිනිසුන්ගේ ජන මතයද? ඒක මේ රටේ මිනිසුන්ගේ පරමාධිපත්‍යද? ඔබතුමා කියන්නේ ජනාධිපතිතුමාගේ හැඟීම වැරදි නම් ඒක ඔප්පු කරන්න තියෙන්නේ කාටද? අයිති සහබලී. නෑ මෙහෙමයි. මට උත්තර දෙන්න. පොඩකින් නාමතර. ඔව්. නෑ මෙහෙමයි. ඒකේ පෙන්නුම් කරන්න පුළුවන්නේ ලකුණු මේ විශේෂයෙන්ම ඉලක්කම් වලින් පෙන්නුම් කරන්න පුළුවන්නේ පාර්ලිමේන්තුවේනේ. ඒ පාර්ලිමේන්තුවේ පෙන්නුම් කරාට මේ වගන්ති අනුව අභිමතය අන්තිමට එන්නේ ජනාධිපතිතුමාට. ඒකනේ ඇත්ත කතාව. එතකොට ওই ජනාධිපතිතුමා පත්ුනේ පත් කරේ අපේ සියලු දෙනාගේ සහයෝගය ඇතිවනේ. අපි මේ සංශෝධන කියන්නේ ඒ හින්දානේ. අපිට 40ක් දෙනවා අපිට ඔළුව මාරුවක් නැහැනේ මේ සංශෝධන ගේන්න. ඒ වගේම අපි 50 ඉදිරිපත් කරපුවම පාර්ලිමේන්තුව පාස් වෙන්නේ නැහැනේ. එහෙම අපේ අගමැතිතුමාට එහෙම සහයෝගයක් නැත්තම්. ඉතින් මේ ඔක්කොම ගෙනාවේ ඇයි? දැන් ඔන්න අපේ හාමුදුරුවෝ අපි එකට වෙන්නේ මේ මෙන්න මෙතුමාලා කතා කරද්දි තමයි. මොකද අපිට අමතකලානේ තිබ්බේ මේ රාජපක්ෂලා කරපු හදිය මේ රටට මේ අවුරුදු ගානක් තිස්සේ මාස කිහිපයක් යනකොට පොඩ්ඩක් ඉතින් ඒ අවස්ථාවේදී දැනට මේක ප්‍රායෝගිකව පැත්ත අඳුර ගන්න එපායි. ජනාධිපතිතුමාට ඔළුව අමාරුවක් නැහැ 40ක් 45ක් සහයෝගය දෙන අගමැතිවරයෙක් පත් කරන්න. ජනාධිපතිතුමා එහෙම අතදරුවෙක් නෙමෙයි. අවුරුදු 49ක් 50 වෙනි අවුරුද්ද සමරන මේ එන අවුරුද්දේ හොඳට අත්දැකීම් තියෙන පුද්ගලයෙක් එතුමා. ඇයි මේ අපි ඔක්කොම මේ ගිනාවේ සංශෝධන ගේන්නේ රටේ ඉදිරි ගමන සඳහානේ? එතකොට අපි ඔක්කොම එකතු වෙලා මෙතුමන්ලා ඔක්කොම මේ අයවැඩ තන් දුන්නනේ. ඒ දෙනකොට කිව්වේ නැහනේ අගමැතිතුමාට ඔබතුමාට අයිතියක් නැහැ ගේන්න මේක නිකන් ඉන්න ඔබතුමා අයින් වෙන්න 41 නියුත්තේ කියලා කිව්වේ නැහනේ 40ක් නේ අපි සඳහන් වුණේ. නෑ ඒක සියලු දේ සඳහා ඉදිරි අනාගතය සඳහා මේක දෙදරන්නේ එතන දිනේ මේක දෙදරන්නේ තනිය නෑ දෙදරන්නේ කල් යනකොට ඔක්කොම තනියෙන් කරන්න කිව්වා. නෑ චන්දන දැන් කල් යනකොට ඒ ඕගලන්ට හිතෙන හැටි කල් යනකොට පේන හැටි පේන හැටි ඒ ඕගලන් ඇන්ගල් එක බලන ඇන්ගල් එක පොදු වතුර විනාශ වුණාට පස්සේ පොදු වතුර විනාශ වෙලා ඕනම තැනක බලන්නකෝ. හරි හරි ඊජිප්තුවේ ලිබියාවේ ඕන තැනක මෙතන මේ දැන් මේ පළවෙනි අහන ප්‍රශ්නේ අපි ටිකක් මේක මිනිසුන්ටත් මේක තේරෙන්නේ නැහැ මේ විවස්ථා සංශෝධන කිව්වම මේ ප්‍රධාන දේ මොකද්ද කියලා. ඇත්තටම ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා එතුමා බලයට පත් වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරනවා කියලා. ඇයි එහෙම අපි කිව්වේ? විවස්ථා සංශෝධනයක් කරන්න බෑ UNP සහයත් නැතුව. මොකද තුනෙන් දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අහිමි වෙනවා අපි සහ වෙනත් පාර්ශවීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කණ්ඩායමකුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එකතු වෙනකොට තුනෙන් දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහින්ද රාජපක්ෂ මහත්තයාට අහිමි වෙනවා පළමුවෙන්. ඒ අහිමි වුණාට පස්සේ ව්‍යවස්ථා සංශෝධනය කරන්න නම් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය කරනවා. ඒක හන්දා මහින්ද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෝ අපි අගමැතිවරයා බවට පත් කරනවා කියලා. හැබැයි අපි කිව්වේ නෑ UMP ආණ්ඩුවක් හදනවා කියලා. අපි කිව්වේ ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. මේකේ අවාසනාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ යථාර්ථය තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැතුව පොඩ්ඩක් කල් ගිය මේ එකතු වීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව මේ තීන්දුව ගන්න සෑහෙන කාලයක් ගිය. කියන්නේ අප්‍රේල් මාස වෙනකන් කල් ගියා. ඇත්තටම ජාතික ආණ්ඩුව අපි ගොඩනැගිය යුතු තිබුණේ ජනවාරි මාසේ මැද හරිය අග හරියවත් වෙනකොට කළ යුතු තිබුණා. එහෙමනම් මේ මාස දෙක තුන මේ පක්ෂ දෙකම
කැබිනට් එක ඇතුලේ මේක ඉතාම හොඳට සංවාද කරනවා. මේ පණිවිඩ කෙටුම්පත හදනකොට මේක සංශෝධනය කළ පළවෙනි තීන්දුව ගන්නකොට ජාතික ආණ්ඩුව ගොඩනැගිලා තිබුණේ නැහැ. අර දෙවැනි සංශෝධන ගෙනාපු දවසේම තමයි හදිසිය කැබිනට් එක රැස් කරලා සමහර අය කැබිනට් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 8 දිනක කොහේ පත් කළා කැබිනට් එකට ඒ 8 දෙනා ගිහිල්ලත් නැහැ සමහර අය. එදා තමයි මේ අර හදිසි කෙටුම්පත් කැල්ලේ කියන්නේ අර ගැසට් කරන්නේ නැතුව මහජනයාට එලිදරව් කරන්නේ නැතුව කැබිනට් එකට දාලා කැබිනට් එක ගඟ කරන් ගියා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඉතින් දැන් ඒක සිද්ධ වුණේ අපි බලාපොරොත්තු දැන් මොකද්ද මෙතන කරන්න යන්නේ? රටේ ජනතාව අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ තියෙන ඉලක්කම් වලින් ඒ කියන්නේ පක්ෂ වලින් සම්මුතියක් ලබා ගන්න. ඒ සම්මුතිය ලබා ගැනීමේදී මේකට එක්සත් ජාතික පක්ෂය පදිත්‍යාගයක් කරනවා. ඒ තමයි පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කරන්න කැපකිරීමක් කරනවා. අන්නේ කැපකිරීමේ ප්‍රතිඵලයක් හැටියටත් පාර්ලිමේන්තුවේ පනත සම්මත කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අගමැතිතුමා හැටියට එක්සත් ජාතික පක්ෂයේ රණලි වික්‍රමසිංහ මහත්තයානේ පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා. එයා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා. එතකොට හැබැයි අපි කිසි තැනක එකඟුනේ නැහැ මුළුමනින්ම ඒකමතිකව මේක මේ තනිකරම මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බවට පත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි එහෙම කියන්නේ එක්සත් ජාතික අකමැත්තෙන් නෙවෙයි. මෙතන රණලි වික්‍රමසිංහ මහත්තයා තේරුම් ගත්තේ නැහැ බොහොම කෙටි කාලෙකින් එතුමා හිතුවා මේ ඇවිල්ලා තියෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියලා. නැහැ. පාර්ලිමේන්තුවේ අයවැය සම්මත කරන්න බෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහය නැතුව. මුලින් විරෝධාකල්පයක් තිබුණේ අමාරුවෙන් තමයි අපි ගත්තේ. එතකොට මේ සංශෝධනයටත් අපි බොහෝ පරිස්සමෙන් මේක හසුරුව ගන්න ඕන. මෙතෙන්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් දෙකම මේ කාර්යයේදී ජාතික ඇහැටින් රටේ ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන් බලන්න ඕන. පිල් හදාගෙන මේක මහින්ද පිල මේක මෛත්‍රී පිල අරයන් නැතුව බෑ මෙයන් නැතුව බෑ කියලා නෙවෙයි. මෙන්න මෙතන තියෙනවා ජාතික අරමුණ. මොකද්ද මේ ඒකාධිපති ව්‍යවස්ථාවෙන් අපි හැමෝම බැටකාලා තියෙනවා. මේ මනාප ඡන්ද ක්‍රමෙන් අපි හැමෝම බැටකාලා තියෙනවා. මේක සංශෝධනය කිරීම අවශ්‍යයි. ඒකට රණලි වික්‍රමසිංහ මහත්තයාත් ඕන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඕන, එහේ නිර්මල කොතලාල මන්ත්‍රීතුමාත් ඕන. ඔක්කොම අපි එකතු වෙන්න ඕන. එකතු වෙන්න මොකටද? එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශයෙන් මොකද්ද කිව්වේ? ඒකෙත් කිව්වා, ඒක මං ගාවද ගෙනල්ලා නැහැ, ඒකෙත් කිව්වා විධායක බලතල අඩු කරනවා කියලා. අපි කියපු එක මේකත් කියලා තියෙනවා. එහෙනම් අපිට වගකීමක් තියෙනවා මේක සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එක කට්ටියක් කුමන් නිකන් සම්මුතියකින් තොරව කරලා දැන් බලන්න. ඒ මම එක වචනයක් කියන සම්මුතියකින් තොරව කරන්න යෑමෙන් උනේ මොකද්ද? අර 8 වෙනි පරිච්ඡේදේ, ඒ කියන්නේ 4 වෙනි වගන්තිය ක්‍රියාවට නැගෙන 8 වෙනි පරිච්ඡේදේ විධායක ජනාධිපතිවරයා සතුවන්නා වූ විධායක බලය පරිහරණය වෙන්නේ 8 වෙනි පරිච්ඡේදේ. ඒතකොට 8 වෙනි පරිච්ඡේදේ මොකද උනේ? ඒක දැම්මා 72 මම කියන්නම්. මේක හරි ලස්සනයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ 72 ජනරජ ව්‍යවස්ථාවේ අගමැතිවරයා සතු බලතල ටික මෙතෙන්ට ඇලෙව්වා. බලන්නකෝ දැන් ව්‍යවස්ථා පිළිබඳ විසරදයක් නම් මම දැන් රණලි වික්‍රමසිංහ මහත්තයාගේ කොහොම කරා මේක බැලුවම විහිළුවක්. ඒ කියන්නේ හරි පුදුමයි. ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය කරද්දී 72 කෑල්ල මෙතෙන්ට ගෙනලා ලැබුණා. ලැබුණාට පස්සේ මොකද උනේ? බලන්න මේ කෑල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ කලේ මොකද්ද? අපිට අවසර දෙන්න. මම විනා තප්පර 15ක් දෙනවා මට. ආ තප්පර 5ක් දෙන්න. ඔව්. ඒකේ ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කරේ? ඒ වගන්ති ටික සම්පූර්ණයෙන් මෙන්න මෙතන තියෙනවා. ඒ වගන්ති ටික කරන්න බෑ කියලා ඉන්න. දැන් මොකද උනේ? විධායක ජනාධිපතිවරයා මහා බලගතු කෙනෙක් හිට තවම ඉන්නවා. හන්දර මට විනාඩියක් දෙන්න පුළුවන්. මම මේ කියන්න ගියේ කාරණේ සුරංගයේ අදහස් වලින් මට යනවා. මේක මතු කරන්න යාවෝ මම. ඒක තමයි. ඒකට යන්න නැතුයි. අපි ඉස්සරහට යනවා. නෑ ඒක නෙමෙයි මේ මං කියපෝ දෙ. හරි ඔබට විනාඩි 5ක් දෙනවා. පැහැදිලි කරගන්න තමයි අවශ්‍ය. විනාඩි 5ක් ලැබලා දෙන්න මාදි විදිහට. අය 18 වෙනි සංශෝධනය ගේනකොට අර සීමාවක් නැතුව බලතල වැඩි වුණානේ. එතකොටත් මන්ත්‍රීවරු කරා දැන් 19 ගේනකොට කියනවා මේක ඊට වැඩි හොඳ එකක් වෙද්දී දැන් කුතලාවල මහත්තයලා අත්විස්සපු අය කියනවා නෑ මේක හොඳයි මේක කරන්න. දැන් අපි බලන් ඉන්නේ මේක කරන්නකම් කියලා. ඒක හොඳයි. නෑ කියන්නේ අපි. හැබැයි දැන් මේ මෙතුමා ප්‍රශ්න නගන එක තමයි දැන් ඔබතුමාලා විපක්ෂ නායකතුමෙක් පත් කරගත්තා. ඊට පස්සේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා තමයි සුදුසු කියලා ඊළඟට ආයි කණ්ඩායමක් පත් කර මේ නියෝජනයක් ගේනවා පාර්ලිමේන්තුවේ. ඇයි මෙයාව කරන්නේ යාට නැහැ කියලා. ඒ වගේ දැන් මේ අහන්නේ සුරංග මහත්තයා දැන් ඔබතුමා හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේකට සුදුසු නැහැ කියලා අර වගේ යෝජනාවක් කරලා ගේන්න පුළුවන්ද කියලා. බයිද නීති අනුකූලව සංජීව මම යෝජනාවක් ගේනවද නැද්ද කියන නෙමෙයි වැදගත් වෙන්නේ. නෑ නෑ මම නෑ නෑ ඔබතුමාට ගේන්න නෙමෙයි. ඔබතුමා අමතක කරන්න ඔබතුමා නෑ ඔතන. අපි ඉන්නවා x ඒ x කියන පුද්ගලයාට. එහෙම අපි ඔබතුමාගෙන් අහන්න නැත්නම් මෙතුමා පෞද්ගලිකව ගන්නවා.
ඔබතුමාටම උත්තර දෙන්න නෑ සංජී මට ප්‍රශ්න නෑ උත්තර දෙන්න ඔබතුමාට ඔබතුමා කලබල වෙන්න එපා වැඩකින් නෝ මම ඔබතුමාට කියේ මම මගේ පෞද්ගලික මතවාදයෙන් නෙමෙයි මේ මේ තුල තියෙන වැඩපිළිවෙල එළියට ගත්තේ මේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා වේවා නිමල් සිරිපාල සිල්ලා මහත්තයා වේවා විපක්ෂ නායක කියන කාරණය සද්භාවයෙන් අපිට එළියට පේන්න තියෙන දේ තමයි හැබැයි ඒක නීත්‍යානුකූල නෑ ඒ ඒ නීත්‍යානුකූල ලිවිල්ලනේ මේ හදන්නේ දැන් මේකේ කියන විදියට 19 ජනාධිපතිවරයාගේ සියලු බලතල ගන්නවා හැබැයි ජනාධිපතිවරයා තමයි අගමැතිවරයා පත් කරන්නේ පත් කරපු අගමැතිවරයා කොහොමද පත් කරන්න කියලා කියන විදිහේදී අඩු ප්‍රමාණයක් වුණා පත් කරගන්න පුළුවන් හැබැයි පත් කරාට පස්සේ ජනාධිපතිවරයාගේ බලතලයේ අඩු ප්‍රමාණයෙන් පත් කරගත්ත අගමැතිවරයා ක්‍රියාත්මක කරන්න ඕන ජනාධිපතිවරයාට දන්නලයි ජනාධිපතිවරයාගේ බලතල අතර ගන්න එතකොට මේ 19 නිකේ ඉතුරු වෙනවා විධායක බලතල මම ඒකයි කියන්න ගියේ නැතුව මම මේ 19 වෙනි විවස්ථාවේදී තියනවා විධායක බලතල ඉතුරු වෙනවා ඉතුරු වෙනවා ඔක්කොම අයින් වෙන්නේ නැහැ කියලා අයින් වෙන්නේ නැහැ ඔක්කොම අයින් කරන්න ඔබතුමා කියන්නේ ඔක්කොම අයින් කරන්න කියලා අයින් කරන්න නෙමෙයි මේ කරපු ජනාධිපතිවරණේ වරේ පොල්පිටක් කරන්න බෑ නෑ නෑ ඔබතුමා මන්ජා කියන්නේ ජනාධිපති මම කියන්නේ ජනාධිපති ධූරයේ තියෙන විධායක බලතල ඉවත් කරනවයි කියලා කියලා එතුමා කියන්නේ එතුමාගේ අදහස මගේ කියලා දැන් මේ 19 ජෙනල් ගේනකොට 19 තුල ගේනවා ජනමත විචාරණයකුත් සංශෝධනය කරන්න පුළුවන් ඔක්කොම ටික ගේනවා ඔව් ඒවයි පාගිනවනේ දැන් නෑ නෑ එතුමා කියන්නේ ගේනකොට කියන ගේනවා ගේන අතරේ ඉතුරු කරනවා තමන්ගේ වාසියට ඔව් ඒක හරි තමන්ගේ වාසියට හරි තමන්ගේ වාසියට ඉතුරු කරනවා 50ක් 3ක් කමන්නේ මන්ත්‍රී ආසන හරි ඒක ඉතුරු කර ගන්නවා හරි ඒක කොලේ වහලා ගෙහිල්ලා කියන එකයි මම මේ කියන්නේ හරි හරි ඒ ඒක තමයි හාමුදුරුවෝ ඒක මෛත්‍රීපතිතුමා ඒක ජනාධිපතිතුමාට ඒ ඒ ඒ අභියෝගය ඉදිරිපත් නෑ 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 ජනාධිපතිතුමාට නෑ ජනාධිපතිතුමා තමන්ගේ උමනාවට කියන්නේ තමන්ගේ උමනාවට කියන්නේ තමන්ගේ උමනාව කියලා කියන්නේ පත් වෙන ඊළඟට පත් වෙන අගමැතිවරයාගේ උමනාව ඉතින් කවුද පත් කරන්නේ නෑ නෑ දැන් මෙහෙමයි මෙතන තියෙන ප්‍රශ්නේ දැන් මේ කොලේ මම හිතන්නේ ජනතාවට අවශ්‍ය දැන් මේක රටේ ඉතාම වැදගත් කාරණයක් මේ ව්‍යවස්ථා සංශෝධනේ මොකද්ද වෙන්නේ කියලා. අපි බොහොම පැහැදිලිව කිව්වේ විධායක බලතල සංශෝධනය කරන්න. ඒක තමයි ප්‍රායෝගිකව 3-2 කරන්න පුළුවන් දේ. ඒක තමයි උසාවිය දීලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි ගෙනා පිටා වැදගත් දේ මනාප ක්‍රමයේ අහෝසි කිරීම. හොරුන්ට දඬුවම් දීම මනාප ක්‍රමයේ අහෝසි කිරීම හරවත් ව්‍යවස්ථා සංශෝධනයක්. ඔය කරුණු තුනේ ගෙන දැන් ව්‍යවස්ථා සංශෝධනේ කෑල්ලේ අපි බොහොම පැහැදිලිව කිව්වා. හාමුදුරනේ දැන් ඔය කොලේ වහලා ගහන එක නවත්තන්න පුළුවන් නේ කාර්යක බවස්ථාවේ රංග මම මේ ප්‍රශ්න අහන්න පහක් විනාඩි පහක් දුන්නේ ඔබට නෙවෙයි මේ අනිත් දෙන්නට නුඹ වැඩන්නේ මේක බේරගන්න බෑ ඔබ වහන්සේගේ විනාඩිය තියෙනවා මම විනාඩිය ගන්න හරි කියවනා මේ යම් යම් යෝජනා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන සඳහා යම් යම් යෝජනා ඉදිරිපත් කිරීමේදී හිටපු සාපෙන් සිල්වා මහත්මයාගේ අදහස් පාවිච්චි කරනවා කියන්නේ මේ අදහස් කොයිතරම් විශ්වාසනීයද මක්නිසාදයක් ඔහු එක්දාස් ඔහු එක්තරා අවස්ථාවක හෙල්පින් හම්බන්තොට ගිනුම සම්බන්ධයෙන් වන නඩු තීන්දුවක් පිළිබඳව පශ්චාත්තාපයෙන් යුතුව ප්‍රකාශයට පත් කරනවා මම එදා දුන්නු වැරදි තීන්දුවක් පිළිබඳව ආදි වශයෙන් ප්‍රතිසිද්ධ ස්ථානවල කතා කරනවා තමන් විසින් අග්‍රවිනිශ්චකාරවරයා වශයෙන් ඉඳගෙන ලබා දුන්නු තීන්දුවක් පිළිබඳව ඒ ආකාරයෙන් ස්වයං විවේචනය කරනවා නම් පුද්ගලෙක් ඔහු විසින් ලබා දුන්නාය කියන මේ උපදෙස් හෝ ඒ සංශෝධන කොයිතරම් විශ්වාසනීයද මේ වගේ 19 වෙනි ව්‍යවස්ථාව වගේ වැදගත් නීවිලක් ඉදිරිපත් කරන්නේ මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ සරත් වෙනසුරිල්ල පිළිබඳව සියලු දෙනාම එකඟ වෙන පොදු කාරණයක් තියෙනවා මොකද්ද ලංකාවේ මේ විෂය සම්බන්ධයෙන් ගින අතිවිශාරද ඔහු අපි ඔහුගෙන් ලබා ගත්තේ විෂය සම්බන්ධයෙන්ද අපි හැමෝටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒ අතිවිශාරදත්වයක් ලංකාවේ නීති කෙටුම්පත් ඔහු ලංකාවේ මෑත කාලේ හදපු සියලුම නීති කෙටුම්පත් කෙටුම්පත් කිරීමේදී සහ ඒවා විනිශ්චය කිරීමේදී තා වැදගත් කාර්යභාරයක් කළා ඔහු තමයි ඔහු කවුරුත් පිළිගන්නේ දැන් උදාහරණයකට ගත්තොත් මේ නඩු තීන්දුව දැන් මේ නඩු තීන්දුව දීමේදී සරත් වෙනසිල්වා දීපු නඩු තීන්දුව පිළිබඳ සඳහන් කළා තිබුණා 18 සහ 19 සම්බන්ධයෙන් තීරණ මේ කෙටුම්පත් සකස් කිරීමට ඔහු දායක වෙලා තියෙනවද නැත්නම් මේක නෙමෙයි මම කිව්වේ ඔව් ඒක තමයි මේ මේ මේක අදාළ නැහැ මේ 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 යෝජනාවන්ගේ යෝජනාව හරි හොඳයි අපි ජාතික සභා යෝජනාව ඔව් ඒ ඒ යෝජනාව මේ මේකට දායකුනේ ජයම්පති මේකට කෙලින්ම දායකුනේ අත්ත වශයෙන්ම ජයම්පති වික්‍රමරත්න මැතිතුමා තමයි මේ කෙටුම්පත සම්පූර්ණයෙන්ම සකස් කළේ හරි අපි මේ ටීබී නෙල්සන් මහතා අඹලංගුණි කතා කරනවා ඔබට අවස්ථාව තිබෙනවා කතා කරනවා මම මගේ ප්‍රශ්න දෙන්නේ මේ සුජීව තේරසිංහ මෙතුමාට මගේ ප්‍රශ්න ඇහෙනවද ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා
මේ ප්‍රශ්න තියෙන්නේ දැන් මේ 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනවා 20 වෙනිදාට. එතකොට මේක සංශෝධනයේ ඉදිරිපත් වෙන්න හේතු කාරණා උනේ ගිය ආණ්ඩුව කාලේ 18 අහෝසි කරලා අකාමකා දාලා. ඒක විනාශ වෙච්ච යුගයක තමයි මේක ගෙනෑවේ. එතකොට ඒ අතරතුරේ තමයි මේක සංශෝධන ටික මෛත්‍රීපාල මෙතුමාට ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න උතුමාගේ යහපාලනේ ගත්තේ. එතකොට අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේක දැන් සම්මත වෙනවද මැතිවරණ කමයකුත් මේක ගැට ගහගෙන මේක නැති මකා අකාමකා දාන්න හදනවද? සමහර අපි දැනගත්ත පෞද්ගලිකව හරි බොහොම සුති ඔබතුමාගේ ප්‍රශ්නේ පැහැදිලි ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි අවශ්‍ය කරන්නේ මොකද්ද කියන එකනේ මේකේ වැදගත් වෙන්නේ. මේ ඔක්කොම කතා කරද්දී අපිට පේන්නේ මෙතුමා කිව්ව එක අදහසක්. මෙතුමා කිව්වා එහෙම අදහසකුත් ප්‍රකාශ කරගත්තේ හිටිය එක ඇත්ත. අපි ගිය සැරේ විශේෂම මේ ස්ථානයේදී සංවාදයේ භාජනය වෙද්දී සමහර කට්ටියක් කිව්වා සංශෝධනය වෙන්න ඕනේ, සමහර කට්ටියක් කිව්වා මුළුමනින්ම අහෝසි වෙන්න ඕනේ බලතල. මේ වගේ ගොඩක් අදහස් තිබ්බා. ඉතින් මේක අපි කතිකාවට ලක් කරලා අපි ගන්න ඕන තීන්දුවක්. ඉතින් වැදගත් වෙන්නේ මොන බලතලද අයින් කළ යුත්තේ මේ රනිල් වික්‍රම. දැන් මේක බලන්නේ මෙහෙමනේ, මෛත්‍රීපාල මහත්තයාට තියාගත යුත්තේ කොට කොයි කොටසද, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබිය යුත්තේ කොයි කොටසද කියන එක දැන් ඔළුවල ක්‍රියාත්මක වෙන්නේ. ඒක නෙමෙයි ක්‍රියාත්මක විය යුත්තේ රට වෙනුවෙන්. රටේ ක්‍රියාත්මක විය යුත්තේ එන අගමැතිවරයාට, එන පාර එන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්. ඒ එනකොට ඔක්කොම වානිපත් හැරෙනවා. එහෙම වුණොත් එහෙම නැතුව මේ රටේ ප්‍රශ්නයක් තිබ්බනේ ඒකාධිපති වීරුවෙන් ක්‍රියා කරන නායකයෝ බිහි වෙන්න පටන් ගත්තනේ. එහෙම ක්‍රියා කරගෙන නවත්තන්නනේ අපි මේ සංශෝධන ගේන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේ රටේ ඉදිරි අනාගතේ. දැන් මේක ඔළුව දැවිලා පේන්නේ රනිල් වික්‍රම මහත්තයා ඉස්සරහින් ඉන්නවා. එයා පැත්තෙන් මැවිලා පේනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තව ගින්නක් ගිනි පන්දම කල්ල ඉන්නවා. දැන් මේකේ කෝණයෙන් තමයි සියලු දෙනා බලන්නේ. එහෙම බලන්නේ නැතුව අපේ ආමඳුර කිව්වා වගේ මේකේ ගොඩක් වැදගත් රට වෙනුවෙන් මේ කවුරුත් ගෙනාගෙන යන්නේ මෙතුමාලා දුන්න පොරොන්දු. දැන් මෙතුමා මෙච්චරට කතා කරාට ජනාධිපතිතුමා සංශෝධනය කරනවා කිව්වට නොකර කාලේ කෑ ගැව්වා ජනාධිපතිතුමාට. දිවිමියෙන් වැඩ කරනකොට කිව්වද ඔබතුමා කරේ කැත වැඩේ, ඔබතුමා පොරොන්දු වුණා රටර කරේ නැහැ කියලා. එහෙම කරේ නැහනේ. දැන් අපි පොරොන්දුවක් දුන්නා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ ගැන මොනවත් කියන්නේ නැහනේ. දැන් ඇත්තටම ඒ තැනත්තන කියන්න ඕනේ මේවා මොනවත් අයින් කරන්න ඕනේ නැහැ, මට මේක තියාගන්න ඕනේ, මේක නියම බලයක් කියලා එතුමානි කියන්න ඕනේ. එතුමා මොනවත් නොකිය අපි තමයි එතුමාගේ බලතල ගැනයි දැන් මේ අගමැතිතුමාගේ බලතල ගැන කතා කරන්නේ. ඉදිරි අනාගතයේදී ඔබතුමාලා හිතන්න පොඩ්ඩක් දෙන්න, තප්පරයක් දෙන්න. ඔබතුමාලා හිතන්න රට වෙනුවෙන් ජනාධිපති ධූරයේ තියෙන අත්නොමුතික බලතල මොනවද, අයින් විය යුත්තේ මොනවද, ඒව ගැන සාකච්ඡා කරලා අපි ඉදිරි අනාගතයේට රටට හොඳ විදියට අපි හදාගමු මේක. මේ විවස්ථාවෙන් ජනාධිපති වෙන්නයි වැඩ පිළිල හදන්නේ. ඒක නෑ, තියන්නකො ඡන්දයක් තියලා බලන්නකො මේ ඡන්දයක් එන්නේ නැහැ තුමානේ. කොහොමද කියලා වැඩේ. සාමර පෙරේරා. ඇයි ඡන්දයකට බය? ඇයි ඡන්දයකට බය? ඡන්දේ. ඇයි මෙතුමාගේ ඡන්දකට බහන්නේ? ඇයි ඡන්දකට ගහන්නේ? පුළුවන් නම් මේ කොලේ වාල ගාලා තමයි යන්න. ඇයි ඡන්ද ගැට ගහන්නේ මෙතුමාලා දැන්? එහෙනම් එන්නකො ඡන්දයකට එන සුමානේ. මේක ඉවර කරන්නකො 19 ඇවතුමාගෙන් අන්න පුදුම වැඩක්. ඔබ රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරගන්න, හඬ අඩු කරගෙන ඔබ මේ චන්දන මේක අදාල නොවෙනවා නම් දුරකථනයේ විතරක් කතා කරන්න. මේක අදාල නොවෙනවා නම් ඒත් පස්සේ බාර ගන්නවද? හරි 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 ජෝනාමරතුන් ගෑමතුමා නැවත වතාවක් දේශපාලනයට එන්නේ නැහැ, සමුගන්නවා වගේ කතාවක් දැක්කම පත්තරේ. ඔව් එතකොට දැන් මට දැනගන්න ඕනේ දැන් ඔහම සමුගන්නවා කියලා මැතිවරණයෙන් පස්සේ ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ඇමතු ධූර ලබා ගන්න. සමාවෙන්න මේ මං හිතන්නේ මේ ප්‍රශ්නේ සාධාරණයි කියලා. සමාවෙන්න ඔබතුමා වගේ තරුණ දේශපාලනඥයෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් මේකට මොකද්ද ඔබතුමාලා පස්සේ දෙන්න ගන්න කියලා. හරි. කියලා ආලා කියලා කියලා. ඔබතුමාට යම් ප්‍රතිචාරයක් තියෙනවා නම් පස්සේ ආපු නිසා නෑ, මට ඒක ප්‍රචාරයක් දෙන්නේ. ඒක පක්ෂය අපේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඉතින් ඒක ජෝන් අමරතුංග මහත්තයාට අයිතිය කියලා තීන්දුව කරන්න. ඉතින් අපිට තැනක් හම් වෙනවා. හොඳයි ඉදිරියට. නෑ ඒකේ සෙන්සිමන්ත්වයි. ඔව් අපිට පෙනෙන බැලු බැලමට එහෙම නිකන් පොඩ්ඩක් ඒක ගැළපෙන්නේ නැහැ වගේ හිතනවා තමයි. හැබැයි දැන් මේ දේශ දින ඕන. ඊට පස්සේ අර දැන් ජාතික ලයිස්තුවෙන් එන ඒක සම්බන්ධව තියෙනවනේ යම් කිසි, ඒ කියන්නේ ඒකේ
ඒක තියෙනවනේ යම් කිසි ජාතික ලැයිස්තුවත් මේ ව්‍යවස්ථාව ඇතුලේ තියෙන එකක්. මම උදාහරණ දෙන්නම්. ෆයිස මුස්සා මැතිතුමත් එක්කත් මම කතා කරේ. දැන් මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කියලා ඔක්කොමලා කෑ ගහනවානේ. මේ ඡන්ද ක්‍රමය වෙනස් කරනකොට ඇති වෙන්නේ ඔන්න ඔය ක්‍රමය තමයි. එහෙම වෙනස් කරොත් මේවා හොඳට හිතලා බලලා වෙනස් කරන්න ඕනේ. තමන්ට කැමති පුද්ගලයා දාන්න පුළුවන් දින ආසනයට. තමන්ට එකල ලැයිස්තුවට ලැබෙනවා විශාල පිරිසක්. තමන්ට කැමති ඕනම වයස නාඩි වැටෙන 50 දින පුද්ගලෙක් වුණත් දාන්න පුළුවන්. ඉතින් මේවා ගැනත් මේ අපි මේ විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියලා ඔක්කොමලා කෑ ගැහුවට මේවේ ගොඩක් තියෙනවා මේ රටට අහිතකර දේවලුත් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් දැන් මෙතුමා කිව්ව විදිහට අපි දැන් මේනකොට කතා කරේ. ඒ මනාපත්මක ක්‍රමයෙන්ුත් වාසියක් තියෙනවා. ඒ ක්‍රමයෙන්ුත් ප්‍රජාතන්ත්‍රවාදී බවක් ඇති වෙනවා. ඉතින් මේවා ගැනත් හිතන්න ඕනේ. දැන් ඔබතුමාලා කියන විදිහට දැන් මේ විදිහට ආසනයට දාන්න පුළුවන් අයස 95ක පුද්ගලෙක් දැම්මත් දින ආසනයක් දින්නවා. ඒ වගේම එතුමා මං කියන්නේ බුදුමලා දාන නෙමෙයි. අර මරණ එහෙම වෙන්න පුළුවන්. ප්‍රේක්ෂක මේ මහත්මයා අහන ප්‍රශ්නේ ඇතුලේ තියෙන එකකුත් අපිට තේරුම් ගන්න ඕනේ. ප්‍රේක්ෂකේ ප්‍රශ්නයක් නෑ කොළඹ නෙමෙයිනේ. ඒ ගම්පහ. වෙන කොහෙද? නෑ ප්‍රජාත මේකනේ. හරි. නෑ නෑ ඒ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ තුල අනිශ්චේස්ත්‍ර වගේ නේ පෙන්ෂන් ගන්න නේ පෙන්ෂන් නැන්නේ නෑ ඒක තමයිනේ නෑ නෑ ඒක ඊට පස්සේ තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කරනවා ජාතික ලැයිස්තුව තියෙන්නේ ඒ වැඩේ කරන්න නෙවෙයිනේ ඉතින් ඊ වැඩේ කරන්න තියෙන්නේ තමයි ඕන විදිහට ඇතුළත් කරේ ජාතික ලැයිස්තුවේ නෑනේ මේ මෙන්න මේ සුසුකම ඇතුළත් කරන්න ඕනේ කියලා එහෙනම් ගන්න ඕනේ ජාතික ලැයිස්තුවේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු පරාජය වෙන මැදිවරණ ඉදිරිපත් කළ දිවන්න බැරි ඒ අයට මේ එහෙම නෙමෙයි ඒකට ඒක ලියලා නෑනේ ජාතික ලැයිස්තුවේ නෙමෙයි කවුද ලියලා නෑ අපේක්ෂකයෝමුත් ගෙනලා තියෙන පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව ඒක සාධාරණ ඉතින් සාධාරණ නෑ ඉතින් ඒක ඒක ක්‍රමයේ සාධාරණද ඒ පොදු ජාතික ලැයිස්තු ක්‍රමයේ සාධාරණද නෝනලත් කියලා තියෙනවා එතකොට ඒක සාධාරණ ක්‍රමයේ එතකොට ඒ ජාතික ලැයිස්තුවේ ඉන්න ප්‍රමාණය තවත් වැඩි වෙනවා අද යාපාලන කණ්ඩායම මොනවද ගැන කියන්නේ මගේ යාපාලනය තුල ක්ෂණන දැන් මේක ඉදිරිපත් වෙන අපේක්ෂා ඉදිරිපත් වෙන අපේක්ෂා සම්බන්ධනොත් මේ මැතිවරණ පනම් දැන් ඔන්න ඔයගෙ තමයි වැදගත් කාරණා ඒ කියන්නේ අපි මැතිවරණ ක්‍රමයක් يعني ව්‍යවස්ථාව සංශෝධනය කරද්දී අපිට ඒකට මේකෙදි පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් ජාතික ලැයිස්තුවකට නියෝජිතයන් පත් කිරීමේද යම් යම් නිර්ණායකයන් තිබිය යුතුයි පැහැදිලිව ඒක ඒක දැන් මේකට මේ සංශෝධනය කියලා දාන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ඒවා අපි ආවරණය කළේ නැහැ. නෑ අපේ හැමදේම දැන් මේ අපේක්ෂකයන් වාසි ඒවා පක්ෂයට සීමා වූ ප්‍රශ්න. අන්න ඒවනේ පක්ෂයට සීමා වුණා. සංශෝධන හැටියට චන්දන අපිට ඉදිරිපත් කරන්න බෑ. පක්ෂ දැන් කුඩුකාර ඉදිරිපත් කරන්න වගේ. ඒ ජාතික ලයිස්තුවක් නෑ 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 නෑ. නෑ ඉතින් චන්දන ඒක තමයි චන්දන. ජාතික ලයිස්තුවක් සම්බන්ධයෙන් පක්ෂයක් ඒ ප්‍රතිපත්තියේ තීරණ ගන්න ඕනේ. චන්දන හැමදේම අපිට විස්තරය දාන්න බෑ. පක්ෂ ප්‍රතිපත්ති తీරේ ගන්න චන්දේ අර ඒක හරි චන්දේන් පත් වෙන මම නැත් චන්දන චන්දේන් පත් වෙන පුද්ගලයාට ජනතාවගේ අයිතිය තියෙනවා චන්ද දෙන්න ඕනේ නැද්ද බුදුකාරයේද මංගොල්ලකාරයේද අර ජාතික ලැයිස්තුවේ පුද්ගල දෙන්න ඕනේ ඒක තමයි ජාතික ලැයිස්තුවේ නෑ ඒක දාන්න පුළුවන් චන්දේන් ලැබෙන පුද්ගලයාට මංගොල්ලකාරයෙක් වුණත් කුඩුකාරයෙක් වුණත් මොනවා තිබ්බත් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට ඡන්ද දෙන්න අයිතිය තියෙනවා ඒ පුද්ගලයා ඒක තමයි මේ පක්ෂවලට වගකීමක් තියෙනවා හොඳ පුද්ගලයෝ දාන්න හැබැයි එහෙම සිදු වෙනවද මැතිවරණ කොමසාරිස්වරයාගේ ජාතික ලයිස්තුව පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට නිර්ණායක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට මැතිවරණ කොම ජාතික ලයිස්තුව සම්බන්ධික ආණ්ඩුක්‍රම ස්ථාවර නෙවෙයි දාන්නේ. මැතිවරණ කොමසාරි ඒක අමයිකෙදි ගේන්න පුළුවන්. මැතිවරණ කොමසාරිස්වරයා විසින් AA පක්ෂවලට නිර්ණායක ඉදිරිපත් කරනවා ජාතික ලයිස්තුවට ඉදිරිපත් කළ යුත්තේ මෙවැනි අය. ඒතර දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු ගේන එකයි මේ යම් යම් පරාජිත മന്ത്രിවරු ගේන එකයි වාරණය කරන වැඩපිළිවෙලක් කරන්න පුළුවන් ඒක මැතිවරණ කොමසාරිස්වරයා යත් ඇතුලේ නිර්ණායක ටිකක් අපි සකස් කරනවා ජාතික ලයිස්තුව කෙසේ විය යුත්තේද කියලා හැබැයි අපි හැමෝටම බිරින්දෑවරු එවරෙක්ට ඇයිතිය තියෙනවනේ බිරින්දෑවරු ජාතික ලයිස්තුව පිළිබඳව අදහස මං කියන්නේ මේක මේක මිටඩේ එකම ඡන්දයක නගන්නනේ මේ ජාතික ලයිස්තුව ජනතාවගේ එකම ඡන්දෙට දෙපාරක් മന്ത്രിවරු බිහි වෙන එකක් මේක එතකොට මේකේ පාර්ශ්ව දෙකක් අපහසුතාවයට පත් වෙනවා දැන් කළුතර දිස්ත්‍රික්කේ මම උදාහරණයක් ගත්තොත් ඊළඟට පරාජයට පත් වෙච්ච ඊළඟට පරාජය වෙච්ච මිනිස්සයා ඉන්න ඕන තව අවුරුදු 6ක් තරම් කරන්න තමන්ගේම ඡන්දයකට ඒක ඇත්ත ඊ අවුරුදු 6ක් ඉන්න හැබැයි තමන්ගේම ඡන්දේ තමන්ම මෙහෙවල කරන ඡන්දේ තමන් නොදන්න කෙනෙක් තමන්ගේම පක්ෂයේ වෙන කෙනෙක් පත් වෙනවා ඒ හින්දා එක්කෝ ජාතික ලයිස්තුව අහෝසි කරන්න ඕන එහෙම නැත්නම් ජාතික ලයිස්තුවට හාමුදුරුවෝ කිව්වා වගේ නිර්ණායකයක් දෙන්න ඕන මෙන්න මේ අය විතරයි කියන කාරණා. පැහැදිලි. හරි. අපි විරාමයට යනවා. ඉන් අනතුරුව නැවත සටන සමග. ජාතික ලෙස වෙන මාතෘකාවක් දැන්න. ඒක ගන්න පුළුවන්. ඉදිරිපත් කරන කමිටි ස්ටේජ් එකේ ඉදිරිපත් කරන ඕනෑම සංශෝධනයක් හෝ අදහස අත ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි නොවිය යුතුයි කියන්නේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේ දැන් අපි බලමු. දැන් අපට බගන්තියක් තියෙනවා. වගන්තියක් තියෙනවා මේ
වගන්තිය තියෙනවා අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා කියලා. දැන් ඒක ඒ වගන්තිය ගේනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. දැන් ඒ වගන්තිය වෙනුවට මොනවද අපි කියන්නේ? දැන් ඒ අවස්ථාව ඉදිරිපත් කරන්න පුළුවන් ජනාධිපතිතුමා මේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. 78 ව්‍යවස්ථාවේ තිබ්බේ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ඒ වගන්ති අනිවාර්යයි. දැන් අපි දැන් මේ වගන් දැන් සමහර වගන්ති ජනමත විචාරණයකට යොමු කරන්න ඕනේ කියලා කිව්වා. ඒ වගන්ති වෙනුවට තව යම ඒ වගන්ති යොමු කිරීමක් සිදු විය යුතුයි මේ කමිටු ස්ටේජ් එකේ. නැත්නම් අපේ ව්‍යවස්ථාවේ සියලුම වගන්ති වල සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය ඇති කිරීමේදී මහජන නියෝජිතය හැටියට අපිට විශාල වගකීමක් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම. යම් සමහර උදවියට යම් මතයක් තියෙනවා. දැන් පරිච්ඡේද කරපු 8 පරිච්ඡේදය ව්‍යවස්ථාවයට අනුකූල නැහැ. ඒ කියන්නේ ඒක පිටි ජනමත විචාරණ තුඩු දෙනවා. එතකොට වෙන්නේ පවත්නා ව්‍යවස්ථාවයි කොටස වළංගු වෙනවා. එහෙම මතයකුත් තියෙනවා. හැබැයි 19 වන සංශෝධනයක් ගියනකොට හැබැයි දැන් 8 වන ව්‍යවස්ථාව 8 වන පරිච්ඡේදය මේ රිපීල් කරලා තියෙනවනේ. ඔව්. රිපීල් කරලා අලුත් ප්‍රොවිෂන් එකක් කියලා තියෙනවා. හැබැයි ඒ ප්‍රොවිෂන්ස් වලදී දැන් අර අගමැතිතුමා මේ කැබිනට් එකේ ප්‍රධානියා වෙනුවට නව ක්ලෝස් අලුත් ක්ලෝස් එක 42 3 අලුත් ක්ලෝස් එකක් යොමු කරන්න සිදු වෙනවා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකදී කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය කවුද කියන එක සඳහන් වීමක් කළ යුතුමයි. දැන් 78 ව්‍යවස්ථාවේදී 78 ව්‍යවස්ථාවේ තියෙන්නේ ජනාධිපතිතුමා තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. මෙතුමාගේ මතය අනුව 78 ව්‍යවස්ථාවෙම හැබැයි ශ්‍රේෂ්ඨ අධිකරණය පිළිගෙන තියෙනවා 8 ඡේදය රිපීල් කරන්නේ. ඒ නිසා මගේ මතය වෙන්නේ අලුත් සෙක්ෂන් එකක් ගේන්න වෙනවා. අග ජනාධිපතිතුමා තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානි. හේතුව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා කවුද කියන එක අනිවාර්යම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. නෑ නෑ හරියට ඒක සම්බන්ධයෙන් මම ඒ වගකීම තියෙනවා. මේක මගේ නෙමෙයි. ඒ වගේම ඒ අර ජනාධිපතිතුමාගේ බලතල දිහා බලන විශේෂයෙන් අපි මහරජා ආයතන ස්තුතිවන්ත වෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨ අධිකරණේ මහරජා ආයතනේ පෙත්සමක් ගොනු කරා මාධ්‍ය නිදහස ගැන. අර 79 වන විවස්ථා මේ කෙටුම්පතේ බාහනක ක්ලෝසස් වගේ තිබ්බා මේ මාධ්‍ය පැත්තෙන් ඉලෙක්ෂන් එකක් තියෙනකොට කොමිෂන් සභාවෙන් රෙගුලේෂන්ස් උල්ලංඝනය කරා නම් එතුමට මේ පොලිටිකල් ප්‍රෝග්‍රෑම්ස් ඔය එනි අදර් ප්‍රෝග්‍රෑම් කියන එක තියෙනවා. ඒ නිසා විශාල බලයක් තිබ්බා බලයල නිලධාරී කෙනෙකුට පවරන්න. ඒ විධිවිධාන ශ්‍රේෂ්ඨ අධිකරණය කිව්වා මේ ඡන්ද බලයට උල්ලංඝනය කියන. ඒ කියන්නේ අර ජනමතය කියන්නේ 4E වගන්තියට උල්ලංඝනය වෙනවා. ඒ තුලින් මාධ්‍ය නිදහසක් ව්‍යාපාර ශ්‍රේෂ්ඨ අධිකරණය බැලුවා. හොඳයි. අපි පොඩි පැහැදිලි කරගැනීමක් ඔබතුමාගේ 78 අනුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිවරයා පිළිබඳව තියෙනවාද? අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට එන්නේ කොහොමද කියලා තියෙනවා? අගමැති පත් කරන්නේ ජනාධිපතිතුමා. නමුත් කැබිනට් මණ්ඩලයේ කොතනද කියලා තියෙනවා? කැබිනට් මණ්ඩලයේ කොට ඒක තියෙනවා. ඒක තියෙනවා. අගමැතිතුමා පත් කරන්නේ ජනාධිපතිතුමා. අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් කියලා තියෙනවා. තියෙනවා. ඒක තියෙනවා. සමාජික. අනිවාර්යෙන්ම සමාජික. අනිවාර්යයි. නෑ අනිවාර්යෙන් සමාජිකයෙක් නෙවෙයි. ඒක තියෙනවා. ඒක තියෙනවා. ඒ විදිහට තියෙනවා. ඒ කියන්නේ සමාජිකෙක්. අමාත්‍ය කෙනෙක් නෙවෙයි. සමාජ අමාත්‍යවරයෙක් නෙවෙයි. අගමැතිවරයා පත් කරනවා ජනාධිපතිතුමා. අගමැතිවරයාටත් කැබිනට් මේ අමාත්‍ය මණ්ඩලයේ පවරවීමේ අයිතිය ජනාධිපතිතුමාට තියෙනවා 78 ව්‍යවස්ථාවේ. තියෙනවා. හරි. ස්තුතියි. අපි ඊළඟ අවස්ථාව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සභාපති ගම්පාදේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිම්පාණන් මහතා. දැන් මෙතන අපි සාකච්ඡා කළ යුතු වැදගත් කරුණු කීපයක් තියෙනවා මහජනතාවගේ අවධානයට පාත්‍ර කළ යුතු. එහෙනම් පළවෙනි වගන්තිය තමයි මම හිතන්නේ විධායක ජනාධිපතිවරයාගේ නරක ලක්ෂණ ටික මොනවද කියලා අඳුනගන්න එක. ඌට අත්නොමතික පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන්. දැන් මේකේ මේ සංශෝධනේ පැහැදිලිව අත්නොමතිකව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවන්න බැරි කළා තියෙනවා. හදිසි 50ක් හැටියට 50 කෙටුම් පොතක් ගෙනල්ලා ඒ කියන්නේ ව්‍යවස්ථාමය කාරණයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ 18 සංශෝධනය කරපු විදී ජාති වැඩ ඉදිරි ජනාධිපතිවරුන්ට කරන්න බැරි වෙනවා. ඒක මේකෙන් සංශෝධනය හොඳ ගුණාත්මක ලක්ෂණ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය කළ තුන. ඒවා ඔක්කොම අපි එකඟ වෙන කාරණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි අතර කිසිම විවාදයක් නැහැ. ප්‍රශ්නේ තිබුණේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී කවුද?
එතකොට ඒක දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් දිර තිනෝ කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයා අගම ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා කියන එක අපට වෙනස් කරන්න බෑ දැනට. මොකද ඒක කරනවා නම් අපි ජනමත විචාරණයකට යනවා. ඒ වගේම අමාත්‍යවරුන් පත් කිරීමේදී 19 වෙනි සංශෝධනයේ තියෙන්නේ අගමැතිවරයා ගේ උපදෙස් මත. එතකොට අගමැතිවරයා කියන විදිහට තමයි කරන්නේ ජනාධිපතිවරයා. එතකොට ජනාධිපතිවරයා විලියම් ගොපල්ලෝ වගේ නාමික ජනාධිපතිවරයෙක් බවට පත් වෙනවා. ඒකත් කරන්න බෑයි කියලා මේ අවස්ථාව සංශෝධනය කියලා තිනවා. දැන් එතකොට අපි බලන්න ඕන මොනවද අපට අවාසි? ජනාධිපතිවරයාට ඕන තරම් ඇමතිකම් පවර ගන්න පුළුවන්. ඕන කරන් එහෙම එහෙ දාන්න පුළුවන්. අන්නේ බලය මේකේ අගමැතිවරයාට දීලා තියෙනවා. අපි කියන්නේ ඒක අගමැතිවරයාට දෙන්නත් හොඳ නැහැ ජනාධිපතිවරයාට දෙන්නත් හොඳ නැහැ. යම්කිසි අමාත්‍යංශ නිශ්චිත වෙන්න ඕන. ඒ තැන් වලට දැන් ආර්ථික කටයුතු අමාත්‍යංශය කොහොම ගියපාර අමාත්‍යංශ 50ක විතර බලතල තිබුණා. ඒකත් වැරදි. දැන් මේ කරන්න ගිහිපු වැඩෙන් ඒ කියන්නේ ජනාධිපතිට තිබිච්ච අත්නොමතික බලය අගමැතිට පවරාගෙන යන්නට යෑමින් උනේ ඒක ජනමත විචාරණයකට තුඩු දෙන කාරණයක් බවට පත් වීම. හැබැයි මේකදී අපිට තිබුණා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා කෙනෙක් අයින් කරන්න නැතුව ඉන්නේ. මොකද ප්‍රශ්නයක් නැහැනේ. ජනාධිපති මහජන ඡන්දයෙන් පත් කරපු එක්කෙනා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. හැබැයි ඔහුට අත්නොමතිකව ඇමතිවරු වෙනස් කරන්න බෑ. වෙනස් කරනව නම් ඒකට මොකක් හරි වගන්තියක් දාන තුන පත් කරන්නේ ජනාධිපතිවරයා අස්කිරීමේදී ඕනනම් අපිට දාන තුන අගමැතිවරයා විමසා. අන්නේ තෙන්දී අර සමවරතාවයක් කළ ජනාධිපතිවරයා සහ අගමැති පාර්ලිමේන්තුව අතර තුලනයක් කරන්න තිබුණා. අපි කරේ තුලනයක් කරගන්න එක නෙවෙයි, තරාදියේ පඩියක් වැඩියෙන් දැම්ම අගමැතිවරයාගේ පැත්තට දාලා අගමැතිවරයා හැදුවා ඒ විධායක බලය තමන් තුලට ගන්න. ඒ ගන්න යෑමෙන් උනේ අර සාධනීයව ප්‍රගතිශීලීව කළ හැකිව තිබුණු විධායක බලතල සංශෝධනය කිරීමේ වැඩපිළිවෙල ටිකක් අරුබුදයට ගියා. අපි බලනවා සංශෝධන අවස්ථාවේදී අර විධායක ජනාධිපති දුරේ දැන් එක්සත් ජාතික පක්ෂයට හෝ අගමැතිවරයාට දැන් ඒ වගන්ති ගේන්න බෑ. එතකොට වෙන්නේ මොකද්ද? ස්වභාවිකවම 8 වෙනි පරිච්ඡේදය එහෙමම සක්‍රිය වෙනවා. අපි බලනවා ඒ 8 වෙනි පරිච්ඡේදයේ ජනමත විචාරණයකට තුඩු නොදී එක්තරා දුරකට දැන් පොඩ්ඩක් වැඩිවෙනුත් ඇවිල්ලා තියෙනවා ජනාධිපතිගේ බලය. පොඩ්ඩක් එහෙම කරගන්න ඕන. ඒක හන්ද අපි ඉන්නේ මේක ටිකක් සාධනීය පැත්තට හරව ගන්න. මේක ඇත්ත වශයෙන්ම මේ හරි කනගාටුවෙන් කියන රන්ලි වික්‍රමසිංහ මහතා හුඟා පරණ දේශපාලනඥයෙක්, සෑහෙන දැනුමක් තියෙන කෙනෙක්. ඔහුට ඉතාම කලබලයක් නොසන්සුන්කමකින් මේක සිද්ධ කළේ. දැන් මේකේ අපි ඇත්ත වශයෙන්ම ඡන්ද ක්‍රමයේ පිළිබඳ සාකච්ඡාව ජනවාරි මාසේ පටන් ගත යුතු තිබුණා. අපි මේ සාකච්ඡාව පටන් ගත්තේ මාර්තු මාසේ අග හරි. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බලවත් ගැටලුව පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය හා විධායක ජනාධිපති ක්‍රමය එකට බැඳිලා තියෙන්නේ. මේක සමබර කිරීමේදී ඡන්ද ක්‍රමය වෙනස් කරන ක්‍රමය ඉතා වැදගත්. දැන් අපි ගෙනලා තියෙන ඡන්ද ක්‍රමය වෙනස් කරන යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන්. ඒක වෙන්නේ සුළු පක්ෂවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ප්‍රධාන පක්ෂවලට හානියක් වෙන්නේ නැහැ. නියෝජනයේ එසේමයි මනාප ක්‍රමය අහෝසි වෙනවා. මනාප ක්‍රමය ඉවරයි. එතකොට ඒකට අපි විශේෂ සම්මේලනයකුත් තියෙනවා මේ මාසේ දින 100 පිරෙනකොට 23 වෙනිදා විහාර මහදේවි එලිමහා රංගපීඨයේදී අපි මොනවද මේකේ කරන්න යන්නේ කියලා 23 වෙනිදාට අපි ආරාධනා කරනවා මේ රටේ ඉන්න ජනතාවටත් 23 වෙනිදා ඉන්න. ඒකට ජනාධිපතිතුමාත් සියලු පක්ෂවලටත් අපි ආරාධනා කරනවා 23 වෙනිදාට මේ විහාර මහදේවි උද්‍යානයට ඇවිල්ලා අපි මොකද්ද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවා. අපේ අදහස ඡන්ද ක්‍රමයක් මේ සමගම ආ යුතුයි. මනාප ක්‍රමය, ඒ කියන්නේ මනාප ක්‍රමය අහෝසි කිරීමක් තිබිය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. මක්නිසාද? ඒ දෙක එකිනෙකට ප්‍රතිබද්ධ වන නිසා. දැන් හැමදෙන්නේ අර මං කලින් අහුව ප්‍රශ්නේ නැවත අහන්න. අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය අමාත්‍යංශයක් දරන්නේ නැත්තම් මොකක්ද? අග්‍රාමාත්‍යවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය අමාත්‍යංශ දරුවට කමක් නැහැ. අග්‍රාමාත්‍යවරයාට අමාත්‍යංශයක් බාර වෙන්නේ නැත්තම් කැබිනට් මණ්ඩලය තුල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය මොකක්ද? ඔව් ඉතින් අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයාගේ සියලුම වගකීම්, ඒ කියන්නේ විවස්ථාදායකය තුල විධායක වෙනුවෙන් තියෙන සියලුම කාර්යභාරය පැවරෙන්නේ ආණ්ඩුවේ කාර්යභාරය හැටියට අගමැතිවරයාට. අග්‍රාමාත්‍යවරයා කියන්නේ පාර්ලිමේන්තුව. ඔව් බොහොම පැහැදිලිමක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවරයාගේ කාර්යභාරය තමයි විවස්ථාදායකය තුල ඔහු ඉබේම ප්‍රධානිය බවට පත් වෙනවා. ඔව් විවස්ථාදායකය හරි. මං අහන්නේ විධායකය. විධායකය ඔහු තමයි. ඒ කියන්නේ මං කියන්නේ කැබිනට් මණ්ඩලයේට අග්‍රාමාත්‍යවරයාට අමාත්‍යංශයක් නැතුව අග්‍රාමාත්‍යවරයා පත් වුණොතින් අග්‍රාමාත්‍යවරයාට තියෙන බලය මොකද්ද, කාර්යය මොකක්ද? අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය ඇත්ත වශයෙන්ම පවත්නා ව්‍යවස්ථාවෙන් ඉතාම දුර්වලයි. කාර්යයක් නැහැ.
කාර්යයක් නැයි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි අග්‍රාමාත්‍යවරට මේ විවස්ථාවට අනුව ඕනෑම ඇමතිකමක් දරන්න පුළුවන්. ඒක හරි. අමාත්‍ය ධූරයක් දරනවා කියන්නේ ඇමති කෙනෙක් නේ. අමාත්‍ය ධූරයක් නොදරන්නේ නම් අග්‍රාමාත්‍යවරයාට විධායකය තුල කාර්යභාරයක් නැහැ. දැනට රනිල් වික්‍රමසිංහ විධායක කියන කැබිනට් එක. කැබිනට් චන්දන වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යෝජනාවෙන් දැනට මේක තියෙන විදිහට නම් නෑ ඒක හරි. ඒක හරි. මම අහන්නේ දැන් දැන් තියෙන්නේ. කලින් තුනේ ජනාධිපතිවරයා නැති වුණොත් අනිවාර්යයෙන්ම අගමැතිවරයා ජනාධිපතිවරයා. ඒකත් නැති කරන් තියෙන මේකේ. හරි. නායකට දාලා නිකම් මන්ත්‍රීවරයෙක්. හරි. අපි ඊළඟ අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මල කොත්තලාවල මැතිතුමා. කොත්තලාවල මැතිතුමනි කලින් වටේදී අපේ හාමුදුරුවෝ කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමාද වුණා කියලා. තීරණයක් ගන්න. ජාතික ආණ්ඩුවක් හදන්න. දැන් ඔබේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව අරන් තියෙන්නේ. එකතු වෙන ආණ්ඩුවත් එක්ක ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙනවා එමෙතිකම් ගන්නවා. හැබැයි හාමුදුරුවෝ කිව්වා මේ තීරණය ගන්න ප්‍රමාද වුණා කියලා. ඔබ මේ මතයත් එක්ක එකඟද? පැහැදිලිවම නැහැ. මම අර සුරංගහන කොටත් කිව්වේ මම ඉන්න දේශපාලන මතවාදය පැහැදිලිවම නැවත වරක් කියනවා නම් එක්සත් ජාතික පක්ෂ විරෝධී දේශපාලන මතවාදය. ඒක කවදාවත් මගේ ඇඟේ පණ තියෙනකම් මම ඒක වෙනස් කරන්නේ නැහැ. ශ්‍රී ලංකානි මම නියෝජනය කරන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගත්තා වර්තමාන ජනාධිපතිතුමා පක්ෂ නායකට පත්‍ර පත් වුණාට පස්සේ මේ රජයට ඇතුළෙන් අපේ සමාජිකයන්ට එතුමා මේ රජයේ සමාජික කොටස්කාරී බව නායක බව ඇත්ත රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනාවක් කරා. ඒකේ ඒ තීන්දුව අනුමත වුණා. මම ජාතික රජයක් පිළිබඳව මගේ එකඟතාවයක් නැහැ. ජාතික රජයක් බිහි කිරීමේ එකඟතාවයක් සහ අවශ්‍යතාවයක් මේ මොහොතේ තියෙනවා නම් ඒ සඳහා වෙනම සාකච්ඡාවක් අවශ්‍යයි. හාමුදුරුවන්ගේ අදහස් උදහස් අනුව මම එකඟ වෙන කොටස් තියෙනවා මේ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව තුළ. ඒ වගේම මේ 19 තුළ ඔබේ කාලය පටන් ගන්නවා. ඔව්. 19 තුළ ගෙනල්ලා තියෙනවා පරණම ආණ්ඩුක 78 තියෙනවා වගේම කොටස්ක් තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ සමාජිකු නොවන කියන කොටස. මේක 78ත් තියෙනවා. 78ත් තියෙනවා. හැබැයි 78 නැහැ අමාත්‍ය මණ්ඩලයේ 35යි අමාත්‍ය මණ්ඩලයේ සමාජිකු නොවන අය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 45යි කියලා නැහැ. හැබැයි මේක හොඳ ප්‍රවණතාවයක් මේ කාරණේ සම්බන්ධයෙන් 30 සහ 45 කියන හොඳ ප්‍රවණතාවයක්. මොකද මේ රටේ ඒක මතවාදයක් බවට පත් වෙලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ වැඩි කියලා. නමුත් දැන් ඇහැට පේන විදිහට 70 වුණාට 100 ගානක් ඉන්නවා මේක. බොරු කියන්න ඕනේ නැහැ. වාහන දීලා, පඩිනඩි දීලා, තෙල් දීලා එහෙම ඉන්නවා. ඒක වෙනම කතාවක්. ඒවම විවේචනය කරන්න යන්නේ නැහැ. ජනතාව ඒවා දැනගන්න ඕනේ හැබැයි. ජනතාව දැනගන්න ඕන. හැබැයි මේ මොකටද මේ යහපාලන වැඩපිළිවෙල සඳහා රනිල් වික්‍රමසිංහ මහත්තුමා ඇතුළු මේ වැඩපිළිවෙල කියනකොට විවේචනය කරපු විරුද්ධ වෙච්ච එක ජනතා විවේචනයක් තියෙන අමාත්‍ය මණ්ඩලයේ වැඩි කියන කාරණය අඩු කරන අතරෙම මේ මොකටද අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙකු නොවන කියලා. කියන්නේ කැබිනට් අමාත්‍ය 30ට අමතරව තව සංඛ්‍යාවක් පත් කරගන්නවා. එතකොට ඒකත් අයින් වුණා නම් මේ 19 තවත් යහපත් වෙනවා කියන එකයි මම කියන්නේ. ඒ වගේම අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයක් තියෙනවා මේ 19 ගේනකොට 20 කියන කාරණය. 20 කියන්නේ මැතිවරණ ක්‍රමය. දැන් මේ වේදිකාවෙම මේ කාමරේම සහ අනිකුත් මාධ්‍ය හමුවෙත් මේ රටේ සමස්ත ජනතාවගේ මතවාදයක් තියෙනවා මේ මැතිවරණ ක්‍රමය හොඳ නැහැ කියලා. අති විශාල ධනස්කන්ධයක් ඊටන් වෙනවා. මේ වියදම් කරන ධනස්කන්ධය මහ ජනතාවගේ බලයෙන්ම පත්විච්ච අය සමාලාට හොයනවායි කියලා විවේචනයක්. දේශපාලනඥයන් ඒවත්තර පත් වෙන්නේ සමහරලාට දේශපාලනඥයන්ගේ චෝදනාව එල්ල එන්නේ මේ මැතිවරණ ක්‍රමය සලහා. දැන් මම හිතන්න ඕන ඊළඟ පවතින මැතිවරණයේදී මම කළුතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න කී දහහක් වියදම් කරන්න ඕනද කියලා. මට ඒක ප්‍රශ්නයක්. මගේ අධ්‍යක්ෂකයා හිටන මට ඒක ප්‍රශ්නයක්. ඉතින් මේ මැතිවරණ ක්‍රමයේ විවේචනය කරපු දේශපාලන පක්ෂ ඒ මැතිවරණ ක්‍රමයේ හොඳ නැහැ කියපු දේශපාලන මතවාදී මේ වෙලාවේ ජයග්‍රහණය කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ හින්දා මේ 19 විතරක් ගේලා තමන්ට දිනා ගන්න බැරි වෙච්ච දේවල් වෙන විදිහකට දිනා ගන්න යන දේශපාලන වැඩපිළිවෙල වෙනස් වෙන්න ඕන. එතකොට තමයි යහපත් වෙන්නේ මං හිතන්නේ පාර්ලිමේන්තුව තුලත්.
ඉන්ද මැතිවරණ ක්‍රමය මේ 19 එකම 20ත් ගිය යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ තුල මං විශ්වාස කරන දෙයක් තියෙනවා. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ විතරක් මේ මේ පොළවේ තියෙන්න ඕන. අනිත් පක්ෂ තියෙන්න ඕන. ඒ පක්ෂ දරන මතවාදයක් තියෙනවා. මේ ජාතීන් අනුව මතවාද නෙමෙයි. අනිකුත් දේශපාලන අදහස් උදහස් තියෙන ඒ දේශපාලන මතවාද වලට ඉඩක් තියෙනවා. හැබැයි ඒ දේශපාලන පක්ෂ වලට සමාජික සංඛ්‍යාව අඩු වුණාට පිරිස අඩු වුණාට ඔවුන්ගේ මතවාද නියෝජනය වෙන වේදිකා පාර්ලිමේන්තු තියෙන්න ඕන අනිත් ආයතන වල තියෙනවා. නිසා මේ හදන මැතිවරණ ක්‍රමයේ තුල ඒ අනිකුම්ම සුළු කියන පක්ෂ හඳුන්වන්නේ නැහැ වචනේ අනිකුත් පක්ෂ වල ඉඩක් තියෙනවා. නිසා මේ 19ත් එක්ක ගේන්න ඕන 20ක් ගෙනල්ලා කටයුතු කරනවා නම් ඒකට මහජන නියෝජිතෙක් විදිහටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මම දන්න විදිහට එකඟයි. හැබැයි 19 හරහා 20ක් අප්පාදු කරන්නත් 20 හරහා 19 අවලංගු කරගන්නත් නැත්නම් කල්පවත්ත ගන්නත් වැඩපිළිවෙලක් අවශ්‍ය නැහැ. ඒක රටේ මිනිස්සු එදියා බලන් ඉන්නේ. මොකද මේ සෑහෙන දේවල් කියලයි මේ පාලනේ ඇහිලා තියෙන්නේ. ඒ නිසා 19ක් ක්‍රියාත්මක වෙන්න ඕන රටේ ජනාධිපතිවරයා ජනාධිපතිවරයෙක් විදිහට. ඒ වගේම 20 ක්‍රියාත්මක වෙන්න ඕන මේ රටේ ජනතාවගේ ඡන්ද බලය නිවැරදිව මහ ජනතාවට දෙන්න. සුති එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ. දැන් චන්ද්‍ර මේ ඔක්කොම කතා කරගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට අපිට දැනෙන දේ තමයි 19 හොඳයි. 19 ඇතුලේ මේවා තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා කියලා මේ හොඳ 19 ගෙනාව අපිනේ. මේ රටට පොරොන්දු වුණා විශේෂයෙන්ම ජනාධිපති විධායක බලතල කප්පාදු කරනවා ස්වාධීන කොමිෂන් සභා ගේනවා මේකක්වත් මේගොල්ලන් කරාද? මේ රටේ ජනතාවත් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ විශේෂයෙන්ම බලයේ හිටපු පක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමා චන්දිකා කුමාරතුංග මැතිණිය මේ සියලු දෙනාම දුන් පොරොන්දු අනුව දින්නට පස්සේ කටයුතු කරේ නැහැ. දින්නට පස්සේ කටයුතු කරපු එකම ආණ්ඩුව තමයි මේක. මේකේ අපි ආණ්ඩුවේ අපිට සුළුතරයක් වෙන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොමල මේ හොඳින් ඉඳන මේකට සහයෝගය දෙන්නේ නැත්නම් අපිට මේ අපි දැනගත්ත මේ ගේන දෙක හොඳයි, මේ ගේන දෙය රටට හොඳයි. ඒ හින්දා පාර්ලිමේන්තුවේ සුළුතරයක්ද බහුතරයක්ද කියන එක වැදගත් වෙන්නේ. මේ සියලු දෙනා මේකට ඡන්දෙ දෙන්න ඕනේ. එහෙම නොදුන්නොත් ජනතාවට මුණ දෙන්න බෑ කියන එක අපි දැනගත්තා. අන්න ඒ හේතුව මත තමයි දැන් ඔබතුමාලා හොඳ ප්‍රශ්නයක් මතු කරා. දැන් අගමැතිතුමාගේ කාර්යභාරය මොකද කැබිනට්ටුවේ? එතුමාට අමාත්‍යවරයක් නොලැබුණොත් එතුමා කැබිනට්ටුවේ එතුමා ඉඳ ගන්න පුළුවන්ද? එතුමාට තියෙන බලතල මොනවාද? ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔළුවම ඇවිලා මවාගෙන පාලා මේක බැලුවොත් එහෙම මේකේ අදක්මයි පේන්නේ. අපේ ස්වාමීන් නායක ස්වාමීන් වහන්සේ කිව් විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසිම ආකාරයකින් හදිස්සියේ හිතුමතේ කරේ නැහැ. මේකට පක්ෂ නායකයෝ කැඳෙව්වා. සියදනාගේ අදහස් වලට සවන් දුන්නා. මුන් වහන්සේ පාර්ලිමේන්තුවේ මේ කතාව කරපුවම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකට උත්තර දුන්නා. මං ගැන හිතන්න එපා. මං වෙනුවෙන් කරපු දෙයක් නෙමෙයි මේක. මේක ඉදිරි අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ විධායක බලතල යම්කිසි ආකාරයක කප්පාදු කරලා පාර්ලිමේන්තුවට දෙනවා නම් දෙන්න වෙන්නේ අගමැතිතුමා හරහා. ඒක රනිල් වික්‍රමසිංහද චන්දනද මමද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඉදිරි අනාගතයට දැන් ඉදිරි අනාගතේ හිතන්නකෝ. එන ආණ්ඩු එන්නේ එකම පක්ෂයේ ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් නෝයි ප්‍රශ්නේ ඉන්නේ ලොකුවට ඒ වෙනකොට. දැන් ওই ප්‍රශ්නේ ඉන්නේ වෙන පක්ෂකින් ජනාධිපතිවරයෙක් බිහි වුණින්දනේ. මේ රටේ පළවෙනි වතාවට මෙහෙම අවස්ථාවක් උදා වුණේ දෙවෙනි වතාවට. ඉතින් ඒ හින්දා තමයි මේ දෙවෙනි වතාවට සමා වෙන්නේ. ඒ හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් මේ කතාබහට ලක් වෙන කාරණය අපි විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕනේ. හැබැයි මොකද්ද රට අවශ්‍ය කරන්නේ? ඉදිරියේදී පත් වෙන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැනට ඉතා හොඳයි. තව අවුරුද්දකින් තවත් හොඳයි. තව අවුරුද්දකින් හොඳ නොවෙන්න පුළුවන්. තව අවුරුදු 4කින් නරක වෙන්න පුළුවන්. එතුමත් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේම වෙන්න පුළුවන් සමහරවිට. අපි දන්නේ නැහැ. අපි කියන්නේ අපිට පේන කියන්න බෑ. හැබැයි එතුමා මේ වෙනකොට ඉතාමත් සංවරව නිහතමානී ලෙස කොළ රතු එළියක් දැක්කත් පාරේ නවත්තන දෙපැත්තෙන් වාහන දෙකයි තියෙන්නේ. රටට හොඳ උදාහරණයක් දීලා තිනවා. එතුමා ඉතා හොඳට කටයුතු කරනවා. හැබැයි එතුමෙන් පස්සේ නේද ජනාධිපතිවරයා? එතුමා ඒ ආකාරයෙන් අත්රොමිතික බලයේ ක්‍රියාත්මකව කරලා තමන්ගේ සහෝදරයන්ට 160ක් රටේ ආර්ථිකය බාර දුන්නට පස්සේ තමන්ගේ දරුවන්ට ඉතිරි සියලුම රටේ තියෙන ක්‍රීඩා සමාජය බාර දුන්නට පස්සේ රටේ ධනය බාර දුන්නට පස්සේ පවුලේ වටේ ඉන්න හෙන්ටයි ඔක්කොම බාර දුන්නට පස්සේ මුළු රටම කාබාසිනේ කරන්න පොලිසිය හතුරන්න පටන් ගත්තට පස්සේ ස්වාධීන කොමිසම් නැතිනම් මේ රට නැවතත් අර හිටපු තත්ත්වයට යන්න පුළුවන්. අන්න ඒක නවත්තන්න අපි. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ගේන්නේ තමාට ඕන දෙයක් නෙමෙයි.
මෙහෙම කාටවත් එපා නම් මේකේ බලතල එහාට මෙහාට කරගන්න රණවික්ස මහත්මයයි මට හොඳට විශ්වාසයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අද වෙනකම් වචනයක් කියලා තියෙනවා මට මේ බලතල ඕනේ කියලා රණවික්ස මහත්මයා සහ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අතර කිසිම සංවාදයක් තියලා තියෙන මේ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ එතුමන්ලගේ ප්‍රශ්නේ එතුමන්ලට තීන්දුව කරන්න ඕනේ හැබැයි එතුමා කියලා තියෙනවා රණවික්ස මහත්මයාට ඔය දෙන එක මදි මට කියලා රණවික්ස මහත්මයා කියලා තියෙනවා මට ඔය ටඩිය දෙන්න කියලා නෑ නොදුන්නොත් රටට එන කලදසාව ගැන අපිට හිතා ගන්න පුළුවන් ඉදිරි අනාගතයේ සජිත් ප්‍රේමදාස මහත්තයා වෙන්න පුළුවන් අපි කවුරු වෙන්න පුළුවන් ජනාධිපති එතකොට මේ කාරණේම රට රාපව මූණ දෙන්න සිදුනවා මේ සියලු දෙනාටම මේ සියලු දෙනාට මූණ දෙන්න මේ කාරණේට ඉතින් මේ හින්දා අපි විශේෂයෙන්ම රටේ අනාගතය වෙනුවෙන් විධායක බලතල අඩු කරගෙන පාර්ලිමේන්තුවට ඒවා පවරන්න පුළුවන් නම් රටට හොඳයි ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි ඒකද පාර්ලිමේන්තුවෙන් විතර පාලනය වෙන්නේ මේ විධායක බලතල පාර්ලිමේන්තුවට වක් කියනවා අන්න ඒකටයි මේ විධායක බලතල වෙනස් කරන්නේ හැබැයි නායක ස්වාමීන් වහන්සේ කිව්ව කතාවත් එක්ක මම සමහර දේවල් සම්බන්ධයෙන් කියනවා සංවාදයක් උන්වහන්සේට සමහරලාට ලැබෙන්නේ නැතුව තිය සම්බන්ධව අපි කනගාටු ප්‍රකාශ කරනවා. හැබැයි රටේ උන්වහන්සේත් දන්නවා අපි ඔක්කොම දන්නවා මේ රටේ ඉදිරි අනාගතය සඳහා මේ ගෙනාපු ගොඩක් දේවල්. මේක ඇතුළත් කරලා තියෙන දේවල් රටේ ඉදිරි අනාගතය සඳහා අපි පක්ෂයක් වශයෙන් ගත්තොත් අපිටම පාඩුයි. හැබැයි රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඒකයි මේ ඔක්කොමලා අර හොරගල් අහුලනවා වගේ කොලේ ගහලා ගහන්නේ ඒකයි. කැමැති මේකට. හැබැයි පෙන්වන්නත් ඕනේ මේකට අකමැත්තක් තියෙනවා කියලා තමන්ගේ දේශපාලන අර මති මතාන්තර පොඩ්ඩක් එහෙම මේ රාජපක්ෂ මහත්තයා පොඩ්ඩක් ෆෝම් කරන්නයි තව පොඩ්ඩක් මෛත්‍රීපාලසිරි මහත්තයා කකුලෙන් අදින්නයි ඒ කටයුත්තත් සිදු වෙනවා. ඉතින් අපි සියලු දෙනා මේක හිතේ තියාගෙන මේ පොදු හතුර දැන් අපිට පේන්නේ නැහැ. හැබැයි පොදු හතුර නැවත නිර්මාණය වෙන්න පුළුවන්. ඒයින්ද ඊට කලින් රටේ අනාගතය වෙනුවෙන් අපි මේ විධායක බලතල පාර්ලිමේන්තුවට කොහොමද යවන්නේ කියන දේ සම්බන්ධයෙන් අපි ඊට පැහැදිලිව සාකච්ඡා කරලා රට වෙනුවෙන් ඔලු හිතන්නේ නැතුව කාගේද මූණ කියලා හිතන්නේ නැතුව අපි තීන්දුවක් ගත්තොත් රට හොඳයි. එහෙම නැත්නම් රට දෙයියන්ගෙන් පිටයි. සුදී මාධ්‍ය විදිහට අවස්ථාවක් මට ප්‍රශ්න අහන්න දෙන්නේ අපේ අමාත්‍යතුමාගෙන්. දැන් ඔය 19 ව්‍යවස්ථාවට ජනාධිපතිවරයා සතු තිබිච්ච විධායක බලතල අගමැතිවරයා වෙත යම් යම් දේවල් මාරු වීම සම්බන්ධයෙන් ඔබතුමා කියනවානේ අපිට බලන්න එපා මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ බලතල පාවිච්චි කරයි කියන ඇසින්. දැන් ඔබම ආපහු කියනවා වෙනත් පුද්ගලෙක් මේ අතිශය අත්නොමතික විධායක බලතල තියෙන තැනකට ආවොත් ඇති වෙන්න පුළුවන් නරක කලදසාව කොයි වගේ වේද කියලා. මම කියන්නේ දැන් මේ ජනවාරි 8 වෙනිදාර කලින් ඔබතුමන්ලාම අපිට මවපු චිත්‍රයක් තිබුණානේ හිටපු ජනාධිපතිවරයාගේ පාලනය ගැන. මහින්ද රාජපක්ෂ මහත්තයා ආපහු අගමැති වුණොත් කොහොමද ඊයේ දවසේ? ඔය කියන බලතල දුන්නාට පස්සේ. ඒකට කමක් නැහැනේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුව වක් කියනවනේ. අර කියේපු අර අත්නොමතික බලතල ලැබෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුව වක් කියනවා ඒ අගමැතිවරයා. ඔය අගමැතිවරයා විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්න ඕනේ ජනාධිපතිතුමාගේ බලතල තියෙන්නේ සීළු බලතල එතුමාට හිමි. එතුමාට සම්බන්ධයෙන් අපිට නඩු කියන්න බෑ. එතුමා සම්බන්ධයෙන් උසාවියකට යන්න බෑ. එතුමාට හමුදාව, එතුමාට පොලිසිය, එතුමාට ආර්ථිකය, එතුමාට කැබිනට් එක, එතුමාට සියල්ල ඒ බලතල හිමි. එහෙම වුණොත් හොඳයි. ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයා ආවත් එතුමාට ඔය කරපු කාර්යභාරය කරන්න බෑ මේ රටේ. ඒකෙන් 120ක් අඩුම ගාන කරන්න බෑ කරපු කාර්යභාරය. අපි සාකච්ඡා කළා බෑ. නිර්මල කොතලා නැවතුනේ ඒකටම ඒ ප්‍රශ්නෙටම. දැන් අපි හිතමු දැන් අගමැතිවරයාට නිශ්චිත කාර්යයක් නෑනේ. මේ ව්‍යවස්ථාවේ වර්තමාන ව්‍යවස්ථාවේ අගමැතිවරයාට ඇමති ධුරයක් දෙන්න ඕනේ කියලා නැහැ. අපි හිතමු ඇමති ධුරයක් දුන්නේ නැහැ. එතකොට කැබිනට් එකේ අගමැතිතුමාට ඉඳ කැබිනට් අමාත්‍ය ධුරයක් නොදුන්නු. හිතන්න දෙයක් නැහැ සුරංග වෙනවා. නොදුන්නු. නැහැ. හිතන්න දෙයක් නැහැ වුණා කි ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට කැබිනට් අමාත්‍ය ධුරයක් දෙන්නේ නැහැ. බලතල ටික ගන්නකෝ එන. හරි දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන තත්ත්වේ? එතකොට හොඳයි නේද විවස්ථාවේ අගමැතිවරයාට බලතල වෙන් කන්නේ? නෑ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි පෙනී හිටින්නේ. පෙනී හිටින්නේ මේ පවතින ජනාධිපති ධුරය දැනට වෙනස් කරන්න බෑ සුවන්. ආයි මොනවා කතා කරත් මේ වහලා ගහන්න බෑනේ. තව අවුරුදු 6ක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් ඔච්චරයි. වෙනස් කරන්න අපි කැමැත්ත තියෙනවා. නැහැ ඕගොල්ලෝ කැමතියි. නැහැ අපි නැහැ. නැහැ මේගොල්ලෝ වෙනම ගේමක ඉන්නවා. ඒ වෙනම ගේමක ඉන්නවා. මම ඕන්ලයින් එකක් ගේන්නේ. මම කියතයි. මට ප්‍රශ්නේ නිශ්චිත උත්තරයක් දෙන්නකෝ. මේ ජනාධිපති ධුරය වෙනස් කරන්න බෑ. අපි අපේ යුතුයකමක් තියෙනවා, වකිමක් තියෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි පෙනීන පුද්ගලයෝ විදිහට මේ එක්සත් ජාතික පක්ෂයේ ගෙනියන ව්‍යවස්ථාදායක සභාව වෙනස් කරලා අපිට පාර්ලිමේන්තු බලය ගන්න. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සියලුම දෙනා එකතු කරලා වාමාංශික මතවාද ධර්ම සියලු දෙනා එකතු කරලා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වීම වැඩ පිළිලා තමයි සමාව අපි මම අහන්නේ ඉතින් එතෙන් මම අහන්නේ එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා උත්තර දෙන්නකෝ මම අහන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා මෙතන වුණා නෑ සුරංග එතෙන් දෙන්නේ නෑ එතෙන් මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම දීලා තනතුරක් නොදුන්නයි කියලා
අපිට ප්‍රශ්නයක් නැහැ. අපි පෙනී හිටින්නේ, අපි පෙනී හිටින්නේ, අපි පෙනී හිටින්නේ කැබිනට් අමාත්‍යවරයෙක් නොවුනොත්, කැබිනට් අමාත්‍යවරයෙක් නෙවෙයි නම් කොහොමද කැබිනට් එක ඉන්නේ? ඉඳගන්න පුළුවන්. අගමැති කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. 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 ඒක කාර්යභාරය. ඔබතුමා කාර්යභාරය ගැන කතා කරනවා. ඔව් කාර්යභාරය. කාර්යභාර දැන් මහින්ද රාජපක්ෂ අගමැති වුණා නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අගමැති අමාත්‍යකමක් දෙන්න නැති ඒ ඔබතුමාගේ මතය. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයේ කැටියට අපේ විශ්වාසය අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කාර්යභාරයක් නැහැ. සහයෝගයෙන් අපේ අර්ථපීඩක පුරෝග විශ්වාසය උඩ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ගමන යන්නේ. කාර්යභාරයක් පවරන්න ඕන කියලා නැහැ. ඇමති නොවන മന്ത്രി නාමිකෝ ඉන්නවා. ඇමති නොවන മന്ത്രി අලුත් විවස්ථාවේ නරකද? මේ අලුත් විවස්ථාවේ නරකද අගමැතිවරයාට කාර්යභාර දෙවරින්? මේ කෙටුම්පත් අනුව ඇමතිවරු පත් කරන ජනාධිපතිතුමා අගමැතිතුමගේ උපදේශක. ඒ විධිවිධාන තාම තියෙනවා. මේක තියෙනවා. මේක තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය වෙනස් කරේ. හරි. ඒ කියන්නේ ඒක සම්මත අපිට ප්‍රශ්නයක් නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා ඇමතිකමක් හම්බුණා නැද්ද කියලා. අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික මතේ නියෝජනය කරන පුද්ගලෙක් විදියට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රටේ ආණ්ඩු විරෝධී මතවාදීන නායකත්වය දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඒ මතවාදයේ සඳහා වර්තමාන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක බව ඇත්ත. එතුමා විපක්ෂයේ නායකය බව ඇත්ත. හැබැයි ඊළඟ වේදිකාවේ මේ හාමුදුරුවෝ පෙනී සිටින මතවාදය, අපි පෙනී සිටින මතවාදය සඳහා සමස්ත නායකත්ව වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ කියන්නේ පවතින රජයට විරුද්ධව අද පවතින රජයේ මෙතුමා කියන ආකාරයට ජනප්‍රිය වෙලායි එතුමා දකින විදිහට. නමුත් ගම්වල ගිහිල්ලා රටේ සාමාන්‍ය ජනතාවගේ මතවාදයේ අපි අහලා බලන්න ඕනේ. මං කියලා වැඩක් ඉන්නේ නැහැ. එතකොට මං පක්ෂග්‍රාහී වෙනවනේ. ඒ හින්දා අපිට අවශ්‍ය වෙන්නේ එකමුතු භාවයෙන් ඉදිරියට යන වැඩපිළිවෙළ. ඒ සඳහා අර පිළිද මේ පිළිද වෙනුවෙන් කඩේ යන්න ඕනේ නැහැ. අපි පෙනී හිටින්නේ මේ රටේ ජනතාවගේ මතවාදය වෙනුවට. ඒ මතවාදයම නේද ඔබ වෙනී සිටින මතවාදයම. දැන් ඔබ කියන අර පිළිද මේ පිළිද කඩේ යන්න ඕනේ නැහැ කියලා. නමුත් ඔබ කියනා ඔය මතවාදය නැත්නම් ඔබ පෙනී සිටින පිළම නේද පහුගිය කාලේ පරාජය වෙලා ජනතාව ප්‍රතික්ෂේප කළා දැන්. දැන් ඔය කියන විදිහට මේ 2015 ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කරේ ඊට ඉස්සෙල්ලා පෙරදිච්ච පිළ නේද? හාමුදුරනේ 22 27 වෙනිදා දැන් අපි 8 වෙනිදා ඡන්දය දෙනකොට හාමුදුරුවෝ පුන පුනා කියපු මේ ව්‍යවස්ථා සංශෝධනේ ගැන හිතුවන් ජයග්‍රහණය කරේ අපි කියන්නේ ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවන්න ඒවා හිතුවා. දැන් මේකත් සමග මේ 19ක් සමගම 20ක් ගේන්න ඕන කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා. එහෙම නුනොත් ඒ කියන්නේ අපිට හිතෙන්නේ ඒගොල්ලෝ ඡන්දෙ දෙන්නේ නැහැ. එතකොට මේක පාස් වෙන්නේ නැහැ. සම්මත වෙන්නේ නැහැ. දැන් අපේ හාමුදුරුවනේ දැන් 20 කියන කෙටුම්පතවත් අඩු ගානේ කෙටුම්පතවත් අපේ හාමුදුරුවෝ ජනතා නියෝජිතයෙක් විදිහට දැකලා තියෙනවද? දැන් 20 කියන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡාව දැන් ආරම්භ කරලා තියෙනවා. කොහොම මේ 20 ගේන්නේ 20 වෙනිදාට? 20 වෙනිදාට ගේන්නේ බෑ. නෑ. එතකොට ගේන්නේ බෑ. ඔව් 20 වෙනිදාට ගේන්නේ බෑ. එතකොට 20 වෙනිදා ගේන්නේ මෙන්න මේ කෙටුම්පත 19. නෑ නෑ 20 මෙහෙමයි දැන් ඡන්ද ක්‍රමයේ පිළිබඳ පහුගිය සතියේ කාර්යක්ෂම සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛත්වයෙන් ජනාධිපතිතුමාට ලොකු ඕනකමක් තියෙනවා. මොකද එතුමා විධායක ජනාධිපතිතුමාගේ බලතල ඒකාධිපති බලතල සංශෝධනය කිරීමටත් මනාප ක්‍රමයේ අහෝසි කිරීමටත් ජනමතයක් ඉල්ලුවා. ඒක හන්දේ එතුමාගේ ජනමතේ ජයග්‍රහණය කළා. එතුමා දැනට ඉතා පැහැදිලිව මැතිවරණ කොමසාරිස්සත් ඇඳවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදහසක් දීලා තියෙනවා ඡන්ද ක්‍රමයේ සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන එක. දැන් යනු ඉතාම කාර්යක්ෂමව සාකච්ඡා වටය ගිහලා ඒකේ සංකල්ප පත්‍රිකාව කතානායකතුමාගේ මූලිකත්වයෙන් පැවතිච්ච දිනේදී නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා විසින් අනිත් පක්ෂ වලට දැනට බෙදලා දෙන සංකල්ප පත්‍රිකාව. හරි. හම්දුරේ දැන් මට කියන්න දැන් ලබන සඳුදා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ අපේ අතේ තියෙන එක විවාදයට ගන්නවද? අනිවාර්යයෙන්. එතකොට මේක සම්මත කරන්නේ කවද්ද? ඕක සම්මත කරන දිනයක් පිළිබඳව කතානායකතුමාගේ මූලිකත්වයේ පක්ෂනායකයන්ගේ රැස්වීමේදී විශාල විවාදයක් පවතුනා. මම හිතන්නේ මෙතන පොඩි සුරංග පටලැවිලි කීපයක් අපි ඇති කරගත්තා. අනවශ්‍ය විදිහට අපි මේක දින 100ක් කිව්වා. දින 100 කියන කතන්දරේ කාර්යක්ෂම කරගන්න නිමාවක් හැදෙන්න හොඳයි. නමුත් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝත් අපිත්
හැමතිස්සෙම කිව්වේ මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනයට මාස 6ක කාලයක් ගන්න කියලා. අපි ඒක බොහොම පැහැදිලිව කිව්වා. සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරණුත් ඒක ඉල්ලා හිටියා. පිරිතුරු හිටක් ව්‍යාපාරණුත් ඉල්ලා හිටියා. රටේ විද්වතුන්ුත් කිව්වා. ඒ වගේම අපට ප්‍රායෝගිකව පේන යථාර්ථය තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයට පොඩි කාලයක් අපි ගත්තට දැන් හාමුදුරනේ මේක නම කියන්නේ මේ පාර්ලිමේන්තුව දිග කාලයක් අදන් යන කියලා නෙවෙයි. අපි තව මාසයක් දෙකක් අරගෙන ඉවසීමෙන් මේ සංශෝධනය කරන්න. එතකොට මැතිවරණ ක්‍රමයේ පිළිබඳ සංශෝධනය අපේ ස්ථාවරය මේක සම්මත කරනකොටම මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අඩු ගානේ ගැසට් වෙලා තියෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් බොහොම පැහැදිලිව කියන්නේ මේ දෙකම එකට ගේනවා. ඔව් ඒ කියන්නේ එතුමලාගේ සහය නැතුව මේක සම්මත කරන්න බෑනේ අපේ හාමුදුරනේ. එතකොට ජනතාවගේ පරම අයිතියක්නේ ඡන්ද බලේ. ඔව්. එතකොට දැන් මේක ජනතාවට ඉදිරිපත් කරන්නත් එපැයි. ඔව්. මේ ඔය කියන සංශෝධන ඔබතුමාලා හැදුවට හරියන්නේ නැහැ. අපි දැනගන්න ඕන. ඔව්. ජනතාව විදිහට. එතකොට අපිට බලන් ඉන්න සිද්ධ වෙනවද 19 සම්මත වෙන්නේ මේ අපි බලලා අපි සම්මත අපේ කැමැත්ත අකමැත්ත යෝජනා කරලා මේ ඔක්කොම උනේන් පස්සේ මැතිවරණ පනතත් එනකල්ම මේකත් එන්නේ නැහැ කියලා අපි බලන් ඉන්න වෙනවද නෑ එහෙම ලොකු කාලයක් යන්නේ නෑ ඔකට වැඩිමනොත් සති 3ක් කියයි ඒ කියන්නේ අපි ඔක ගැසට් සති 3ෙන් පුළුවන් ඒ කියන්නේ අපි ගැසට් කරාට පස්සේ සතියක් නෑ මම ඔබතුමා කියෝ වැඩි හොඳ සුරංග මේ දෙක සමානුපාතික මේ PR සිස්ටම් ප්‍රොෆෙෂනල් රෙප්‍රසෙන්ටේෂන් සිස්ටම් එකයි විධායක ජනාධිපතිතුම ක්‍රමය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා ඒ දෙක එකට ගේන්න ඕනේ කියන්නේ. දැන් 19 වෙනි සංශෝධනයේ ගෙනා වගේ 20 වෙනි සංශෝධනයක් පුළුවන් තරම් හැබැයි ඒ ඒකෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිමය තීරණයක් කරන් තියෙනවා සමානුපාතික ක්‍රමයයි විධායක ජනාධිපති ක්‍රමය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ආණ්ඩුක්‍රම විශාරදයේ අඩුම තරමින් කොච්චර කලක් යයිද මේ 52ම සම්මත වෙන්නේ? මාසයක් කියයි. හැබැයි ඡන්ද ක්‍රමය වෙනස් කරන්නේ කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒකේ නොයේ සුළු ජාතික පක්ෂවල නෑ කරන්න පුළුවන් අවශ්‍ය පක්ෂවලට මේ පක්ෂවලට සහ ජනතාවට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. පුළුල් කතිකාවක් අවශ්‍යයි. හැබැයි පුළුවන් තරම් ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය පුළුවන් තරම් ඉක්මනින් කරන්න පුළුවන්. විශ්වාසය දෙන්න හරියන්නේ නැහැ. මේකත් විශ්වාසය දෙන්න දැන් මේ දෙකම කරන්න කොච්චර කල්යයිද? මේකට සෑහෙන කාලයක් යනවා. මැතිවරණ කොමසාරිස් තුමාට අනුව අවුරුද්දක කාලයක් වගේ යන්න පුළුවන්. පොඩ්ඩක් උත්තර දෙන්න ඉන්න. දැන් අපේ නායක ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ ධනමතය ගැන. උන්වහන්සේත් විශේෂයෙන්ම තහවුරු කරනවා. දැන් අපි උන්වහන්සේලත් එක්ක අපි මට ඇති උන්නේ නැහැ මෙච්චර කල්. දැන් උන්වහන්සේ ඊට පස්සේ මනාප ඡන්ද 28 මනාප ඡන්ද ක්‍රමයේ සාමූලික මහෞෂිකුට සෑම මැතිවර කොට්ටාසයකට මන්ත්‍රීවරයෙකු ලැබෙන පරිදි මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාති ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමය සදා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ සර්වපාක්ෂික කමිටුව පත් කිරීම. එච්චරයි මේ ඊට පස්සේ 23 වෙනිදා අප්‍රේල් මාසේ 23 වෙනි බ්‍රහස්පතින්දා 21 වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර බාරකා රජයක් යටතේ නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කටයුතු කිරීම. මේක තමයි ජනතා මතය අපිට දීලා තියෙන්නේ. ඒ ජනතා මතය අපි කටයුතු කරන්න ඕනේ. ජනතා මතය අනුව මේක දින වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දැන් මොකද්ද මේ කරන්නේ? මේ දේශපාලන කොලේ වහලා ගහන එකනේ කරන්නේ. මෙතනත් දේශපාලන අන්තිමට කරන්නේ. දැන් මෙච්චරම මේ දුන්න ජනතා ප්‍රතිපත්ති අනුව අපි වැඩ කරනවා නම් මේ අනුව කටයුතු කරන්න ඕනේ. රණදීප් සිංහ මහත්තයාට බෝලේ පාස් කළා හරියන්නේ නැහැ. මේ කරපු අපි මේ රට වෙනුවෙන් මේ ගැන ආනපනත් ටික අපි ඉදිරිපත් කරලා ඊට පස්සේ මැතිවරණයකට යන කතාව මේකේ තියෙන්නේ. අමතුනේ ඔබතුමා කියන්නේ දින 100 වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නේ ඔය කියන්නේ. ඔව් මේක තමයි. ඔව් දැන් නමුත් දැන් මේ ජනතාව ජනවාරි 8 වෙනිදා ජනරා ඡන්දයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාමකට පත් වෙන්නේ මෛත්‍රීපාලයක් පාලනයක් ස්ථාවර හෙටක් කියන මෑන් ඉදිරිපත් කරපු එතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයනේ. එහෙමයි. ඒකනේ මිනිසුන් ඡන්ද දෙන්නේ දින 100 කතන්දරේ ඉන්න පස්සේ. නමුත් ඒ දින 100 පිළිබඳව එහි සඳහන් නොතිබත් ඒකෙත් සඳහන් වෙනවා අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර එක් මැතිවරණ කොට්ටාසයකට පමණක් සීමා වන බැවින් නාස්තිහා ගැටුම් අවම කිරීමට හැකිවේ ආදි වශයෙන් විස්තර කරලා පළමු දින 100 තුල සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට මෙම යෝජනාවද ඇතුළත් කරනු ලැබේ කියලා. හරි යෝජනා ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි ඒ අනුව මැතිවරණ පත් වෙනවා කියලා නැහැනේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ඔය බලතලත් අයින් වෙනවා ජනාධිපතිතුමා එකපාරක් හිටියට පස්සේ. එතුමා ඉන්නේ එකපාරයි. ඒතොර ඒ බලතලත් එතුමා තියාගෙන ඇත්තටම සම්බන්ධයි. අපි ඡන්දේ දුන්නේ. අපි ඡන්දේ තමයි තීරණ සභාවට. පුරංග පාට විනාඩියද? මේ වහලා ගහන්නේ මේ නෙමෙයි මෙතුමා වහලා ගහන්නේ මෙතුමා එලිටරන් කතා කරේ. මම පිළිගන්නවා එතුමා කියන කාරණේ. වහලා ගහන්න ඕනේ නැහැ. 19යි 20යි මෙතුමාලා අනු සම්බන්ධයි. මොකද 19 ගේනකොට
විස්ස ගෙනාවොත් මේගොල්ලෝ 19 ගෙනාපින් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඊළඟ මැතිවරණයේ ආසන ක්‍රමයට ආවොත් මෙතුමාලට පාඩුයි. ඒ හින්දා යෝ ගේන්න බෑ කියලා කියනවා. අපේ නායක හාමුදුරනේ දැන් ජනතාවගේ අභිලාෂයක් තියෙනවනේ හාමුදුරනේ. දැන් ජනතාව කැමති 18 වෙනි ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරනවා. හරි ඒක ගැන කිසි වාදයක් නැහැ නේ කාගේවත්. නැහැ. කොමිෂන් සභා ටික ගේනවට. හරි. ඉතින් අඩු ගානේ සෙක්ෂන් බයි සෙක්ෂන් අරගෙනවා. ඒක සම්මත කරලා පෙන්වන්න බැරි ඇයි මේ පාර්ලිමේන්තුවට ජනතාවගේ අරමුණ අපි ඉටු කළා කියලා. නෑ මෙහෙමයි. ඒක රකමැති නෑනේ කවුරු. නෑ ඒක ඒක තමයි ඒක අපි කරපු පොඩි මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමේදී අපි අතින් වෙච්ච ලොකු අතපසුවා. අපට තිබුණේ පළවෙනි අධිරය හැටියට දැන් මේ කරුණු දෙකක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම. ඒක අපට වෙනම ගේන්න තිබුණා. ඕම කැමති. බොහොම ලේසියෙන් කරන්න තිබිච්ච වැඩ. එහෙනම් කාගේවත් මුලින්ම කිසිම විරුද්ධත්වයක් එන්නේ නැහැ. පළමුවෙන්ම සාදු කියලා 100% ඒක සම්මත කරනවා. එතකොට ඒක ස්වාධීන කොමිෂන් සභා ආවා. ඊළඟට තියෙන විධායක බලතල සංශෝධනය කිරීම. ඒක ඇල්ලයි ඡන්ද ක්‍රමය එකට ගියන. ඒක තමයි තර්කානුකූල. මක් නිසාද රටේ ස්ථාවරභාවය පිළිබඳ ඉතා වැදගත් ඡන්ද ක්‍රමය. එතකොට ඡන්ද ක්‍රමය කුමක්ද කියන එක මත තමයි විධායක බලතල අඩු කිරීම වැඩි කිරීම වෙන්නේ. ඒ කියන්නේ මේක තරාදියක් වගේ. අපි ඡන්ද ක්‍රමය කොයි විදිහෙන්ද වෙනස් කරන්නේ විධායකයි කොයි විදිහට පවතින. අද මේ වැදගත් ලිපියල් ලියන සරත් වෙනසුල්ලා මැතිතුමා මෞභිම වත්තරේ ඒකේ මේක නඩු ඒ වගේම නඩු තීන්දුව මේක සඳහන් කරලා තිනවා මේ නඩු තීන්දුව කීපයක් ගැන විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන බලතලවල කරුණු තුනක් තියෙන වැදගත්. එකක් තමයි පළාත් සභා ක්‍රමය සහ රටේ ඒකීභාවය පිළිබඳ ප්‍රශ්නය. මේක 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව ඇති වුණා පාරින්ද රණසිංහ මැතිතුමා හා සර්වානන්ද මැතිතුමා එතකොට රාජාවන සුන්දර ඇතුළු කණ්ඩායමක් 9 දෙනෙක්ගේ ඒක 4-4 දිගට බෙදුනා. ඒක පාරින්ද රණසිංහ මහත්මයාගේ තීන්දුවෙන් තමයි ඒක සම්මත වුණේ දා 13 වෙනි සංශෝධනය. එතන ඇතිවෙච්ච අධිකරණ සංවාදයේ හරි වැදගත්. මක්නිසාද කියන එක කියලා තිනවා මේ 13 වෙනි සංශෝධනය තහවුරු කරන්නේ විධායකයට තියෙන බලතල මත. එතකොට විධායකයේ බලතල අහෝසි කරපු ගමන්ම පාර්ලිමේන්තුව තුල මේක පැද්දිලා ගැසිලා කුරුපට්ටම්. එතකොට විධායකයේ බලතල අහෝසි කරන්න අපි ප්‍රගතිශීලීව අපි ඉතා කැමති. හැබැයි කැමතුණාට අපි විධායකයේ අහෝසි කරන එකේ නමින් අපි කැමති නැහැ රට ආස්ථාවරක. හාමුදුරනි කවුරු හරි මේ හිතාමතාද මේක ඇතුළට මේ අනවශ්‍ය දේවල් දැම්මේ? නෑ මේක හිත ඒක තියෙන ඒ කියන්නේ මේක පරක්කු කරලා මේ මේ වැඩි අර අපි කියන අනන්න කියලා එහෙම එකක්ද මේ කරලා තියෙන්නේ? නැත්නම් මිනිස්සු කැමති ඉන්නේ මේ මේක මේක වෙලා තියෙන්නේ අත වශයෙන් මේ කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි කරන්න තිබුණේ අපි අවුලක් කරගෙනනේ තියෙන්නේ. ඒ අවුල තුල කරන්න තිබිච්ච එකම දේ තමයි මේකේ ඉන්න නීතිඥයෝ 7-8 දෙනෙක් එකතු කරලා කණ්ඩායමක් ඇතුලේ පත් කරලා සාකච්ඡාවක් අකණ්ඩව යන්න තිබුණා. එහෙම සාකච්ඡාවක් කරේ නැහැ. එක පුජ්‍යලෙන් මේක ලියාගෙන ආ. මේ ලියාගෙන ආපු ලියවිලත් අත වශයෙන්ම නීතිමය ලියවිල්ලක් ඇතුළත දුර්වලයි කියලා මුහුණ දෙන්නේ දැන් කියලා තියෙනවා. නීති විසරදේ උගතුන් මේ ලියවිල්ල තර්කානුවිත නැහැ කියන්නේ. හැබැයි සුරංග දැන් ඔයාලගේ ප්‍රශ්නෙටම දැන් අපේ නායක ස්වාමිනාතු උත්තර. ඔය එක මම පොඩ්ඩක් මට තප්පරයක් ගේන්න කියලා කිව්වේ මේ ඇනෙනේ හින්දානේ. දැන් මෙච්චර මේ සමීප දෙයක් එකට ගෙනලා මේක කරගන්න බැරි නම් කොහොමද විධායක බලතලයි මැතිවරණකම එකට ගෙනාපම අය මොනවත් සිදු වෙන්නේ නැහැනේ. මේ වෙන වෙනම පුළුවන් නම් ගේනවා නම් හොඳයි. මේ කාරණා වෙන වෙනම ඉදිරිපත් කරා නම් කියන්නේ ජනතාවට මොකද? නෑ ජනතාවට නෑ. නැත්තම් මේ එකක් පිට දානවා අනිත් එක ගේන්න කියලා. මේක පිට දානවා එකක්වත් වෙන්නේ නෑ. නෑ සුජීව ඒක තියෙන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙන හින්දා. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් විධායක බලතලයි කොහෙද සමාන පාටික්‍රමයේ කොහෙද? අයියෝ ඒක සර්වජන සුජීව නීතිඥයෙක් කියන මිෂන් කඩන ඒ ඔච්චර කකුමද? ඔච්චර කකුමද ඇති උනේ? සර්ව සුජීව නීතිඥයෙක්. ඒ හරි අපි අමුතු මඩගෙන දැන් පාර්ලිමේන්තුව නිතරම මේ ඡන්ද ක්‍රමයේ යටතේ පත් වෙන්නේ කලින් වගේ කේවල ක්‍රමයට නෙවෙයි. ඉස්සර දිනනකොට UMP ට මහබලයක් ශ්‍රීලනිපේට මහබලය සම්දානට මහබලය දැන් එහෙම ඉන්නේ නැහැ. මක්නිසාද අනුපාත ඡන්ද ක්‍රමයේ යටතේ පාර්ලිමේන්තුවේ ආසන 113ක් සරල බහුතරයක් ගන්න බෑ. එතකොට වෙන්නේ පාර්ලිමේන්තුව විසර්ජන පනත් ඉදින්පත් කරාම සම්මත කරන්න බැරුව පාර්ලිමේන්තුව කඩාවැටෙනවා. එතකොට වෙන්නේ හැමතිස්සෙම ඡන්ද තියෙන හැමතිස්සෙම කඩාවැටෙන අස්ථාවර ආණ්ඩු. අස්ථාවර ආණ්ඩුවක් ආම විදේශ ආයෝජන නැති වෙනවා. රටේ මිනිසුන්ගේ පඩි අඩු වැඩිවීම පිළිබඳ අස්ථාවර භාවයක් ඇති වෙනවා. රටේ නොසන්සුන්තාවයක් සහ කැරලිකාරී තත්වයක් ඇති වෙනවා. ඒ නිසා ඉතා හොඳ කටයුත්තක් අපි නරක විදියට කළා රට අස්ථාවර කරන්න හොඳ නැහැ. අපේ හැමදේම ඒ වගේ. එතකොට JR ජයවර්ධන මහත්තයා ඉතාම ඥානවන්ත පුජ්‍යලේ. ඔහු මොන මේ විධායක ජනාධිපති දුරේ මොන ප්‍රශ්න තිබුණත් ඔහු මේකේ ගැටේ ගහලා තිනවා යම් කිසි දුරකට. නමුත් අපි කනගාටුවෙන් වුණත් කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේකෙදී පරිණත ඔහු නීතිඥයෙක් ඇත වශයෙන්ම පරිණත දේශපාලන නායකයෙක් කියලා අපි ලොකු විශ්වාසයක් තිබුණා. මේකෙදි ඔහු අර සම්මුතියකට ඉඩ තිබ්බේ නැහැ. ඒකෙන් උනේ මොකද්ද? අර කැල දාන මේ කැල දාන අර එහෙම මෙහෙන් දැම්මා පූට්ටු කරා ගැහුවා. දැන් උනේ මොකද්ද? මේක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේකේ සැලකිය යුතු වගන්ති කැපුවම මේක දැන් මහා විකාරයක්
ඔබට පත්වෙලා තියෙන්නේ. එතකොට තවමත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තීන්දුවෙන් පසු සැදිය යුතු කෙටුම්පත. ඒ කියන්නේ විස සාකච්ඡා කරන දේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අයියෝ හැබැයි චන්ද නැවත සාකච්ඡා කරලා දැන් මේකට මම කියන්නේ අපි තව සති දෙකක විතර කාලයක් ගත්තයි කියලා අපට මේ ලෝකෙ හෙල්ලෙන්නේ නැහැ. මොකද මේ රටේ මුළු අනාගතය වෙනුවෙන් කරන ව්‍යවස්ථා සංශෝධනය. හැබැයි මේ තව මාස දෙකක් කැමති සුමන දෙකෙන් ඔබතුමාගේ මේ කතිකාවට ලක් වෙන්න ඕනේ අවුරු මාස ගාණක් මේක. මම එහෙම කිව්වේ මම කිව්වා ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් අවශ්‍යයි. පුළුල් කතිකාවක් කියන්නේ මාස සුමන දෙකෙන් නෙවෙයි. පුළුල් කතිකාවක් කියන්නේ සාධාරණ කාලයක් අවශ්‍යයි. විශේෂයෙන් ජාතික නියෝජිතය නොයෙකුත් ප්‍රගතිශීලී මේ වගේ දහනම් වෙන සංශෝධනේ නොයෙක් ප්‍රශ්න මතුවලා තියෙනවානේ. ප්‍රායෝගික ප්‍රශ්න මතුවෙලා තියෙනවා වඩා පුල් කතිකාවක් තුලින් අපිට සියලු දෙනා පිළිගන්නා වූ සංශෝධනයක් ගේන්න පුළුවන් එක මම හිතන්නේ ඉතාමත් කාරණයකට මම කියන්නේ මහා විශාල කාලයක් නෙවෙයි ඉවසීම ඡන්ද ක්‍රමයේ සම්බන්ධ බොහොම පැහැදිලිව මේක සාකච්ඡා කරලා දිනේෂ් ගුණවර්ධන වාර්තාවක් ලබා දීලා ඇති වෙන්න අවුරුදු 4කට වඩා කාලයක් සාකච්ඡා කරලා තියෙනවා. මැතිවරණ කොමසාරිස් කාර්යාලය මේක ඕන තරම් ගොඩ නැගිලා තියෙනවා. මැතිවරණ දැන් අපි ගේන්න යන ක්‍රමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉදිරිපත් කරපු ක්‍රමෙන් වෙන්නේ මේ තියෙන සුළු පක්ෂ වලට තීර තන අහිමි වෙන්නෙත් නැහැ. මහා පක්ෂ වලින් කැලී අඩු වෙන්නෙත් නැහැ. හැබැයි මේක වෙන්නේ මේ තියෙන අනුපාත ක්‍රමයේ සංයුතිය එකමයි. මොකද ඒක එහාට මෙහාට කරන්න බෑ. හැබැයි සංයුතිය එක වුණාට මේක වෙනසක් වෙනවා. What's next on News Bar? කයිත්සපින් මගේ පැෂන් එක වගේම මගේ බිස්නස් එක. යුරෝස් ඩොලර්ස් රුපියල් එහෙන් ගන්න මෙහෙන් දෙන්න බැංකුවට යන්න සේවකයන් ගන්න වැඩ ගොඩයි. පරිම තැනේ ගත්තා HNB මොමෝ එකක්. මගේ ඉන්කම් එක ඩබල් වුණා. දැන් හැමෝම කාඩ් වලින් ගෙවන්නේ. ලේසි පරිස්සම්. දැන් කයිත්සපින් වලට වෙලාවත් මොමෝ බිස්නස්ස් මොමෝ මම ත්‍රිත්‍රි වැලිකල දැන් ඔබත් HNB මොමෝ සමග නව ලෝ බැංකු කරණයක් වෙදින්න. තාත්තේ ලොකු වැඩක්ද? මොකද්ද? අලුත් ගයක් ඩිසයින් කරනවා. ඒ ගෙදරට මේ වගේ කාමරයක් නම් හදන්න එපා. ඇයි? එතකොට ඒ තාත්තත් ඒ දුගතියා නම් බලන එකක් නෑ. ඔබේම ප්‍රියයා ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. කමර්ෂල් ක්‍රෙඩිට් මනුකම් පෙරටු මූල්‍ය සමාගම. What's next on News Bar? ප්‍රධාන අනුකූලයි. නෝගේ වර්ණවත් සිහින සදාවක් කරගන්න Dulux Painter Light. Colors of the World. ලංකාබෙල් බෙල් 4G අධිවේගීව ඉන්ටර්නෙට් යන ඔබටත් පුළුවන්. ලංකාබෙල් බෙල් 4G අධිවේගීව ඉන්ටර්නෙට් යන ඔබටත් පුළුවන්. ඉතින් ඒ තම බලන් ඉන්නේ. ලංකාබෙල් බෙල් 4G අධිවේගීව ඉන්ටර්නෙට් යන ඔබටත් පුළුවන්. සටන ප්‍රධාන අනුග්‍රහය. ලංකා
ලංකාබෙල් බෙල් 4G අධිවේගීව ඉන්ටර්නෙට් යන ඔබටත් පුළුවන්. අරින්න ඕනේ දැන් ලංකාබෙල් බෙල් 4G අධිවේගීව ඉන්ටර්නෙට් යන ඔබටත් පුළුවන්. රටට කොහොමද අද සටන සංවාදයේ සමගයි ඔබ එක්ව සිටින්නේ. අපි මේ වටේ විනාඩි 4ක කාලයක් විතරයි ඔබතුමාලාට තියෙන්නේ. කරුණාකරලා ඒ කාලය තුළ ඔබේ කතාව අවසන් කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මානව දෙවි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පස්සේ යම් අවුල් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. බහු 8වෙනි පරිච්ඡේදය 19වෙනි සංශෝධනයේ කෙටුම්පතේ 8වෙනි පරිච්ඡේදය බලනකොට එතන 42 3වෙනි වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය ප්‍රධානය වන්නේය. එයට එකට ජනමත විචාරණයක් අවශ්‍යයි. නමුත් ජනාධිපති එසේ නිශ්චය කරනු ලබන අමාත්‍ය භාර කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍ය උපදෙස් පද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරු අමාත්‍යවරු පත් කළ යුතුයි. නමුත් අමාත්‍ය මණ්ඩලය පත් කරන්නේ අගමැතිතුමාගේ උපදෙස් පරිදි. නමුත් අගමැතිතුමා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිසා දැන් කැබිනට් මණ්ඩලය ප්‍රධානය නොවේ. ඒ නිසා අගමැති ජනාධිපතිතුමා තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. නමුත් ඇමතිවරු පත්වීමේදී අගමැතිතුමාට උපදෙස් දීමේ වරම දීලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණය 40 41 43 2 වගන්තිය ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ කියන මතය උඩින්. ඒ නිසා දැන් මේ අවුල් තත්ත්වය निराකරණය කිරීමට මුලින්ම 42 3වෙනි වගන්තිය වෙනුවෙන් නව වගන්තියක් කොමිටි ස්ටේජ් එකේ ඉදිරිපත් කළ යුතුයි. ඒ මගේ මතය අනුව අග්‍රාමාත්‍ය අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානය නොවන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය නම් ඒ වෙනුවට ගෙන හැකි එකම ප්‍රතිපාදනය ජනාධිපතිතුමා නෑ ඉබේම එන්නේ නෑ ඉබේම එන්නේ නැත්තේ 8වෙනි පරිච්ඡේදය රිපීල් කරලා තියෙනවා. ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය නම් ඒ වෙනුවට ගෙන හැකි එකම ප්‍රතිපාදනය ජනාධිපතිතුමා නෑ ඉබේම එන්නේ නෑ ඉබේම එන්නේ නැත්තේ 8වෙනි පරිච්ඡේදය රිපීල් කරලා තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය රිපීල් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ හේතුව මත අවුල් තත්වයක් උදා වෙලා තියෙනවා ජනාධිපතිවරයාගේ අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය වීම සම්බන්ධයෙන්. ඒ නිසා මේ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය වුවත් යම් යම් ප්‍රතිපාදන තියෙනවා එතුමාගේ බලය සීමා කිරීම. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනතාවට දුන් පොරොන්දුව මේ සංශෝධනය තුළින් ඉටුවලා තියෙනවා. ඒ වගේම අපි මේ සම්බන්ධයෙන් පුළුල් කතිකාවකට යනවා නම් අපි පිළිගත යුතු එක කාරණයක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේක්ෂකයා හැටියට තරඟ කරේ සියලුම ප්‍රගතිශීලී බලවේග තීරයක් ගත්තා. එතුමා හැර වෙන අපේක්ෂකයෙක් දැම්මනම්
දිනන්න බෑ කියන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය දැනගත්ත ඒගොල්ලන් අපේක්ෂකයක් ඉදිරිපත් කරා නම් දිනන්න බෑ. ජනතා විමුක්ති පෙර ජාතික හෙළවරුමය මුස්ලිම් පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලුම ප්‍රගතිශීලී කණ්ඩායම්වල නියෝජිතය හැටියට ආවේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය යන්ත්‍රණය විශාල වශයෙන් පාවිච්චි කරා කියන අපි සියලු දෙනා දන්නා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්න එතුමා පොරොන්දු වුණා ජාතික ආණ්ඩුවක් පිහිටවනවා කියලා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පාර්ලිමේන්තුම වැඩිම මන්ත්‍රී කණ්ඩායමක් තියෙන කණ්ඩායම. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා UPF එකෙත් නායකත්වය දරනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායම තියෙනවා. සමාරෝධනීය බලාපොරොත්තු වෙනවා අපි කල්ලි වෙයි කියලා. හැබැයි අපට විශ්වාසයක් තියෙනවා. මං හිතා නිර්මල කොළොත්තුලා මැතිතුමාට අවශ්‍ය තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක කණ්ඩායමක් හැටියට සහ සන්ධානය එක කණ්ඩායමක් හැටියට ඊළඟ ඡන්දයට මුහුණ දීමට ශක්තිය තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුක්‍රම 19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් උත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක තීරණයට එළඹීමේ ශක්තිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තියෙනවා. ඒ නිසා මේ සංශෝධනය සම්මත කිරීමේ අවශ්‍යතාවය තියෙනවා නම් අපේ එක කොන්දේසියක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා 19 සහ 20 එකට ගත යුතුයි කියලා. ඒ එකට ගත යුතු කාරණය ඒ දෙක වෙන් කරන්න බෑ. සමානුපාතික ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය බිහි වුණේ 78 විවස්ථාවේ. ඒ 78 විවස්ථාවේ ඒ දෙක කොටස් දෙකකට වෙන් කරන්න බැරි නිසා කලින් තිබුණු තත්ත්වයට වඩා ඉතාම හොඳ සාධනීය තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක අපි බලාපොරොත්තු වුණා. ඒක අපේ රටේ වාසනාව. මොකද ඔවුන්ගේ ඉලක්කම නැතුව ඒක කරන්න බෑ. ඒක වාසනාවන්ත තත්වයක්. අපි සියලු දෙනාම අපි එක්සත් ජාතික පක්ෂයත් අද ඇවිල්ලා තියෙන එකඟතාවයකට. ඒක නිසා දැන් අපිට තියෙන්නේ මේ විවස්ථා සංශෝධනයේ මත අපි කළ යුතු වැදගත්ම අංගෝපාංග ටික හඳුනගෙන සම්මුතියකට ඒමට තියෙන හොඳම ඉඩකඩ හදාගෙන මේ කරා ගමන් කිරීම. මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන් ගත්තත් සුරු පක්ෂවලට හෝ ප්‍රධාන පක්ෂවලට හෝ අවාසියක් නොවන විදිහට ඉතා කෙටි කලකින් ඊළඟ මැතිවරණයේදීම ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට විවස්ථා ඒ කියන්නේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරන්න පුළුවන්. අපි ධර්මානුකූලව බැලුවොත් තුරුලංගි සරණින් ඊළඟ මැතිවරණය මම කියන්න කැමතියි මනාප ක්‍රමේ නැති මැතිවරණයක් එන්නේ කාටවත් දේශපාලන වාසි වෙන විදියට ඒක ඉක්මවා යන්න බෑ. ඒක අපි ගේන එක රට වෙනුවෙන් සපත කළා කියනවා. ඊළඟ මැතිවරණය අපි සෑහම උත්සාහයම දරමු මනාප ක්‍රමය නැති මැතිවරණ ක්‍රමයක්. ඒක ගේන්න අපට පුළුවන් කියලා තද විශ්වාසයක ඉන්නවා. මම හිතනවා එක්සත් ජාතික පක්ෂයත් කවුරුත් ඒකට සම්මාදන් වෙයි කියලා. ප්‍රධාන පක්ෂ දෙකටවත් සුළු පක්ෂවලටවත් අහොස්ම කරදරයක් වෙන්නේ නැහැ. ඊළඟට ඉතාම වැදගත් කාරණේ තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයේදී රට අස්ථාවර වෙන මගකට අපි පාර කපන්න හොඳ නැහැ. අපි කිසි වෙලාවක විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කිරීමට විරුද්ධ වන්නේ නැහැ. අපි පෙනී සිටියේ ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අපි ගැලවිලා වෙනම බලවේගයක් බටපත් උනේ මහින්ද රාජපක්ෂ මහත්තයා පෞල්වාදයකට ගිහිල්ලා අත්නෝමතිකව මේ බලතල පරිහරණය කරපු නිසා. ඉදිරි කාලය තුළ එවැනි අවාසනාවන්ත තත්වයක් ඇතිවීම වැළැක්වීම අපේ පරම වගකීම. ඒ නිසා ඒ අනුත්තර වගකීමට අපි සියලු දෙනා බැඳලා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනිවාර්යයෙන්ම බෙදලා ඉන්නවා. මොකද ඔවුන්ගේ ප්‍රගතිශීලී ඔවුන් දරපු ස්ථාවරයේ 78 ඉඳම හේවන නිසා. එක්සත් ජාතික පක්ෂයත් අත්දැකීමෙන් මොකද ඔවුන් විපක්ෂයේ දීර්ඝ කාලයක් ඉඳලා විධායක ජනාධිපති ධුරයේ නීරස කටුක අත්දැකීම් වලට මුණ දුන්නා. අපි ජයවර්ධන මහත්තයාට ඒ නීරස කටුක අත්දැකීම් වලට මුණ දුන්නා. ඒ නිසා මේ පක්ෂ දෙක යටතේම අපි හෙම්බත් වෙලා ඉන්නවා. ජනතාව හෙම්බත් වෙලා ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී පිළිද බලාපොරොත්තු වෙනවා. ඒක අපට සපත කරගන්න පුළුවන්. මේක ඉතා වැදගත් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අද ස්වාධීනත්වය ලැබිලා තියෙනවා. අපි එක ලැබපු ජයග්‍රහණයක්. අද ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීනව තීන්දුව ගන්න පුළුවන් තැනට අද ඇවිල්ලා තියෙනවා. අපි ලැබපු ජයග්‍රහණය. අද පොලිසියට යම්කිසි හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් අද ඇවිල්ලා තියෙනවා. අද රටේ යම් යම් ආයතනවල ස්වාධීනත්වය පිළිබඳ ඇගයීමක් ඇවිල්ලා තියෙනවා.
ඒක මේ ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා දීම ජාතිය වගකීමක්. ඒ ජාතික වගකීම ඉෂ්ට කරන්න අපි ඉතාම සූදානම් සිටින බව අපි කියන්න කැමතියි. දැනට පරස්පරතා ගොඩාක් පැන නැගිලා තියෙනවා. නමුත් ඒව පරස්පරතා ඔක්කොම සමහන් කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂය මේකට සම්පූර්ණ සහාය ලබා දෙනවා. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය ලබා දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ අවශේෂ සියලුම දේශපාලන පක්ෂ විශේෂයෙන් මැතිවරණ ක්‍රමය ගැනත් විධායක බලතල සංශෝධනය කිරීම ගැනත් සම්මුතියකට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි ඉතාම කනගාටු වෙන්නේ මේවා කරන්න යාමේදී තමන් අත්නෝමතිකව පෞද්ගලික පටු පරමාර්ථයෙන් කරන්න ගියොත් ඒක සාපයක් බවට පත් වෙනවා. මොකද මේක පැරණි වැඩවසම් යුගයෙන් නෙවෙයි, මේක ජනතාවාදී යුගයක්. ඒ නිසා විවෘත මනසකින් මේ දේ කරලා ජාතියට ජයග්‍රහණය අත්පත් කර දෙමු කියලා අපි රටෙන්ම ඉල්ලතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මල කොතලාවල මැතිතුමා. ස්වංග, මේ පැහැදිලිව අවසාන අවස්ථාවේදී මට කරුණු දෙකක් මම ගුණ කරනවා. එක කාරණයක්, මේ 19 සහ 20 කියන එක ඒකාබද්ධ විය යුතුයි කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය. ඒ වගේ මේ සඳහා පෙනී සිටින ජනතාවගේ මතවාදය. මොකද අපි පැහැදිලිව විවෘතව කිව්වොත් සමහරලාට 19ට අපි සහයෝගය දුන්නොත් 20ට සහයෝගය හම්බෙන්නේ නැහැයි කියලා පොඩි මනස ඇතු වෙන්න පුළුවන් අපිට අදහසක්. අපිව නිකන් ලයිට් කණු බවට පත් කරන්න පුළුවන්. මොකද අපි ඉතිහාසය දන්නවා. අද හාමුදුරුවෝ මේ කාරණේ අවබෝධ කරගෙන තියෙනවා වර්තමානයේ. මොකද හාමුදුරන්ගේ ඉතිහාසෙත් හාමුදුරුවෝ සමහරලාට ඒ ඉතිහාසයේ කටුකද්දකින් ලැබුණු දේශපාලන ක්‍රියාකාරී. ඒ නිසා අද මේ මොහොතේ 19 වෙනුවෙන් විධායක බලතල අයින් කරලා රටේ අස්ථාවර නොවන ඒකීය රාජ්‍ය වැඩපිළිවෙල සඳහා යන විධායක බලතල ක්‍රියාත්මක කිරීමේ 19 සඳහා අපේ සහයෝගය තියෙනවා. ඒ වගේම ජනතාවගේ විරෝධයක් තියෙන සමහරලාට ජනතාවගේ මතවාදයෙන් නිවැරදි නිරූපණය නොවන මැතිවරණ ක්‍රමයේ සංශෝධනය ගැන 20ටත් අපේ සහයෝගයක් තියෙනවා. ඒ සඳහා මේ දෙකම එකට එකතු විය යුතුයි. ඒ සඳහා එක කාරණයක් විය යුතුයි කියන එක අපි විශ්වාස කරන්න. අපි හරහා 19 වැඩේෂ්ඨ කරගෙන 20 දේශපාලන අවාසිය නිසා ඒක අයින් කරගන්න හදනවා නම් ඒ ගැටවලට අපි අහුවෙන්නේ නැහැ. ඒ ගැටේ අපි පලනවා පැහැදිලිව. අපිට එහෙම හැකියාවක් තියෙනවා. අපි ඒක අපේ පාර්ලිමේන්තු බලයේ බහුතරයක් තියෙන පක්ෂයක්. ඒ නිසා අපි ගැටවලට අහුවෙන්නේ නැහැ. ඒ නිසා 19 20 එකට ආ යුතුයි. අද මේ රටේ ජනතාව දෙවෙනි කාරණේ විදිහට සදාකාලිකව එක්සත් ජාතික පක්ෂයේ විරුද්ධයි ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධයි ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණට පක්ෂය විපක්ෂයයි නෝ ඒක සාමාන්‍ය සිරිතක්. අද මේ වෙලාවේ තියෙන්නේ කෙරෙන ආණ්ඩුවට පක්ෂෝද විපක්ෂෝද කියන වැඩපිළිවෙල අපි කිරාමන ඉන්නවා. මේ වෙලාවේ පත් වෙලා ඉන්නේ විධායක ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා. තුමා අවුරුදු 6ක් ඉන්නවා. දැන් මේ ඒ බලතල විධායක ජනාධිපති ධූරයේ තිබිච්ච මැතිවරණයෙන් පස්සේ ඒ බලතල විධායක ජනාධිපති ධූරයේ තිබිච්ච මැතිවරණයෙන් පස්සේ විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක් තියෙනවා. මෙන්න මේ පාර්ලිමේන්තුව තුල ඊළඟ මේ රටේ මහජනතාවගේ මතවාදයේ ගොඩනගන වැඩපිළිවෙලක් අපි වෙන්න ඕන. අද මේ රටේ ජනතාව අමාරුවෙන් දිනාගත්ත ජයග්‍රහණ ආපස්සට හරවන දේවල් සමහර දේවල් සිදු වෙනවා. මේ පොළවේ ජනතාව දිනාගත්ත දේවල් දිනාගන්න ජීවිත දහස් ගාණක් කැප කරලා තියෙනවා. එනිසා ඒ කැප කරපු දේවල් දිනාගත්ත දේවල් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් සඳහා අපි ගමන් කරන්න ඕන. එනිසා දිනෙන් දින දිනසීය කැප කරපු දේවල් දිනාගත්ත දේවල් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් සඳහා අපි ගමන් කරන්න ඕන. එනිසා දිනෙන් දින දිනසීය යහට යනවා වගේම දිනෙන් දින රටේ ජනතාවගේ මතවාදය වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන මතවාදයට නිවැරදි දේශපාලන නායකත්වය සැපීම අපි නියෝජනය කරන පාර්ශ්වයට සතු අපිට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි පාවිච්චි කරලා
දිනෙන්දින දිනසීය යහට යනවා වගේම දිනෙන්දින දිනෙන්දින රටේ ජනතාවගේ මතවාදය වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන මතවාදයට නිවැරදි දේශපාලන නායකත්වයක් ලැබීම අපි නියෝජනය කරන පාර්ශ්ව සතු අපිට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි පාවිච්චි කළා. අද මොන විදිහින් කිව්වත් එක්සත් ජාතික පක්ෂය කියනවා පුළුවන් නම් මැතිවරණයට එන්න කියලා. එහෙම හයියක් තිබුණා නම් දෙයියනේ ජනාධිපතිවරණයට එන්න එතුමාගේ ඒ පක්ෂේ නායකතුමා එහෙම ඉන්නේ නැහැ. ආවෙත් නැහැ. ඒ නිසා අපි දන්නවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය හැසිරෙන විදිහ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය හැසිරීම සඳහා අපිව බෙදලා වින් කළා කෑලි කඩලා අයින් කරන්න හදන්නේ. ඔහොම දේවල් ඉතිහාසයේ වුණා. එක්සත් සමාජවාදී පෙරමුණ හදලා සමහර අය නිර්මාණය කළා. එදා අපිට දිනා ගන්න තිබිච්ච දේවල් අහිමි කරා. සමහර අපේක්ෂකව නිර්මාණය වෙලා. අපි නංගා කියන්නේ අද ඒගොල්ලෝ ජීවිතුන් අතර නැහැ. නිසා අපි ඔය එක එක කණ්ඩායම් වලට මතවාද වලට ඉඩහල සලසන වැඩපිළිලක් නෙමෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛ සියලු දෙනා එකට එකතු වෙන දේශපාලන මතවාදයක් වෙනුවෙන් පිනිහිරිනවා. ඒ සඳහා අද වර්තමානයේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, ඒ වගේම ඒ හා සමානව සම්බන්ධ සියලු මේ සන්ධානයේ වටාගෙන මිනිස්සු ඒක නෙමෙයි අපේක්ෂා කරන්නේ. එකතු වෙච්ච දේශපාලන මතවාදයක් වෙනුවෙන් පිනිහිටින්න ඕනේ කියන එකයි මිනිස්සු අපේක්ෂා කරන්නේ. සුති එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිකරණ ආබන්දනාගාර පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මහත්මයා. චන්දන, අපි පක්ෂයක් වශයෙන් ප්‍රතිපත්ති ගරුක පක්ෂයක්. අපි කවදාවත් අපි කරපු දේවල් මේ නායකයා කාලේ වුණ දේවල්, JR කාලේ වුණ දේවල්, DS කාලේ වුණ දේවල්, ඩඩ්ලි කාලේ වුණ දේවල් කියලා මගහැරලා නැහැ. ආකර්ෂණය නොවත් අපේ මතවාද අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ගරුකව. අපි පක්ෂ මාරු කරලා නැහැ. අපි පක්ෂවලට එහා පැත්තට මෙහා පැත්තට පැනලා එක දෙයක් කියපු දෙයක් මේ පැත්තට පැනලා මාරු කරලා නැහැ. ඒ වගේම අපි 18 වෙනි සංශෝධනයේ ජනතා මතය ගැන කතා කරන මේ ජනතා නියෝජිතයෝ ජනතාවගේ මතය පහකටවත් ගණන් ගන්න නැතුව 18 වෙනි අමානුෂික පනතකටත් ඡන්දෙ දුන්න පිරිසක් මේ රටේ ඉන්නවා. ඉතින් ජනතාවගේ මතය ගැන කතා කරන්න ඒ පිරිසට අයිතියක් තියෙනවාද දේ සම්බන්ධනොත් අපිට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් 78 ව්‍යවස්ථාවෙන් ලුවාවේ ජනාධිපති විධායක බලතල, ඒකෙලු සමානුපාතික ක්‍රමයාවේ හින්දා ඔක්කොම එකට අයින් කරන්න ඕනේ කියලාත් කියනවා. හැබැයි කියන ගාම කියනවා ජනාධිපති විධායක බලතල තියාගන්නත් ඕනේ කියලා. ඒ තියාගන්න ගාම අර චන්ද්‍රකමේ වෙනස් වෙන්නත් ඕනේ, ඒකට සිදු වෙන්නත් ඕනේ කියලා කියනවා. නැත්නම් අස්ථාවර ආණ්ඩු වෙන්න පුළුවන් කියලාත් කියනවා. හැබැයි 72 ඊට කලිනුත් අස්ථාවර ආණ්ඩු ආසන 8ට බැස්ස, ආසන 4ට බැස්ස ওই ක්‍රමයට අනුව ආණ්ඩු ඇති වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම චන්දන, මේ රටේ අපි දුන්නු පොරොන්දු අනුව අවශ්‍ය කරන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලතල අයින් කරන්න ඕන කියන කතිකාව දැන් රටේ ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා අපි අපේ දුන්නු පොරොන්දු අනුව ඒ කටයුතු කරලා තියෙනවා. මේකේ පොඩි පොඩි අඩු අපිට හොයන්න පුළුවන්. අපි දැන් කේක් ගෙඩි හදලා රටේ මෙතුමන්ලා ඔය කතා කරපු ජනතා මතය ගැන කතා කරපු සියලු දෙනාම එකට ඔය අත්නෝමිතික විශේෂයෙන්ම ඒකාධිපති වීරුවෙන් ක්‍රියා කරපු ජනාධිපතිවරයට දව කරපු පිරිස දැන් පස්සේ තීන්දුව తీරන අරන් වෙනම මාර්ගයක් ගත්තා. හැබැයි ඒ පිරිස විශේෂයෙන් මේ කරපු වැරදි වලටත් පව ගෙවන්න ඕනේ. ඒ වගේම ඒකේ සමාජික ගැඹුරටපත් වෙන්න ඕනේ. අපි කරන්නේ දිගටම විරුද්ධ වුණා. අපි මේ ජනතාවට මං හිතන්නේ සුබදායක නොවන අනපනත් ගේනට අපි විරුද්ධ වුණා. අපි කරන්නේ මේ විශේෂයෙන්ම ජනතාව ප්‍රකාශ කර ආකාරයට බලාපොරොත්තු වෙන ආකාරයට ජනාධිපති විධායක බලතල යම්කිසි ආකාරයක අඩු කරන්න ඕනේ කියන ඒ මතය අනුව අපි ක්‍රියා කළා. විශේෂයෙන්ම වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව ලබා දීමේ පනත, ඒ වගේම ඖෂධ පනත, ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත, මේ ඔක්කොම රඳාපවතින අන්තිම පනත රඳාපවතින මේ පනතට ලැබෙන ඒ ප්‍රතිචාරය අනුව එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා එකට එකක් අල්ලන්නේ නැතුව පුළුවන් තරම් මේ රටේ ඉදිරි ගමන සඳහා මේ කොමිෂන් සභාව අපිට ඕනේ නැද්ද? මේ කොමිෂන් සභාව නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. ජනතාව අහුවද ඡන්ද ක්‍රමය මොකද්ද කියලා? ජනතාව ඇහුවේ ජනතාවගේ ප්‍රශ්න තිබ්බ විශේෂයෙන්ම ඒකාධිපති වීරුවෙන් ක්‍රියා කරන ජනාධිපතිවරයෙක් සහ මේ කොමිෂන් සභාව ඇති නොකිරීම, විශේෂයෙන් වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව ලබා නොදීම, ඒවා නොකරේ මොකද? ඒවා නොකරේ මංකොල්ල කාර්යයන්ට, කුඩු කාර්යයන්ට, මේ රටේ බලය ධනය පාවිච්චි කරපු ඒ සල්ලාලයන්ට ආරක්ෂාව සැපේන ක්‍රමයක් ඒ හිටපු ජනාධිපතිවරු ඇති කරා. ඒවා ගෙනාවේ නැහැ. අවුරුදු ගණන් අනපනත් ඇති කරාට ගෙනාවේ නැහැ. අපි ආපු ගාම අපේ නායක ස්වාමින් වහන්සේලා සිරි දරම එකතු වෙලා මේ අනපනත් මේ ලංකාවට ගෙනාවා. මේ රටේ ඉදිරි අනාගතය සඳහා ආණ්ඩු කරන අපිට පාසු වෙන්න පුළුවන්. මේ ගෙන කොමිෂන් සභා අපිට ආණ්ඩුවක් වශයෙන් අපේ ආණ්ඩුවකට මේවා අවශ්‍යදායක වෙන්න පුළුවන්. හැබැයි අපි රට වෙනුවෙන්
මේ කොමිසන් සභා ගැන හිතලා සුරන් ඇහුවා වගේ මේ කොමිසන් සභා ටිකට ඡන්දෙ දුන්නත් පින් සිද්ධ වෙනවා මේ රටේ ඉදිරි අනාගතයට. මේකෙන් කරන්නේ ස්වාධීනකරණ ආයතන. නැත්තම් මේ ස්වාධීන නොකරුවොත් ආයේ හිතුමතේට අත්නොමති ලෙස විධායක බලතල පාවිච්චි කරලා ඒ වගේම තමන්ගේ මේ රටේ තියෙන මං හිතන්නේ සීලු දේවල් තමන්ට පවර ගන්න ඕනේ කියලා පොලිසිය උසාවිය මේ සීලු දේවල් තමන්ට පැවරුණා එක පවුලකට එක පිරිසකට. අපි ඒවා නැති කරලා මේ රටේ ඔලු බලන්න එපා. මේක අගමැතිතුමා රණලි වික්‍රමසිංහ මහත්තයාද කියලා බලන්න එපා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාද කියලා බලන්න එපා. දැන් මෙතුමාලා කතා කරාට මෙතුමාලාගේ පක්ෂපේදී අපිද? මෙතුමාලාගේ පක්ෂපේදී මෙතුමාලාගේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතුමාට මේ සියල්ල සහයෝගය දුන්නා නම් ඔය ඇතින බෙදීම් මොනවද ඇති වෙන්නේ මේ පක්ෂය තුල? මෙතුමාලා බෙදලා මෙතුමාලා කොහටද ඇඟිල්ල දික් කරනවා? මේ පක්ෂ දෙකඩ කරනවා කියලා. කවුද දෙකඩ කරන්නේ? ඒගොල්ලන්ගේ පක්ෂ දෙකඩ කරන්නේ මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල ඇතුළු මේ පිරිසක්. ඉතින් අපිට පක්ෂ දෙකඩ කරන්න ඕනේ. අපිට අවශ්‍ය කරන්නේ මේ රටේ පොරොන්දුවක් දුන්නා ජනාධිපතිවරයෙක් පත් වුණා. ඒ පොරොන්දුවનો අපි මැතිවරණයක් පත් වුණා කියලා දවස් දින 100ක් ඇතුළත පොරොන්දුවක් දුන්නා. ඒ මැතිවරණය පවත්වන්න අපි පරදින්න පුළුවන්. අපි දිනන්න පුළුවන්. මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ ගේන අනපනත් ටික දිනන්නලා. ඒ මැතිවරණය පවත්ලා ඊට පස්සේ බලමු. දැන් රටේ තියෙන මතය මොකද්ද කියලා පාර්ලිමේන්තුවට. ඒ මතය බලලා අපි පැරදුනොත් අපි ඒ පැරදීම බාර ගන්නවා. අපි දිනනොත් ඒ දිනුව අපිට බාර දෙන්න. ඒ අනුව ඉදිරි අනාගතය වෙනුවෙන් මේ රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් ඒ සංවර්ධන ආයෝජන අපි සියලු දියත් කරන ඒ ක්‍රියාදාම අපිට පටන් ගන්නවත් හම්බුන්නේ නැහැ. මේ දිනසිය තුළ මොකද්ද කරේ? අපි කියන කියන පැත්තෙන් මේ රටේ ජනතාව විල්ලුව ඒ අපි අනපනත් ටික ගෙනාවා රටේ ඉදිරි අනාගතයේ යහපාලනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා. එහෙනම් අපිට දෙන්න අවස්ථාව මේ රට දියුණු කරලා විශාල සංවර්ධනයක් ඇති කරන්න අවස්ථාව අපිට ලබා දෙන්න කියලා ජනතාවෙන් ඉල්ලා හිටනවා. මේ ලැබෙන ඡන්ද ඊට ළඟින් එනවා. නමුත් ඇත්තටම ඔබතුමාලව පත් කරේ මේ ඡන්ද ගේන්න නෙවෙයි. ඔබතුමාලව පත් කරේ යහපාලනය ගොඩනගන්න. යහපාලනය ගොඩනගන්න පත් කරනකොට දැන් ඕනතරම් පේන්න තියෙනවා දැන් සෙන්ට්‍රල් බැංකේකේ වෙච්ච දේවල්. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම දැන් ඔබතුමාලගේ පැත්තට ගොඩ වැඩි කර ගැනීමේ වැඩකුයි කරගෙන ඉන්නේ. ඒ ගොඩ වැඩි කර ගැනීම නෙවෙයි ජනතාව අපේක්ෂා කරන්නේ. යහපාලනය ජනතාව අපේක්ෂා කරන්නේ. ඡන්ද යහපාලනය කියන්නේ වරදක් රටේ සිදු නොනවා කියන එක නෙමෙයි. නෑ උත්තරේ හරි. ඔබතුමා උත්තරය නෑ මම උත්තර දෙන්න. ජනතාව අපේක්ෂා කරේ යහපාලනය ජනතාව අපේක්ෂා කරේ. ඡන්දන යහපාලනය කියන්නේ වරදක් රටේ සිදු නොනවා කියන එක නෙමෙයි. නෑ උත්තරේ හරි. ඔබතුමා උත්තරය නෑ මම උත්තර දෙන්න. යහපාලනය කියලා කියන්නේ සෙන්ට්‍රල් බැංකේ මොකද්ද? සෙන්ට්‍රල් බැංක තමයි පරීක්ෂණයක් පැවැත්වුවා. අල්ලාස් කොමිසමට ගෙනාවා. රටේ වැරදි වෙන්න පුළුවන්. රටේ අපි කියන්නේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ ප්‍රාදේශීය සභාවේ හොරු නැති වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. බංකොලොකාරයෝ මේ රටේ නැති වෙන්නේ නැහැ. මේ රටේ අපි හැදෙන්න ඕනේ සියලු දෙනාම. අපි කියන්නේ ප්‍රාදේශීය සභාවේ හොරු නැති වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. බංකොලොකාරයෝ මේ රටේ නැති වෙන්නේ නැහැ. මේ රටේ අපි හැදෙන්න ඕනේ සියලු දෙනාම. අපි කියන්නේ. නමුත් ඔබතුමා ඔතන ඉඳලම කෑ ගහපු දේවල් සිද්ධ වෙලා නැහැ. නෑ තන්නහ සමාජය හදන ඔතන ඉඳලම කෑ ගහපු දේවල් සිද්ධ වෙලා නැහැ. ඔබතුමාට එහෙම කියන්න බෑ. විශේෂයෙන්ම අධිකරණය ඔබතුමාලා දන්නවා ඔබතුමාලට නිදහස් තියෙනවද ඕන දෙයක් කතා කරන්න? මේ මාධ්‍ය ආයතනවල නිදහස් තියෙනවද ඔබතුමාලට ඕන එක නැගිලා දික් කරලා රණවීර වික්‍රමසිංහ වෙන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන වෙන්න පුළුවන්. ඔබතුමාට කියන්න පුළුවන් කෙලින් කතා කරලා මේ කට්ටිය මෙහෙමයි කියලා. බයිනෝ පාර්ලිමේන්තුවේ කෑ ගහනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නැත. හැබැයි එහෙම තිබ්බේ නැහැ. අපි දන්නවා සාපේක්ෂ බලන් ඡන්ද. සාපේක්ෂව. ඒ සෙන්ට්‍රල් බැංකේ මොනවා හරි වරදක් වුණා නම් ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අතගැ කලින් කිව්වා මත අත ගැහුවද පොලිසියට කිව්වද පරීක්ෂණ පවත්වන්න එපා කියලා. යහපාලනය කියන්නේ ඒකයි. යහපාලනේ වරද්දක් සිදු වෙන්න පුළුවන්. වරද්ද තියෙනවා. කන්නේකට යනවා. හැබැයි එහෙම තිබ්බේ නැහැ. අපි දන්නවා ඔතන නැතිවෙන්න. සාපේක්ෂ බලන් ඡන්ද. සාපේක්ෂව. ඒ සෙන්ට්‍රල් බැංකේ මොනවා හරි වරදක් වුණා නම් ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අත ගැහුවද කලින් කිව්වා මත අත ගැහුවද පොලිසියට කිව්වද පරීක්ෂණ පවත්වන්න එපා කියලා. යහපාලනය කියන්නේ ඒකයි. යහපාලනේ වරද්දක් සිදු වෙන්න පුළුවන්. වරද්ද තියෙනවනේ ඔබතුමාලගේ ගොඩ වැඩි කරගන්න. ඒ කියන්නේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයෙන් නෙවෙයි මේ වැඩේ වෙන්නේ. ඔබතුමාලගේ ගොඩ වැඩි කරගන්න. ඒ ඔබතුමාගේ මතය. ඒ ඔබතුමාගේ මතය. ඒ ඔබතුමාගේ බාරේ වැල්ලුවා. කෝ ඒ ඔබතුමාගේ මතය. ඒ ඔබතුමාගේ බාරේ වැල්ලුවා. කෝ ඒ ඔබ ඉක්බන් කියන්නේ මතය නෙවෙයි. පේන්න තියෙන්නේ. ඒ කෝ වලට ප්‍රශ්න. පේන්න තියෙන්නේ. ඒ කෝ වලට දෙන්න උත්තර දෙන්න. ඔබතුමා අහන ප්‍රශ්නෙට මට උත්තර දෙන්න. කෝ කියන කෝ කියන අය මට උත්තර දෙන්න. විශේෂයෙන්ම චන්දන දැන් හොරුවල් වෙන සම්බන්ධයෙන් විශේෂයෙන්ම අල්ලාස් කොමිසම් අල්ලාස්
කොමිසම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ සම්බන්ධයෙන් අපි නීතිපතිතුමාට දැන් 6 දිනක් විශේෂයෙන්ම චන්දන දැන් හොරුවල් වෙන සම්බන්ධයෙන් විශේෂයෙන්ම අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ සම්බන්ධයෙන් අපි නීතිපතිතුමාට දැන් 6 දිනක් ඉන්න අතරංගුඩ ගන්න. ඒ සම්බන්ධ නීතිපතිතුමාට අපි උපදෙස් දීලා තියෙනවා. හැබැයි නීතිපතිතුමාගේ කාර්යභාරය ඒ කාර්යභාරය ඉටු කරන එක අපිට නිලධාරී වෙනස් කරන්න බෑ. මේ දේශපාලන සූදුවක් නිසා මම එකක් කියන්නම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ කිරීමේ අභිලාෂය මත වංචා දූෂණ සම්බන්ධ කිසිම කාර්යභාරය ඉටු කරන එක අපිට දූෂණ සම්බන්ධ කිසිම පරීක්ෂණයක් විධිමත්ව කෙරෙන්නේ නැහැ කියලා මම කියනවා. මොකද ඒවා දේශපාලන උප්පරවැට්ටි බවට පත් වෙච්ච බව මම වගකීම. මම එකක් කියනවා. මම උන්වහන්සේ ඉන්නේ පුතේ ඉන්නේ. උන්වහන්සේ චෝදනාවක් දෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රටේ ජනාධිපති. අවසන් කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රටේ ජනාධිපති. උන්වහන්සේට තියෙන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිතුමාට කියලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක තුමාට තියෙන සියලු බලතල. ඒ දේ ක්‍රියාත්මක කරන්න තුමා වෙන කොටර ඇඟිලි දික් කරා උන්වහන්සේලා. අන්තිමට. නමුත් අපිට හැබැයි ඔක්කොම සියල්ල කරන්න වෙන පැත්තකින් එන වෙන වෙන ඔක්කොම ගොඩ වැරදි ටික ඔක්කොම අපිට කරන්න ටික ඔක්කොම හොඳ ටික වෙන පැත්තකට. එහෙම කරන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන මැතුමා මේ රටේ ජනාධිපතිතුමා. එතුමා තරහ කරගන්නත් කැමති නෑ. හරි. එතුමා ඔළුව අත ගන්න ගාම අපි ෂොට් එක ගන්න. පැත්තකින්. එන වෙන වෙන ඔක්කොම ගොඩ වැරදි ටික ඔක්කොම අපිට. කරන්න ටික ඔක්කොම හොඳ ටික වෙන පැත්තකට. එහෙම කරන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන මැතුමා මේ රටේ ජනාධිපතිතුමා. එතුමා තරහ කරගන්නත් කැමති නෑ. හරි. එතුමා ඔළුව අත ගන්න ගාම අපි ෂොට් එක ගන්න. අපි එන ලබන සතියේ හම්බෙලා කතා කරමු. ලබන සතියේ හම්බෙලා කතා කරමු. හරි. කතා කරමු. අපි සමු ගන්නවා. සුබ රාත්‍රියක් වේවා.